ශුද්‍ර මූල්‍ය ණය අගුලට අසු වෙලා ඉන්න කට්ටියකින් 190ක් කාන්තාව. ඔය ශුද්‍ර මූල්‍ය ණය ආයතන සමහර ඒවා ණයට සල්ලි දෙන්නේ රටේ සාමාන්‍ය බැංකු වලින් ණයට සල්ලි අරගෙන. උපයාගත්තු පුංචි ධනය හෝ ඔය කියන ශුද්‍ර ණයක් අරගෙන හෝ Tamanට එදිනෙදා සරි කර ගැනීම සඳහා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ණය දෙනින්ද තමයි මේ ගන්නෙ. හේතුවක් නැහැ. සමාජ ආරක්ෂණ ක්‍රමයක් හරියට තියෙනවනම් ඔය කියන පරිභෝජන ණය ගන්න මිනිස්සු පෙළඹෙන්නේ නැහැ. ඕනම වගාභෝග 34ක් වගා කරන්න සඳහා 104ක වගේ පොලියකට අරගෙන පටන් ගන්න පුළුවන්කමක් තියෙන ව්‍යාපාර. මෙන්න මේ පවුලේ සමාගම් වලට මුදල් බිස්නස් එක කරන්න දෙන එක නම් වැරදි. හැබැයි ඕනම කෙනෙකුට තැන්පතු රුපියලක්වත් එකතු කරන්න බෑ කාටවත්. භයානකම තත්ත්වය තමයි ණය ඒ දෙන්න එන අය නෙවෙයි ණය එකතු කරන්න ඉන්නේ. ගෙදර ඇවිල්ලා වාඩි වෙන ඇඳේ. ආදායමෙන් ඉතිරි කරන්න. ඊට පස්සේ තමයි වියදම් කිරීම ගන්න. මූල්‍ය විනය හැම දෙයකටම මේක අවශ්‍ය වෙනවා. අතීතයෙන් ඉගෙන ගනිමු. වර්තමානය සැලසුම් කරමු. අනාගතය හැඩගස්වමු. අයිබෝවන්. හිතවතුනි, ලෝකේ ජීවත්වන ඔබත් මමත් ඇතුළුව අපි හැමෝම වියදම් කරන ක්‍රමය සහ විදිය අනුව කොටස් දෙකකට බෙදාවෙන් කරන්න පුළුවන්. පළවෙනි කොටස තමයි තමන්ගේ ආදායමට සාපේක්ෂව අඩුවෙන් වියදම් කරන පිරිස. අනිත් කොටස මම මෙහෙම හඳුන්වනවා. තමන්ගේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන පිරිස. මේ කාණ්ඩ දෙකෙන් පළවෙනි කොටස තමන්ගේ ආදායමට සාපේක්ෂව අඩුවෙන් වියදම් කරන පිරිස අතිරික්ත ධනය ඉතිරි කරනවද ආයෝජනය කරනවද. එතකොට මේ කොටස් දෙකෙන් දෙවෙනි කාණ්ඩය තමන්ගේ ආදායමට සාපේක්ෂව වැඩියෙන් වියදම් කරන පිරිස තමන්ගේ මූලික අවශ්‍යතාවලට මුදල් හොයාගන්නේ කොහොමද? ණය වෙනවද? නැත්නම් මුදල් උපයන්න වෙනත් ක්‍රමවේදයන් හොයාගන්නවද? අපි හැමෝම හිතලා බැලුවොත් මේ කාණ්ඩ දෙකෙන් එක කොටසක නියෝජනයන්. හැබැයි අපි මේ කාණ්ඩ දෙක ගැන අද වෙනකල් පැහැදිලිව හිතලා තියෙනවද? ලෝකේ ජීවත් වෙන ඔබත් මාත් ඇතුළු අපි හැමෝම ක්‍රෙඩිට් කාඩ්, ලීසින්, ලෝන්, චෙක් මේ ආදී විවිධ නම් වලින් විවිධ ක්‍රම යටතේ ණය වෙනවා, ණය ගන්නවා. ඒ වගේම තමයි අපි හිතනවා සමහර වෙලාවට අපි ඉතිරි කරන මුදල් ආයෝජනය කරනවා, ඒ වගේම ආයෝජනය කිරීම තුළින් වරප්‍රසාද ලබනවා කියලා. ඒ වගේම අපි මුදල් ඉතිරි කරද්දී කල්පනා කරනවා හොඳ පොලියක් ලැබෙනවා නම් පොලිය අනුපාතයට සාපේක්ෂව ඉතිරි කිරීම බොහොම වැදගත් කියලා. අපි හිතන දේ හරිද? සමහර වෙලාවට ආකර්ෂණීය පොලිය ගැන විතරක් හිතලා ඉතිරි කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණු බොහෝ දෙනෙකුත් මේ වැඩසටහන නරඹන වැඩි. ඒ නිසා අපි අද කල්පනා කරා මේ ගැන කතා කරන්න. අද අපි කතා කරනවා ණය, ශුද්‍ර ණය, ඉතිරි කිරීම සහ ආයෝජන පිළිබඳව. ජීවිතේ එක් වතාවක් හරි අපි හැමෝම ණය වෙලා තියෙනවා, දැන හෝ නොදැන. අපි ජීවිතේ එක් වතාවක් හෝ ණය ගැතියෙක්, එක්ක ණය හිමියෙක් වෙනවා. ඒ නිසා මේ කතාව මාතෘකාව කතා කළ යුතුම මාතෘකාවක්. අපි සූදානම් ඒ ගැන කතා කරන්න. අද කාලාත්‍රයේ කතාබහ සඳහා අපි තෝරගත්ත මාතෘකාව ණය, ශුද්‍ර ණය, ඉතුරුම් සහ ආයෝජනය. ආර්ථික විද්‍යාඥයින් කියන විදිහට ආර්ථික විද්‍යාවේ ණය කියන්නේ බොහොම සාධනීය සංකල්පයක්. ආර්ථික විද්‍යාවේ ණය කියන සංකල්පය තිබ්බේ නැත්නම් අපේ ආර්ථිකය තවමත් ලැත්තනමයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ නිසා අපි ඒ ගැන කතා කරමු. දැන් සූදානම් වෙන්නේ අද මේ මාතෘකාව ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන විද්වත් මණ්ඩලය ඔබට හඳුන්වලා දෙන්න. අද අපිත් එක්ක එකතු වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන මහතා. ඒත් එක්කම අපි අද දවසේ කාලාත්‍රයේ කතාබහ වැඩසටහන සඳහා ආරාධනා කරා සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්‍ර මූල්‍ය ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාරහපුහින්න මහතාට. ඒත් සමගින් අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙනවා රාජ උගස් සහ ආයෝජන බැංකුවේ සභාපති ආචාර්ය උදේශ්‍රී කාර්යවසම් මහතා. තිදෙනාටම ආයිබෝවන්. ලංකාවේ කාන්තාවන් 90%ක්ම කුමක් හෝ ශුද්‍ර මූල්‍ය ණයදන ආයතනයක ණය උගුලකට ලක් වෙලා ඉන්නේ, ණය උගුලෙන් පීඩාවට ලක් වෙලා ඉන්නේ. මේ කතාව කියන්නේ අපේ රටේ ඉන්න
අමාත්‍යංශයක ලේකම්වරයෙක්. මේ මත බේදයට ලක්වුණු මතවාදයට තුඩුදුන් කතාව කිව්ව ලේකම්තුමා අද අපිත් එක්ක ඉන්නවා. නිල් මහත්මයා, මොකක්ද මේ කතාව? ලංකාවේ ග්‍රාමීය කාන්තාවන් 90%ක්ම ශුද්‍ර මූල්‍ය ණය ආයතනයක උගුලකට හසු වෙලා ඉන්නවයි කියලා ඔබතුමා කියනවා. ඇත්තටම එහෙමද? මොකද්ද මේ කතාවේ තේරුම? අතසන් දෙලක්ෂ කියනවා නම් ඒ ශුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වෙලා ඉන්න කට්ටියකින් 90%ක් කාන්තාවෝ. ඒ කියන්නේ උදාහරණයක් හැටියට ගත්තාම විශේෂයෙන් මේක උතුරු නැගෙනහිර පළාත ගත්තාම, එහෙම උතුරු මැද පළාත, ඒ කියන්නේ අනුරාධපුර පොළොන්නරුව ඒ වගේ ඩිස්ත්‍රික්ක වල ගත්තාම වැඩි. ඒකෙන් වැඩි හරියක් 90%ක් ඉන්න කාන්තාව කියන එක තමයි මම කිව්වේ. ශුද්‍ර මූල්‍ය ණය කියන්නේ එහෙම බලද්දී අද වෙන විට ලංකාවේ තියෙන බොහොම දැවෙන ප්‍රශ්නයක්. අපි හිතනවට වැඩිය ලොකු ප්‍රශ්නයක් ඒක. මොකද හේතුව ඒක අයිස්බර්ග් එකක් වගේ. හේතුව ගත්තොත් එහෙම ඒ ළය ලබා දෙන අවස්ථාව වෙනකොට ඒ ඇයිට ඉතාමත්ම සහනතා ඒ විදිහට ඉතාමත්ම හිතකාරී විදිහට තමයි සහන ලබා ණය ලබා දෙන්නේ. නමුත් අය කිරීමේ පිළිවෙත මං හිතන්නේ ඉතාමත්ම පීඩාකාරී. ඒ වගේම ඒගොල්ලන්ට දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම අද ඒකේ ප්‍රතිඵල හැටියට ගත්තොත් සියදිවි නසා ගැනීම වලට මේ ළඟදි ඊයේ පෙරේදා දැන් මාසයකට අතුරු කාලයක් තුල සිය අවුරුදු 5ක ළමයා මං හිතන්නේ ඉල්ලලා ඒ අම්මා මේ වසපාණය කරලා සියදිවි නසාගෙන තිබ්බේ. ඒ තරමට මේක ඒක ඒක ප්‍රශ්නයක්. මොකද ඒකේ ඒ ණය ගන්න වෙලාවට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ සමහර වෙලාවට මේ දවසට 100%ක්. දවසට 100%ක් කියලා 100%ක් කියලා ගත්තොත් රුපියල් 1000ට රුපියල් 10000ක්. ඒක නමුත් ඒ ගන්න වෙලාවට ඒක සමහරට ආකර්ෂණීය දෙයක් වෙන්නත් පුළුවන්. නමුත් ණය අය කරනකොට ඒක ගණන් හදලා බලපුවාම අවුරුද්දට 100-360ක ණය පොලියක් ඒකට අය කරනවා. අපි ඒක පැහැදිලි කරලා අපි මේ ණය ශුද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් අපි දැන් වැඩමුළු කීපයක්ම සංවිධානය කරා. මේ සංවිධානය කරපුවාම මේක පැහැදිලි කරලා දෙන්න ගියත් ඒක ඒ තරමටම ග්‍රහණය කරගන්න බවක් අපිට පේන්නේ නැහැ සමහර වෙලාවට. මොකද අපි දැක්කා අපි එක තැනක උදාහරණයක් හැටියට මේ අර ඉමර්ජෙන්සි ලෑම්පයක් තිබ්බා. මේ ඉමර්ජෙන්සි ලෑම්ප එක ගන්න ඒ අපි කඩේ ඒ කඩේ ආප්ප හදලා විකුණන මුදලාලි කෙනෙක්. ඒක මේ දවසකට රුපියල් 100යි අපි මේකට මේකට දවසට රුපියල් 100යි කියලා. හොයලා බලපුවාම මේ වෙළඳ පොලේ අලෙවිවන වාගේ 3 ගුණයකට තමයි අර ණය ගෙවලි වුණාට පස්සේ ඒ ඒ ඉමර්ජෙන්සි ලෑම්ප එකට ගෙවලා තියෙන ප්‍රමාණය ගත්තොත් ඒ වගේ මේක පටන් ගැනීමේදී ඉතාමත්ම ආකර්ෂණීයයි. නමුත් මේක උගුලකට අහුවෙලා කියලා ඒගොල්ලන්ට තේරෙන්නේ ප්‍රශ්නෙකදී. අනිත් මේක ඉතාමත්ම දරුණු ප්‍රශ්නේ තමයි මේ ණය වල පොලිය ගිවීම සඳහා මේගොල්ලෝ ණය දෙනවා. ඒ වගේ තත්වයකට ගියොත් ඔන්න ඉස්ලාම් රුපියල් 5000යි 5000ට ණය ගෙවා ගන්න බැරුණොත් එහෙම අපි දෙන 5 රුපියල් රුපියල් 10000ක් දෙනවා. 10000ක රුපියල් 20000 අපි 20000 වෙනවා. 20000ක 40000 වෙනවා. කොහොමද රුපියල් 5000 ගෙවා ගන්න බැරි අයට රුපියල් 50000ක් ලක්ෂයක් වෙනකොට කොහොමදත්ම ගෙවන්න බෑ. ඒක තමයි මං හිතන්නේ ඒ ශුද්‍ර මූල්‍ය ප්‍රශ්න ශුද්‍ර මූල්‍ය ණය ක්‍රමයේ තුල අපි දකින ගැටලුව. විශේෂයෙන්ම මේ ලොකු පොලියක් අය කිරීම කියන එක තමයි මම දැක්ක ලොකුම ගැටලුව. කලත්‍රි කතාබහ සඳහා අද අපි තෝරගත්ත මාතෘකාව ණය, ශුද්‍ර ණය සහ ඉතුරුම් ආයෝජන. අධ්‍යක්ෂතුමා අපිට පැහැදිලි කරන්න ණය කියන සංකල්පය පිළිබඳව ණය කියන්නේ මොකද්ද? මම පළවෙනියටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වැඩසටහන සඳහා අපිට ආරාධනා ලබා දීලා අද දවසේ අපිට මෙතෙන්ට එන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව. මේ පිළිබඳව රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා සහ නොයෙකුත් මාධ්‍ය ආයතන ඔස්සේ නොයෙක් ආකාරයේ අපි දැනුවත් කිරීම සඳහා වන මහජනතාව මෙතුමා කිව්ව ජන කණ්ඩායම් දැනුවන් සම්පූර්ණ කරලා ඒ තුළින් ඒ අය ගොඩ ගැනීම සඳහා දැවැන්ත ව්‍යාපාරයක් රට තුළ අපි මේ ස්ථාපිත කරලා තිබෙනවා. මෙතුමා පැහැදිලිව සඳහන් වුණා මේ ශුද්‍ර මූල්‍ය අර්බුදයක් තිබෙනවා කියන එක. ශුද්‍ර මූල්‍ය කියන්නේ ණයක්. ශුද්‍ර මූල්‍ය ගැන කතා කරනකොට ඇත්තටම මේක ඉතාම හොඳ සංකල්පයක්. ඒක පළවෙනිට කියන්න ඕන. මේ සංකල්පය භාවිතයේ ගැනීමේදී කළ වල්වැද්දීම් හැර මේ තුල තමා රටක දුප්පත්කම දුරලීම සඳහා ක්‍රියාත්මක කළ හැකි. විශේෂයෙන්ම ගෙදරක පවුල් ලේකකය විසිරෙන්නේ නැතුව ඒ පවුල් ලේකකයට බරක් නැතිව ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ ශුද්‍ර මූල්‍ය
හඳුන්නාදීම ලෝකේ තියෙන. මේ තුල තමයි මං හිතන්නේ මේ කවුරුත් අහලා ඇති බංග්ලාදේශ වල මහාචාර්ය මොහමඩ් යූනුස් මැතිතුමා ග්‍රාමීන් ක්‍රමයේ හරහා ඉතාම සාර්ථකව මේ ක්‍රමයේ ක්‍රියාත්මක කළා. ඔහුට නොබෙල් තෑග්ගක් හම්බුණා. නොබෙල් තෑග්ගක් හම්බුණා. ඉතින් මෙතන තියෙන්නේ සුත්‍ර මූල්‍ය කියන එක හැඳින්වීමේදීම සරලව අර්ථ දැක්වීමක් කළොත් විධිමත් මූල්‍ය පද්ධතියට අවතීර්ණ වීමට නොහැකි වූ ගාමීය ප්‍රදේශවල තින්න අඩු ආදායම් ලාභී ප්‍රජාව මේ විධිමත් මූල්‍ය පද්ධතිය විශේෂයෙන්ම බැංකු පද්ධතියට ගෙනීම තුල ඒ බැංකු පද්ධතිය තුලින් ලබා ගන්නට පුළුවන් සරලර මෙතුමා කිපු විශාල පොලි අනුපාතයෙන් තොරවන කිටි කාලයක් තුල ගෙවීමෙන් තොරවන සරල ක්‍රමවේදෝස්සේ තියෙන මූල්‍ය පහසුකම් ලබාගෙන ඒ අයටත් සමාජයේ තියෙන අර මූලික අයිතිවාසිකම් ලබා ගන්නට අවශ්‍යතා සපයන සුළු පරිමාණ මූල්‍ය පහසුකම් සැපීමේ ක්‍රමවේදයක් තමයි මේ ක්‍රමය. මේක ඉතාම සාර්ථක ක්‍රමවේදයක්. මේවා තා හොඳින් ලෝකික ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙත් මෙවැනි ආයතන ගණනාවක් හොඳින් ක්‍රියාත්මක කරන ආයතන තියෙනවා. විශේෂයෙන් අපේ බැංකු පද්ධතිය තුළ මේක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ණය කියන සංකල්පය එන්න කලින් මේක ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි තමන් උපයා ගන්න ආදායම ඉතාම අපහසුතෙන් හොයා ගන්න උපයා ගන්න ආදායම. මෙන්න මේ ආදායමෙන් අපි ඒ නිසාම තමයි කියන්නේ මේ ආදායමෙන් අපි මේ සඳහාම මේ ආදායම් උපයා ගැනීම, ඉතිරි කිරීම, අර ඔබතුමී කියපු වියදම් කිරීම සහ ආයෝජනය. මේ කාරණා හතරම එකට කරලා අපි මීට අවුරුදු කීපයකට පෙර හඳුන්වලා දුන්න මේ මූල්‍ය සාක්ෂරතාවය කියන එක ශ්‍රී ලංකාවේ ජන සමාජයේ තුල ඉහළ පහළ හැම කෙනෙකුටම මේක අපි අවස්ථාව ලබා දීලා දැනුම ලබා දෙන්න අවශ්‍යයි කියන එක. ඒ තුල අපි දැකපු දේ තමයි මේ ණය කියන එක ඇති වෙන්න හේතුව තමයි අපිට තියෙන මේ IS gap කියලා අපේ රටවල ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් සේවිංස් gap එකක්. ආයෝජනයේ සහ ඉතිරි කිරීමේ පරතරයක් පවතිනවා. ඒ පරතරයට හේතුව තමයි අපේ රටේ ආදායම් විෂමතාවය නිසා වෙන්න පුළුවන්, ආදායම් අඩු වීම නිසා වෙන්න පුළුවන්. අර ඔබතුමී කිව්වා වගේ එක පිරිසක් ඉන්න අය තමගේ ආදායමට යටත්ව වියදම් කරනවා, තව පිරිසක් ආදායම ඉක්මවා වියදම් කරනවා. ඒ කවර පිරිසෙන් වුණත් වෙන්න පුළුවන්. ඉතිරි කිරීම ඔහේ යන්ටි දෙහැරීම මිස ඉතිරි කිරීම සඳහා පෙළඹවීම තමයි අත්‍යවශ්‍යතාවය. අන්නේ ඉතිරි කිරීම සඳහා ලෝකෙ පොළඹන නිසා තමයි මම අර මගේ කතාවේදී මම පසුවට විස්තරාත්මකව කියන්නම්. මේ කෙටි කාලෙම මම කියන්නේ ආදායමෙන් අපි හඳුන්වලා දෙන්නේ මූලික සාක්ෂරතාව කියන විශේෂෙදි ආදායමෙන් ඉතිරි කරන්න. පළවෙනි දෙවෙනිට ගන්න අපි ඉතිරි කිරීම. ඊට පස්සේ තමයි වියදම් කිරීම ගන්න. මොකද වියදම් කරලා ඉවරුනාම යම් දෙයක් ඉතිරි වෙනවා කියන එක ඉතිරි වීම. නමුත් ඉතිරි කිරීමට බැලඹවීම තමයි අපිට ඈත අතීතයේ උගන්වලා තියෙන අර හාල් මිටක් දාන්නේ වේද උයන්ට යන ගන්න එකෙන් අම්මා හාල් මිටක් කරන් මුට්ටියකට දැම්මා. ඒ ඉතිරි කිරීම. ඒ තුල අම්මා බඩගින්න හිටියෙත් නැහැ, දරුවෝ බඩගින්න හිටියෙත් නැහැ. මොකද ඒක නොදැනීම කරගත්තු ක්‍රියාවලියක්. අනේ ඒ නිසා ඉතිරි කිරීම ආයෝජන අතර තියෙන ගැප් එකක් ඇති වෙනවනේ. ඉතිරි කිරීම අඩු වුණාම මොකද වෙන්නේ? ආයෝජනය කරන්න බෑ. මම මෙතන විශේෂයෙන්ම සඳහන් කරන්න කැමති මං හිතන්නේ මෙතුමාලා දෙන මාසමක එකඟ වෙයි. මම මෙතන කතා කරන්න උත්සාහ දරන්නේ මේ මාතෘකාවේ පරතරය ඇතුළ මහා පරිමාණ ඉන්වෙස්ට්මන්ට් ගැනනේ මම මේ කියන්නේ. උපයාගත්තු පුංචි ධනය හෝ ඔය කියන සුත්‍ර ණයක් අරගෙන හෝ තමන්ට එදිනෙදා සරිකර ගැනීම සඳහා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒක සුළුහාමත් සුළු ව්‍යාපාරයක්. ඒක සුත්‍ර ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ වගේ මෙයා කරන ව්‍යාපාරයේ තරමක් පුළුල් කිරීම. අන්න එවැනි සුළු පරිමාණ ආයෝජන තමයි මම මේ කතා කරන්නේ. අන්නේ ගැප් එක ඒ ඉතිරි කිරීම හා ආයෝජනයේ අතර තියෙන පරතරය වහන්න තමයි මිනිසුන්ට සිද්ධ වෙන්නේ අර කුමන ආකාරයේ හෝ මූල්‍ය පහසුකමක් පිටස්තර පාර්ශවයකින් ගන්න. අන්නේ පිටස්තර පාර්ශවයකින් කොන්දේසි ඇතුව හෝ නැතුව හෝ සරල කොන්දේසි මත හෝ මේ අපි දැන් කතා කරන්න හදන මහා විශාල කොන්දේසි මත අර අහිංසක ජනයා හිර කරන කොන්දේසි මත හෝ කුමන හෝ අරමුණක් අරබයා පිටස්තර පාර්ශවයකින් ලබා ගන්න එකක් තමයි මේ ණයක් වශයෙන් හඳුන්වන්නේ. මේක ගැනීමේදී ඇති වෙන ප්‍රමාණය, මේක ගන්නෙ කොහොමද, මේක භාවිතා කරන්නේ කොහොමද, මේක ගත යුත්තේ කොහොමද, මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද, මේක ගත යුතු ආයතන මොනවද, ඒවගේ නීත්‍යානුකූල භාවය කොහොමද, ඒකේ පොලිය කොහොමද, ඒකේ කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද, මේවා පිළිබඳව අපි ඉදිරියට කතා කරමු. අන්න මේ කියන කාරණේ අනුව තමයි මේ සුත්‍ර එක සුළු වෙන්න පුළුවන්, මධ්‍ය පරිමාණ වෙන්න පුළුවන් මේ හැම ශේත්‍රයක් උදෙසාම. එහි සංවර්ධනය සඳහා මේ ණය කියන වචනේ ඒක ඇතුවත් බැරි නැතුවත් බැරි ණය කියන එක අවශ්‍යතාවය තියෙනවා. අපි ඉදිරියේදී තවදුරටත් මේක සාකච්ඡා කරමු. හොඳයි සභාපතිතුමා, මේ අපි දැන් ණය සහ ශුද්‍ර ණය පිළිබඳව දැනගත්තා. ඉතුරුම් සහ ආයෝජන කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍ය කෙනෙකුට මේ ආයෝජනය කරන්න පුළුවන්ද? අපිට පැහැදිලි කරන්න.
ඉදිරිකිරීම සහ ආයෝජනය කියන්නේ සාමාන්‍ය විහාරයේ කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ දෙකම එකක් කියලා. ඒ දෙක එකක් නෙවෙයි. ඉදිරිකිරීමක් කියන එකේදී සහ ආයෝජනයක් කියන එකේදී දෙකේදීම පුද්ගලයෙක් බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාභයක්. එහෙම නැත්නම් ඒ තමන් යොදවන මුදල වෙනුවෙන් යම් ආපසු ලැබෙන ආදායමක්. එතකොට දැන් ඉදිරිකිරීම කියන එකයි ආයෝජනය කියන එකත් එක්ක කතා කරනකොට අපි ඊට ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ වචන දෙකක් තියෙනවා. ඒක තමයි එකක් ප්‍රතිලාභය අනෙත් එක අවදානම. රිස්ක් ඇන් රිටර්න් කියන එක. එතකොට දැන් අපි ඔබෙන් ඇහුවොත් මම ඔබට ඉදිරිකිරීමේ ගිණුමක් තියෙනවද කියලා. එතකොට ඔව් කියලා කිව්වොත් ඒ කියන්නේ ඔබ යම් කිසි මුදලක් මාසිකව හෝ මුදල් ලද අවස්ථාවකදී හෝ ඉතිරි කරනවා. ඒක ඉදිරිකිරීමේ ගිණුමක දානවා. එතකොට මේ ඉදිරිකිරීම කියන එක රටක මහජනතාවගේ ඉදිරිකිරීම තියෙනවා. ව්‍යාපාරංශයේ ඉදිරිකිරීම තියෙනවා. නොබිදු ලාභ කියන ඒවා. ඒ වගේම රජයේ ඉදිරිකිරීම තියෙනවා. අයවැය ලේඛනයක් කරා සපයා ගන්න. එතකොට දැන් අපි මෙතන කතා කරන්නේ මහජනතාවගේ ඉදිරිකිරීම ගැන. මේ මහජනතාවගේ ඉදිරිකිරීම කියලා කිව්වහම සාම්ප්‍රදායිකව ශ්‍රී ලංකාවේ අපි කරන දේ තමයි මහජනතාව බැංකුවක ඉදිරිකිරීමේ ගිණුමක එක්ක සාමාන්‍ය ඉදිරිකිරීමේ ගිණුමක එහෙම නැත්නම් ස්ථාවර තැන්පත් ගිණුමක මුදල් තැන්පත් කරනවා. එතකොට ඒ අයට ලැබෙන්නේ ඒ සඳහා ගිවිස ගන්නා ලද පොලි අනුපාතය පමණයි. එතකොට යම් කිසි කෙනෙකුට ඒ ගිවිස ගන්නා ලද පොලි අනුපාතය මාසිකව ගන්නටත් පුළුවන් වාර්ෂිකව ගන්නටත් පුළුවන්. ඒ කියන්නේ වාර්ෂිකව කියලා කියන්නේ කල්පිරෙන අවස්ථාවේදී. යම් කිසි අවස්ථාවක ඒ ස්ථාවර තැන්පතුවක් සඳහා එහෙම මුදල් යොදවලා කල්පිරෙන අවස්ථාවේදී තමන් ආපහු මුදල ගන්නවා නම් ඔහුට හෝ ඇයට ලැබෙන්නේ තමා යෙදවූ මුදල පමණයි. සාමාන්‍ය ඉදිරිකිරීමේ ගිණුමක් ගත්තාම ඕකෙදි වෙන්නේ තමන්ට තියෙන වෙලාවට දානවා අනිත් වෙලාවට ගන්නවා. ඒ විදිහට ඕන තරම් වෙලාවක් ගන්න පුළුවන් දාන්න පුළුවන්. ඒ අනුව සාමාන්‍ය ශේෂය බලලා ඒත් ලැබෙන්නේ පොලියක් පමණයි. කවදාරි දවසක ගිණුම වහලා දානකොට ඉදිරියලා තියෙන සල්ලි ටික විතරක් ආපහු හම්බ වෙනවා. ඒ තමන් දාපු සල්ලි වලින් ආපසු ගත පේවා අයින් කරලා ඉතුරු ටික. හැබැයි ආයෝජනය කියන්නේ ඒක නෙවෙයි. දැන් ආයෝජනයේදී වෙන්න ඕනේ තමන් බලාපොරොත්තු වෙන්න ඕනේ යම්කිසි ප්‍රතිලාභයක්. ඒ කියන්නේ නිත්‍ය ආදායමක් ලැබෙනවාද? අපි තුම මට ගියක් තියෙනවා. මම මේක කුලියට දෙනවා. ඒතර මට කුලියට දුන්නොත් මට එතන ආදායමක් ලැබෙනවා කුලිය ආදායම. දැන් යම්කිසි පුද්ගලයෙකුට අපි හිතමු පෞද්ගලිකංශයේ හෝ සංස්ථාවක සේවය කරන කෙනෙක් විශ්‍රාම යනකොට තමන්ගේ සේවක අර්ථසාධ කර මුදලේ එහෙම නැත්නම් අපි කියන EPF එක කියලා ඔගේ සල්ලි ටික ගන්නවා. දැන් ඔගේ සල්ලි ටික අපි හිතමු ලක්ෂ 30ක් හම්බ වුණා කියලා. යම් කෙනා ඒ කෙනාට පුළුවන් ඒක ඊළ බැංකුවක දාන්න පුළුවන්. දැන් මම ලක්ෂ 30 කවදාරි ආපහු හම්බ වෙනවා ඉතිරි කිරීමේ පොලියත් සමග. එහෙම නැත්නම් ඒ පුද්ගලයාට පුළුවන් පොඩි කඩ කාමරයක් හදලා ඔක කුලියට දෙන්න පුළුවන්. එතකොට ඒ පුද්ගලයාට පුළුවන් ඊට අමතරව ඕනනම් කොටස් වෙළඳපොළට ගිහිල්ලා යම්කිසි කොටස් පිළදී ගන්නට පුළුවන්. එතකොට මේ ආයෝජනයේදී තමන්ට නිත්‍ය ප්‍රතිලාභයක් ආදායමක් ලැබෙන්න පුළුවන් සහ නැවත තමා ඒ ආයෝජනය විකුණන අවස්ථාවකදී තමන් ඒකට යොදවපු මුදලට වඩා වැඩි මුදලකට වික්කොත් අර කඩකාමරේ අපි කාට හරි වික්කොත් වැඩි මුදලකට එතන ලැබෙනවා තවත් ලාභයක්. ඒක එකපාරයි ලැබෙන්නේ. ඒකට අපි කියනවා ප්‍රාග්ධන ලාභයක් කියලා. එතකොට දැන් ඉතිරි කිරීමක ප්‍රාග්ධන ලාභයක් නැහැ. ආයෝජනයකින් තමයි අපිට ප්‍රාග්ධන ලාභයක් ගන්නට පුළුවන්. ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. ආයෝජනය හරියට කළේ නැත්නම් ආයෝජනයෙන් ප්‍රාග්ධන ලාභයක් එන්නත් පුළුවන්. දැන් සමාගමක කොටස් අරගෙන අදිසේවත් කොටස් වෙළඳපොළේ ගැටලුවක් ඇති වෙච්ච වෙලාවක ගත මිලට වඩා අඩු මිලකට විකුණන්න සිද්ධ වෙයි. ඉතින් එතකොට ප්‍රාග්ධන ලාභයක්. අන්න ඒක තමයි මම මුලින්ම කිව්වේ ප්‍රතිලාභය සහ අවදානම කියලා. ආයෝජනයේදී අවදානමක් ගන්නවා. වැඩි වුණොත් හරි. එතකොට ඒක බොහොම කල්පනාකාරීව කරන්න ඕනේ දෙයක්. දැන් තවත් එකක් ගමු අපි. යම් අයෙකුට පුළුවනේ භාණ්ඩාගාර බිල්පත්වල රජය මිනිසුන්ගෙන් සල්ලි ණයට ගන්නවා. එතකොට මහ බැංකුව හරහා තමයි රජය ඒ මුදල් ණයට ගන්නෙ. එතකොට භාණ්ඩාගාර බිල්පත්වල ආණ්ඩුවට සල්ලි ඕනුනහම ණයට ගන්න අවස්ථාව. මහජනතාවට පුළුවන් ඒ නිවැරදි ක්‍රමයට ගිහිල්ලා ඒ මුදල් ආයෝජනය කරන්න බිල්පත්‍රවල. ඒක අපි කියනවා කිසිම අවදානමක් නැති ආයෝජනයක්. මොකද ආණ්ඩුවක් බංකොලොත් වෙන්නේ. එතකොට යෙදුව මුදල අනිවාර්යෙන් ආපහු හම්බ වෙනවා. දැන් සමහර ෆිනෑන්ස් කම්පැනි එක මූල්‍ය සමාගම මුදල් දැම්මොත් සමාගමට මොනවා හරි වුණොත් පාරේ බෝඩ් දැල්ලන් ඉන්න තමයි වෙන්නේ. හැබැයි භාණ්ඩාගාර බිල්පත්‍රයකට සල්ලි දාලා කවදාවත් එහෙම වෙන්නේ නැහැ.
නිසා අපි කියනවා අවදානම බිඳුවයි සිරෝ රිස්ක් හැබැයි මේකේ ප්‍රශ්නයක් තියෙනවා අවදානම අඩු වෙන්න තමන්ට ලැබෙන ප්‍රතිලාභයත් අඩුයි දැන් උදාහරණයකට බාණ්ඩාගාර බිල් පත්‍රවල 3ක 4ක වගේ ගාණක් තමයි හම්බ වෙන්නේ අනුපාතය සාමාන්‍ය ඉතිරි කිරීම ගිණුමක දැමුත් ඊට වැඩි චුට්ටක් වැඩි වෙන්න පුළුවන් ස්ථාවර තැන්පතු ගිණුමක දැමුත් තවත් චුට්ටක් වැඩි වෙන්න පුළුවන් කාලය වැඩි වුණොත් එතකොට අවදානම වැඩි නම් අපිට ලොකු ප්‍රතිලාභයක් ලබා ගන්න අවස්ථාව තියෙන්න පුළුවන් අවදානම අඩු නම් ලැබෙන ප්‍රතිලාභය අඩුයි එතකොට දැන් මෙහෙම යද්දී පුද්ගලයා තීරණය කරන්න ඕනේ මම කොහොමද මුදල් මගේ ළඟ අතිරික්තයක් තියෙනවා නම් ඉතිරි කරනවද ආයෝජනය කරනවද ගැටලුව මේකයි අර අපේ මහ බැංකුවේ මහත්මයා කිව්වා වගේ මේ රටේ මිනිසුන්ගේ මූල සාක්ෂරතාවය ඉතාම දුර්වලයි දියුණු රටවල් එක්ක බලද්දී මිනිසුන්ගේ මූල සාක්ෂරතාවය දුර්වලයි මට මතක විදිහට 135ක් විතර ජනගහණයෙන් 135ක් විතර තමයි මූල සාක්ෂරතාවය තියෙන්නේ අද මේ මූල සාක්ෂරතාවය කියන එකට දුප්පත් පොසත් උගත් නුගත් ප්‍රශ්නයක් නැහැ. අපි කාටවත් තියෙන්නේ. උගත් මිනිසුන්ගත් මූල සාක්ෂරතාවය නැති අවස්ථාව අපි දන්නවා. නුගත් මිනිසුන්ටත් එහෙම වෙන්න පුළුවන්. දුප්පත් මිනිසුන්ටත් වෙන්න පුළුවන්. පොසත් මිනිසුන්ටත් නැති වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය වෙන්නේ මේ මාතෘකාවේ එක කොටසක් අපි කතා කරන ශුද්‍ර මූල්‍ය කියන එක. ඕකේ අර්බුදයක් තියෙනවා කියලා මේ දෙපළම සඳහන් කළානේ. ඒතර දැන් ඒකට ප්‍රධාන හේතුව වශයෙන් අපිට කියන්න පුළුවන් මිනිසුන්ගේ දරිද්‍රතාවය දුප්පත්කම ඒ වගේම තමයි දුප්පත් උනත් මූල්‍ය සාක්ෂරතාවය යම්කිසි මට්ටමකට දිනු වෙලා තිබුණොත් එවැනි වලවලවල වැටෙන්නේ නැතුව වැඩ කරගන්නත් පුළුවන් වෙයි අපි ඒක ඉදිරියේදී තව පැහැදිලිව සාකච්ඡා කරන්න පුළුවන් රටක් විදිහට අපි තව කාලයකට නූපන් දරුවන් පවා ගෙවිය යුතු ණය ලබාගෙන තියෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ රටේ ණය ගැන අපි දකින විදිය අපි කතා කරන විදිය. එතකොට පුද්ගලිකව අපිත් ණය වෙන අවස්ථා තියෙනවා දැනගෙන වගේම නොදැන. අවශ්‍යතාවය මත වගේම අනවශ්‍ය අවස්ථාවලදීත් අපි ණය වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා ණය කියන්නේ දැනගෙන ලබාගත යුතු දෙයක්. අධ්‍යක්ෂතුමා ඇයි මිනිස්සු ණය වෙන්නේ මොන වගේ හේතු වලටද මිනිස්සු ණය ලබා ගන්නෙ? ඇත්තටම මම ඉස්සල්ලත් කිව්ව වගේම මම මදක් තුමා අපේ සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්තුමා පැහැදිලිව කිව්වා මේ සුද්ද්‍ර මූල්‍ය සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන මූලික මාර්බුදේ තමයි මේ පොලිය කියන එක සම්බන්ධයෙන්. ඒ වගේම අපේ කාර්යවසම් ඇත්තටම පැහැදිලිව සඳහන් කරා මේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් සහ මේ දුප්පත්කම පිළිබඳ අරබලයක් තමයි තියෙන්නේ කියලා. ඇත්තටම මිනිස්සු මම අර ඉස්සල්ලා සඳහන් කරා වගේ මිනිසුන්ට මෙතුමා පැහැදිලිව කිව්වා මේ අපේ බැංකුවේ සභාපතිතුමා යම් කිසි විදියකින් මිනිස්සුන්ට මූල්‍ය සාක්ෂරතාවය කියන එක පිළිබඳ අවබෝධය තිබුණා නම් ඒ කියන්නේ මුදල් උපයන්න ඉතාම අමාරුයි. ඒ අමාරුවෙන් උපයන මුදලින් යම් ගාණක් මම මාසිකව ඉතිරි කරනවාමයි. ඊට පස්සේ තමයි වියදමට යන්නේ. ඒ වියදම් කරාට පස්සේ ඉතර තමන්ට පුළුවන් නැහැ ඒක වියදම් කරන්න කිසියම් ආකාරයේ පවුලේ යම් කිසි අයවැලේකණයක් සැලසුමකට අනුව නම් එතකොට එතනිමුත් යම් මුදලක් ඉතුරු වෙයි. ඒ ඉතුරු වෙන එක රේතුමා කිව්ව විදිහට කුමන හෝ ආයෝජනයකට යොදවා ගැනීමට හැකියාව තිබෙන. හිතනද අපිට කිසියම් වෙලාවක දෙවෙනි ඉතිරි කිරීම නැහැ. ඒ වගේම ඉතිරි කළ හැකිව ඇත්තේ දුප්පත්කම නිසා හෝ අපේ තියෙන පරිභෝජන රටාවේ තියෙන වරද නිසා හෝ අපි කිසියම් ආකාරයේ යම් යම් අනුකරණවලට ඒ වගේම විවිධාකාර වූ වහසිබස් වලට රැවටීම තුළ යම් යම් දේට වියදම් කිරීමේ හේතුව නිසා හෝ අපිට කිසියම් ආකාරයේ අලුතින් යමක් පටන් ගන්න ඕන අලුත් ව්‍යාපාරයක් ගැන හිතන්න තියෙනවා. තිබෙන ව්‍යාපාරය පුළුල් කර ගන්න තිබෙනවා. සාමාන්‍ය රස්සාවක් කරන ගමන් හෝ කවර හෝ ආකාර නිවාසයක් අවශ්‍යයි. නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒ වගේම කිසියම් ආකාරයේ තමන්ගේ දරුවෙකුට උසස් අධ්‍යාපනයක් දෙන්න අවශ්‍යයි. ඒ වගේම රෝගී පුද්ගලයෙකුට ඉන්න නම් ඔහුට ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි. පවුලේ අනිකුත් ජීවනෝපාය ගෙනියන්න ජීවන වෘත්තිය ගෙනියන්න තමන්ගේ රට ඒ වගේ අර තමන්ගේ රටට දායක කරන කරා හෝ නොකරා හෝ කියලා හෝ පවුල ඉස්සරහට ගෙනියාම තමයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. එවැනි අවස්ථාවකදී අර මං කියපේද තමුන්ගේ ආදායමත් මදි නම් ඒ ආදායම ලැබුණ ප්‍රමාණය සම්පූර්ණයෙන්ම පරියෝජනය කළ ඉවර වෙලා තිබෙනවා නම් යම් ඉතිරි කිරීමකුත් නැත්නම් මොකද්ද කරන්න ඕන දුලක් කුමන හෝ වෙනත් පාර්ශවයකට යා යුතු වෙනවා. අන්න ඔය වෙනත් පාර්ශවයකට යන ක්‍රමය තමයි එදා තිබුණේ අර ලොකු රැවුලක් තිබුණු බැනියමක් දාගත්තු කොටු සරමැඳගත්තු සැඩපරුස වචන කතා කරන පොලි මුදලාලි කියන එක තමයි අපි කතා කළේ.
අද මෙතුමාගේ අමාත්‍යාංශෙත් මෙතුමත් කියන කතාව තමයි ඔය අද ඒ එතන ගිහිල්ලා හදිස්සියට ගමේ හිටපු මුදලාලිගෙන් යම් මුදලක් ඉල්ලගෙන ඒක ගෙවන්න මෙච්චර සංකීර්ණ නෑ ඒත් ඒ ගෙවීමේ හැකියාව තිබුණත් අද ටයිකෝඩ් දාගෙන බොහොම ලස්සනට ඇඳගෙන ලස්සන වචන පෙළක් කතා කරලා නොඑක ආකාරයේ අර කිව්වේ එතුමා එක එක රැවටීම් තියෙන ආකාර අන්න එවැනි තුල මිනිස්සු රැඳවීම රැඳීම තුල අවසාන ඉතිරි කිරීමක් නැතිකොට මොකද්ද වෙලා තියෙන්නේ මිනිසුන්ට අර කියන ණය ගන්න වෙනවා මොනවා හෝ දෙයක් කරන්න ගන්නවා ගන්නෙ කොහොමද එතුමා කිව්වා 360යි පොලිය කියලා නෑ මගේ අත්දැකීම් මට අම්පාර දික් කෙනෙක් හම්බ වෙනවා එක්තරා දැන් ඒ උතාම ව්‍යාපාරි කරගෙන යනවා දවසට 110යි දින 365යි 10න් වැඩි කරොත් අවුරුද්දට 3650යි මට පේරාදෙනියද හම්බ වෙන කාන්තාවක් තාම හොඳින් ව්‍යාපාරයක් කරන ව්‍යාපාරේ වැටිලා සතියකට 120යි සති පහේ මාසයක් වුණොත් 100යි අවුරුද්දට 1200යි මෙන්න මේ 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 ආකාරයේ දේවල් නොසිතා කටයුතු කරමින් අර තමන්ගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ඒ වෙලාව ගැන විතරයි හිතන්නේ මම එතුමා කවර ඒ වෙලාවේ කුමන හරි දෙයකින් මේක ලැබෙනකොට ඒ ගැන විතරයි හිතන්නේ නමුත් ඒක ගෙවීම සම්බන්ධයෙන් කොයි ආකාරයට කරනවද අන්නේ ඒවා නොසිතා තමන්ගේ කුමන හරි ව්‍යාපාරයක් පටන් ගන්න මම අර මුලින් සඳහන් කරපු කුමන හෝ කාර්යයක් උදෙසා තුන්වෙනි තමා ළඟ නැතිවීම නිසා තමාගේ නොහැකියාව නිසා තුන්වෙනි පාර්ශවයක කුමන හෝ පිටස්තර පාර්ශවයකින් යම් මුදලක් කවර කොන්දේසි යටතේ හරි ලබා ගැනීම තමයි මේ ණයක් වශයෙන් හඳුන්වලා දෙන්නේ මේ ණය මේ විදිහට ගන්න ඔය නොඑක ආකාර හේතු බලපාන එක හේතුවක් තමයි ඇත්තටම සාධාරණ හේතුවක් තියෙන සාධාරණ අරමුණක් තියෙන ඒක තමයි සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි කියමු සමෘද්ධි අපි සමෘද්ධි මට්ටම කතා කරමු ගාමීය මට්ටම අඩු ආදායම් ලාභී ප්‍රජාව ඒ ප්‍රජාව එතකොට යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කරන්න තියෙන ව්‍යාපාරයක් පුළුල් කරන්න ඒ ණයක් ඉල්ලනවා වෙන්න පුළුවන් ඒ වගේම තව කෙනෙකුට වුණා වෙන්න පුළුවන් එනම් ගමට අර මම කියපු කණ්ඩායම් එනකොට සංවිධානගත පිරිසකුත් ඉන්නවා කියලා ණය ගන්න එහෙම ණය අරගෙන ණය නොගෙව ඉන්න ප්‍රශ්නෙකුත් තියෙනවා මේ ණය අර්බුදය මෙතුමා පැහැදිලිව කියන්න උත්සාහ දරපු ණය අර්බුදය ඇති වෙලා තියෙන්නේ අපි කියමු රුපියල් 25000ක ලෝන් එකක් ගන්නවා ණය ඒකට කිසිම ආකාරයක ඒ ලෙන්නේ කොහමද බැංකුවකින් අපි ගිහින් කියනවා දැන් ශ්‍රී ලංකා මහා බැංකුව ඉතාම සරල සහන පොලිය අනුපාතයක් යටතේ වාර්ෂිකව 106යි මාසිකව 0.5 පොලියට නායෝජනාකම ක්‍රියාත්මක කරන ඕනම සුළු හා සුද්ද්‍ර සුළු මධ්‍ය පරිමාණ නායෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක මේ ව්‍යාපාරය ආරම්භන්න. ඒ වගේම කවර හෝ වගාභෝග 34ක් ඕන වගාවක් කරගෙන යාම සඳහා 104 පොලියට ණය දෙනවා. කියන වාර්ෂිකව 104. ඒතකොට 0.04 අතර අඩු ගාණක් තමයි අවුරුද්දකට මේ මාසිකව පොලියක් වගේ පත් වෙන්නේ. මෙහෙම ගියාම ඒ ගමට එන පිරිස් මොකද කරන්නේ? අර මම කලින් සඳහන් කළ පිරිස් ඇවිත් කියන්නේ අපිත් දෙන්නේ 106ට තමයි. හැබැයි අපේ මිනිස්සු කල්පනා කරන්නේ ඒ අයගෙන් විමසන්න 106 කියන්නේ වාර්ෂික පොලියක්ද මාසික පොලියක්ද මේකේ පොලිය අය කරන්නේ අඩු වෙන ක්‍රමයටද සමතල ක්‍රමයකටද අඩු කරන්නේ අන්න එහෙම අහන්න නැතිවීම නිසා මොකද්ද වෙලා තියෙන්නේ රුපියල් 25000ක ලෝන් එකක් ඔවුන්ගේ පොලිය අනුපාතයට ගන්නවා ඒක ගෙවන්න බෑ ගෙවන්න ව්‍යාපාරයක් නෙවෙයි පරිභෝජන ණය අරන් තියෙන්නේ එතකොට මොකද කරන්නේ ඒ ණය ගෙවන්න තවත් අර කියපු විදිහට ඊට වැඩි පොලියකට තව ලොකු ණයක් ගන්න ඕන ඊළඟට ඒක ගෙවන්න බැරි වෙනකොට තවත් වැඩි පොලියකට තව ලොකු ණයක් ගන්නවා මෙන්න මෙහෙම යන්නේකට තමයි අපි මේ කියන්නේ ණය උගුල කියලා මේ ණය උගුලක් ඇති වෙන මේ ණය උගුලට කට්ටිය වැටිලා ඉන්නේ කිසියම් ආකාරයක පැහැදිලි අරමුණකටම ණය අරන්ද කියන එක පිළිබඳව මං හිතන්නේ අපි හැම කෙනාම වෙනම සලකා බැලිය යුතු කාරණාවක් නමුත් අපි කිය විදිහට බොහෝ දෙනෙක් තමුන්ගේ ණය අරන් තියෙන්නේ පරිභෝජන අවශ්‍යතාවයන් සඳහා සුළුවෙන් හෝ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා නම් කුමන හෝ පැහැදිලි අරමුණක් සඳහා නම් ආදායම් උත්පාදන ක්‍රියාවලියකට නම් අරන් තියෙන්නේ කිසියම් නොහැකියාවක් හේතුවෙන් කුමන හෝ වෙර දරනවා නම් මොනවා හරි දෙයකින් මේ තියෙන තමුන් වැටෙන නරාවලෙන් ගොඩේන්න උත්සාහයක් නම් තියෙන්නේ එවැනි අරමුණකින් නම් ණය ලබාගෙන තියෙන්නේ ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ උත්සාහයත් එක්ක ණය ආපසු ගෙවීමත් ප්‍රමාණවත් වශයෙන් ණය ගැනීමත් කරන්න පුළුවන් අද වෙලා තිබෙන්නේ මේ ණය ලබා ගැනීම කරන්නේ කාර්ය බොහෝ වෙලාවට පැවතුණත් ඒ කාර්ය බොහෝට පරිභෝජන කාර්යයන් සඳහා උදෙසා තමයි කටයුතු කිරීමක් කරන්නේ විශේෂයෙන් මෙතෙන්දී අපි ඒ පැත්තටම බර නොවී තා පැත්තට ගියොත් දැන් මේ කොවිඩ් වගේ වසංගතයක් ඒ වගේම ආපු අවස්ථාවලදී ඇති වෙලා තියෙන තත්ත්වය අනුව මිනිසුන්ගේ යම් යම් අවස්ථාවලදී විශාල අඩුපාඩු සිදු වුණාම මිනිසු ණය පැත්තට යොමු වීමක් සිද්ධ වෙලා තිබෙනවා ඒ වගේම ඇති වූ සමහර යුදමය වාතාවරණයක් තිබ්බ කාලවකවානවලදී ඕන නැති වූ අවස්ථාවක් අපහාසී සහගත තත්ත්ව මත ණයවලට ප්‍රවිෂ්ට වීමක් සිද්ධ වෙලා තිබෙනවා ඒ වගේම නොඑක ආකාරයේ ගම් වතුර වෙන්න පුළුවන් සුනාමි වෙන්න පුළුවන් සුලිසුලන් වෙන්න පුළුවන් වගා හානි වෙන්න පුළුවන් අන්න එවැනි දේවල් සිදු වූ අවස්ථාවන්වලදී මේ ණය ගැනීම සඳහා පෙළඹවීමක් ඇති කරවලා තිබෙනවා මේ ඒ අනුව ණය ගැනීම සඳහා අරමුණු රාශියයි
අපේ මගේ ඉල්ලීම තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව හැටියට අපි නියාමනය කරන ආයතන වලින් මේ ණය මුදල් ලබා ගන්න, ඒවා ඉතා අඩු පොලි මත ණය ලබා ගන්න, සීමා සහිත ණය ලබා ගන්න, අපි මේ මාධ්‍ය ආයතනවල තිල්ලෙනවා නිතර දැනුවත් කරන්න ගත යුත්තේ එක ණයයි. ඒ ණය ගෙවන තුරු තව ණයක් ගෙවන්න උත්සාහ දරන්න ඕන නැහැ. ඒතර අපිට ණය කියන ප්‍රශ්නේ ගොඩක් වේරුම් කරගන්න පුළුවන්. මේකේ මේ ඒ නිසා මොකද බැංකුවක් ගත්තත් ඔය පොලියට හෝ කුමන හෝ ආයතන ක්‍රම දෙන ණය ගත්තත් ඒ අයත් අර අපේ කාර්යවසම් මැතුමකට ඒගොල්ලෝ කරන්නේ ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා ඒගොල්ලෝ විවිධාකාර කොන්දේසි අනුගමනය කරනවා. බැංකුවත් පොලියක් කරන කරනවා වගේ ඒගොල්ලොත් අසීමිත අසීමාන්තික පොලියක් අය කරන්න පුළුවන්. අන්න එවැනි ක්‍රමවේද මත තමයි මේ ණය සඳහා පෙළඹවීමක් ඇති වෙන්නේ. ඉතින් විවිධ අරමුණු ඔස්සේ මිනිසුන් ණය ගන්නවා. අපේ අපි ඉල්ලීම කරන්නේ ණය ගැනීම සීමා කරන්න මිනිසුන් අවශ්‍ය වෙන විශේෂ කුඩා පරිමාණ ව්‍යාපාරයක් නම් ඒ ව්‍යාපාර කටයුත්ත සඳහා ගන්න ණයක් ලබාගත යුත්තේ කවර හෝ ආදායම් උත්පාදන මාර්ගයකට කියන එක තමයි මම මෙතෙන්දී බොහොම සරලව කියන්නේ. හොඳයි අපි සෝදානම් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා කරනවා ණය, ශුද්‍ර ණය, ඉතුරුම් සහ ආයෝජන පිළිබඳව. විරාමයෙන් අනතුරුව අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අද මාතෘකාව ණය, ශුද්‍ර ණය, ඉතුරුම් සහ ආයෝජන. ලේකම්තුමා, අපේ රටේ ඉතිහාසයේ සිට සීට්ටු ක්‍රමය වගේ බොහොම ප්‍රාථමික ශුද්‍ර ණය ක්‍රම භාවිතා වුණා. හැබැයි ඔබතුමා නිතර නිතරම කියනවා අපේ රට ශුද්‍ර මූල්‍ය ණය උගුලක හිර වෙලා ඉන්නවා කියලා, විශේෂයෙන්ම මේ අපේ ග්‍රාමීය ජනයා. එහෙම කියන්නේ ඇයි? මොකද මේ ශුද්‍ර මූල්‍ය ණය උගුල? පටන් ගැනීම ඉඳන් මාපෝගියොත් ඔබතුමේ කිව්වා මේ තමුන්ට ලැබෙන ආදායම ආදායමට වැඩිය වීදම් කරන අය ඉන්නවා කියලා. තව කොටසක් කොහ අඩුව වීදම් කරනවා. තව කොටසක් මම දැකලා තියෙන වැඩිම කොටස තමයි ඉන්නේ මේ තමුන්ට ලැබෙන ආදායමෙන් වීදම් කරගෙන ඉන්න කොටස. ඒ තුන් ඒවායි කොටස් තුනක් ඉන්නවා. අනිත් එක ඕක සම්බන්ධයෙන් සීට්ටු ක්‍රමය ගත්තහම වුණත් ඒක මම හිතන්නේ දැන්ට මේ තියෙන ක්‍රම වලට වඩා ගොඩක් හොඳයි. මේ වගේ මිනිසුන් අපි මට මතකයි අපි ගම්වල සීට්ටුවක් අරගෙන සීට්ටුව වෙන්දේසි කරන දවසට කට්ටිය යනවා. සීට්ටුව වෙන්දේසි කරපුවාම පළවෙනි එකට හම්බෙච්ච එක නබු ගොඩක් සන්තෝසයි. තව ඒක තව තව දිනු වෙනකොට ඒක වෙන්දේසි කරන ක්‍රමයකට ගියා. එතකොට රුපියල් අපි කියමු එක කෑල්ලක් රුපියල් 10000යි නක්. පළවෙනියට වෙන්දේසි කරන එකට ඒක 10000කට මේ ඒක රුපියල් 10000ක්ම ගෙවන්න ඕනේ නැහැ ඒකට. අන්න ඒ වගේ මේ එම්සු අර මම ආයතනයක වචනේ පාවිච්චි උගුලකට අහුවෙන්නේ නැහැ. මේක වෙලා තියෙන්නේ මේ ණය මම දැක්කේ ණය දෙන හින්දා තමයි මේ ගන්නෙ. හේතුවක් නැහැ. ගොඩක් වෙලාවට මෙතුමා එක මට වැඩිය හොඳට පැහැදිලි කරා. අවශ්‍යතාවයක් නැහැ. නැහැ. ගොඩක් වෙලාවට මේ ණය දෙනවනේ අර මිනිස්සු ඇවිල්ලා අක්කේ අයියේ නංගේ මල්ලී කියගෙන ටයි ඉස්සර මෙහෙමනේ අර ටයි එකක් දාන බයිසිකලේ ඇවිල්ලා අර අර ගංගොලි ඉන්න අම්මලාට අර මේ වයස වැඩි කට්ටියට නංගී කියගෙන දීපුවාම අර ණය ගන්නවා. ණය ඇත්තටම ණය ගැනීම සමහරට අවශ්‍යතාවයක් නැහැ. ඒක ගන්න. අනිත් එක ණය ගන්නව නම් අපේ තියෙනවා සමෘද්ධි බැංකු. සමෘද්ධි බැංකු තියෙනවා ලංකාව පුරා 1100කට ආසන්න ගානක් ශාඛා. අනිත්ේ ලංකාව පුරා ඒ කියන්නේ දැවැන්ත ලංකාව අපි වණිජ බැංකු පැත්තකට තියමුකෝ. රාජ්‍ය රජයට අයත් තියෙනවා, ලංකා බැංකු තියෙනවා, මහජන බැංකු තියෙනවා. මේ හැබැයි මේ වගේ පොඩ්ඩක් ගිය ගාවම කතා කරලා වාඩි වෙන්න කියලා එහෙම ණය දෙන ක්‍රමයක් නැහැ. මොකක් හරි කොලයක් හරි පුරවන්න වෙනවා මේ වගේ. දැන් සමෘද්ධි බැංකුව ගත්තහම සමෘද්ධි බැංකුවෙත් එහෙම ණය දෙනවා. නමුත් සමෘද්ධි බැංකුව යන මේ කොහොමද ආපහු ගෙවන්නේ? ඒ ඔක්කොම බලලා තමයි ඒක එච්චර ලොකු ප්‍රොසීඩර් එකක් නැහැ. නමුත් ඒ අනුව ණය ලබා දීමේ කටයුතු ඒ කියන්නේ දින දෙකක් තුනක් ඇතුළත සිද්ධ කරනවා. මේකේම නැහැනේ ආපු ගමන් අක්කේ ඔක පුරවලා දෙන්න කිව්වා ණය දුන්නා. හැබැයි ඒක පළවෙනි වාරිකේ ණය දෙනකොට පළවෙනි වාරිකේ අඩු කරගෙන තමයි ණය දෙන්නේ. එතෙන්දිම අල්ල ගන්න වැඩිට. ඒ නිසා මේක මං හිතන විදිහට බොහෝ වෙලාවට අනිත් එක දැන් මෙතුමා කිව්වා ඔය කම්පැනි වල කම්පැනි ඒ ඔය ණය එහෙම ණය දීලා ශුද්ධ ණය දීලා ලංකාවේ හැදිච්ච කම්පැනිතුත් නැහැ. මේ ලොකු නම් තියෙන කම්පැනි මට මේ වෙලාවේ මතක් වෙනවා. ඒකලුත් එහෙම තමයි. ඒ පළවෙනිට ඔන්න ගිහිල්ලා දෙනවා මේ ඒ සමහර CEOලා කරපු වැඩ. ඒ කියන්නේ ප්‍රධාන විධායක වල දාරලා කරලා තිනවා. ගිහිල්ලා ණය දෙනවා. ඉස්සෙල්ලාම ඊගාව අපි රුපියල් 5000ක ණය දෙනවා කියමුකෝ. ඊට පස්සේ තව ටික කාලයක් ගිහිල්ලා රුපියල් 5000ක් ගෙවා ගන්න බැරි තන 10000ක දෙනවා. ඊට පස්සේ 10000 20000 කරනවා. එතකොට කරන වැඩි ඒ අර ඒගොල්ලොන්ගේ කලමනාකාරීත්වයට පෙන්වන්නේ මේ ලාභයි කියලා. ලාභ නෙවෙයි ඇත්තට මේ වෙන්නේ. අර ණය තමුන් විසින් දෙන ණය තමයි අර පෙන්වන්නේ. දැන් පළවෙනි සැරේ ණය සහ පොලිය තමයි පෙන්වන්නේ. එතකොට ආදායමක් ආවා වගේ තමයි පේන්නේ. මොකද රුපියල් 5000ට අවශ්‍ය ණය පොලිය අවිල්ල තිනවා. ආයෙ පහු ගහමුද? මේ වගේ කම්පැනි කීයක් ලංකාවේ වැටලා තිනවද?
එහෙම එහෙම කියලා ඉන්න මේ අවුරුදු 3ක් 4ක් ඇතුළත ඒ කම්පැනි වලට කිසිම ආකාරයකට මේ ශුද්ධ මූල්‍ය පිළිබඳ මේ මේ මෙහෙම දීපු ණය ණය අය කරගන්නත් බෑ පොලි අය කරගන්නත් බෑ ඒකත් මේ කෙලිම ගත්තොත් මේක ව්‍යසනයක් හැටියට තමයි යන්නේ මට නම් කියන්න හොඳ නෑ ඒ ඒ ගොඩකට වෙලා තින්න ඒක ඒ පළවෙනි අවුරුදු දෙක ඇතුළත ඒක ලාභයක් හැටියට පෙන්වන්න පුළුවන් නමුත් ඒක ලාභයක් නෙවෙයි ඒ ඒ ඒ කම්පැනි එහෙම යන්න බෑ එහෙම 100 300 500 ලෝන් පොලි වලට යන්න බෑනේ මිනිසුන්ට එහෙම ගෙවන්න බෑනේ ඒ නිසා මේ ගොඩක් මෙතුමා කිව්වා වගේ මට කියන්න තියෙන්නේ මේ ප්‍රධාන ණය ක්‍රමයට ණයක් ගන්නකොට ඒකේ වගකීමක් ඒ වගකීම වගකීම අවබෝධ කරගන්න ඕනේ ඒක තමුන්ට නැත්නම් තමුගේ පවුල කෙනෙකුට හරි ණය ගෙවන්න වෙනවා ඒ නිසා ඒ කාර්ය අනිත් එක කිසිම ආකාරයකට පරිභෝජනය සඳහා ණය ගැනීම හොඳ නැහැ ඒ කියන්නේ පරිභෝජන ණය ගන්නට හොඳ නැහැ අනිත් විශේෂයෙන් ආයෝජන අවස්ථාවක් හැටියට තමයි එක 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 ගන්නත් ඕන හැබැයි ඒ ගැනීමේදී පොලිය පිළිබඳ සහ අනිකුත් කොන්දේසි පිළිබඳ දැඩි ලෙස විමසිලිමත් වෙන්න ඕන ඒක තමයි විශේෂයෙන් මට කියන්න වෙන්නේ මේක මට ඇත්තටම ගත්තොත් එහෙම මේ සම්බන්ධයෙන් අපිට ගත්තොත් එහෙම ශුද්ධ මූල්‍ය හොඳ නැහැ කියලා කැම්පේන් ටික අපිට ඒක උනම් දැන් බහලා දාන්න පුළුවන්නේ ඉතින් එහෙම කරන්න බෑ එහෙම ඕනනම් කරන්න පුළුවන් රටකට ආණ්ඩුවකට නමුත් එහෙම කරන්න ඇති හේතුවක් තියෙන සමහර වෙලාවල් වලට මේ එකේ හොඳ ලක්ෂණක් තියෙනවා සමහර වෙලාවට අපි කී මම දැකලා තියෙනවා ටීවී එකක් ෆ්‍රිජ් එකක් ගන්න ඕන වෙලාවක ඒ වාගේ අවස්ථාවල ගෙදරකට ටීවී ෆ්‍රිජ් ගත්ත අවස්ථා මම දැකලා තියෙනවා ඒ නිසා මේක අර එකත් හරියට ගත්තොත් මත්පැන් වාගේ මත්පැන් අපි එකපාරටම හොඳ නැහැ කියලා අපිට ඕනනම් ආණ්ඩුවට අයින් කරලා දාන්න පුළුවන් එහෙම කරන්නේ නැහැ මේක ඒ නිසා මේ ණය ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක ණය ගැනීමේදී පොලිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. අනිත් එක ණය ඇත්තටම අත්‍යවශ්‍ය කාරණයක්ද කියලා බලන්න ඕන. ඊගාවට තමයි අවසාන වශයෙන් මේ ගෙවන්නේ කොහොමද කියන එක බලන්න. ලේකම්තුමා ඔය කොයි තරම් කිව්වත් අපේ රටේ සමෘද්ධියටත් වඩා වේගෙන් මේ ශුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන බිහි වෙනවනේ හතු පිපෙනා වගේ අපේ හොඩියේ තියෙන සියලුම අකුරුරින් නම් දරාගෙන ණය දෙන ආයතන හැම නගරයකම රසක් බිහි වෙනවා ඇයි මේ? මොකක්ද හේතුව? මින් බිහි වෙනවා වගේ මේව නැති වෙනෝනේ ඒ ඒ මම අර කිව්වේ ඒක එහෙම ගත්තා අවුරුදු දෙකක් ඇතුළත ඇවිල්ලා ණය දීලා ඔක්කොම අය කරගත්තා ඊට පස්සේ ඒක ඒ කම්පැනි වලට එතන ඉහට යන්න බෑ ඒ ඒ විශේෂයෙන්ම අර හරි ලේසි මම කිව්වේ ඇවිල්ලා දවසක් ඇතුළත කිසිම දැන හැඳුනුකමක් නැතුව ඇවිල්ලා ණයක් දීලා ඒගොල්ලොන්ට ෆෝම් එකක් පුරවගෙන යන්න ඕන ඒකේ භයානකම තත්ත්වය තමයි ණය ඒ දෙන්න එන අය නෙවෙයි ණය එකතු කරන්න ඉන්නේ ඒ එකතු කරන්න ආවට පස්සේ මේ මම දන්න පෞද්ගලික මම දන්න ඇවිල්ලා වායේ තමයි කාමරේ දෙකයි ඔය ගෙවල් වල තියෙන. ඇඳේ ඇවිල්ලා වාඩ් මේ ගෙදර ඇවිල්ලා වාඩි වෙන ඇඳේ. ඇඳෙන් නැගිටින් නෑ. ඒ එදා දවසේ පොලිය දෙනකම් මේගොල්ලෝ යන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ ඇඳ නැහැ කියලා කියන්නේ ඇත්තටම. ඒ තරමට මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහරට ලිංගික අතවර වලට ඒ වගේ ඊගාවට ණය ගෙවීමේ ක්‍රම වශයෙන් ඒවත් භාවිත කරලා තියෙන අවස්ථා තියෙනවා. ඒ වගේ මේක ලොකු සමාජීය ප්‍රශ්නයක් ඇති කරලා තියෙන අවස්ථාවක්. ඒකට මම යමක් එකතු කළොත් එතුමගේ අදහසට තුම පැහැදිලිව කිව්වා මේ කියන්නේ උස්සද ඔබතුමිය ආපු ප්‍රශ්නේ තමයි මෙවැනි තත්ත්වයක් තියදී ඇයි මෙතන හතු පිපෙන්නා වගේ බිහි වෙන්නේ කියලා. ඒ වගේ ජනයාට යන්නේ ඇයි කියන එක. ඒකේ හරි එතුමා පැහැදිලි ඉස්සෙල්ලා කිව්වා සමෘද්ධිය තමයි ගමේ තියෙන සරලම ආයතනේ දැන්. ගමේම පල්ලෙහා මට්ටමම දක්වා ප්‍රජාමූල සංවිධානත් එක්ක හැදිලෙන එක සමෘද්ධි සාකා බැංකු සාකා 1000 ගණනක් තියෙනවා මේ සියලු දෙනා අවබෝධයෙන් ඉන්නයි සමෘද්ධි බැංකුවකින්වත් ලෝන් එකක් ගන්න ණයක් ගැනීමට පහසුකමක් ඇත්තේ නැහැ මේ සමෘද්ධි බැංකුවේ මැනේජර්ට ඒ කළමනාකරු හෝ සේවකයෙක් ගැනීම තියෙන සංවර්ධන නිලධාරී ගිහිලා කියන්නේ ණය ගන්න 10 දිනක එකතු කරන එන්න කියලා ඒකේ ණය දීමේ ක්‍රමවේදයක් තියෙනවා ඒ ණය ක්‍රමවේදය තමයි එතුමාගේ අවමසෙන් කොලයක් හරි පුරවන්න ඕනේ කියලා ඒ කියන්නේ සමෘද්ධි කළමනාකරු හා ඉන්න සංවර්ධන නිලධාරියා එයාගේ පුද්ගලයා ඒ ගමේ ඉන්න හැම පුද්ගලයා පිළිබඳව දන්නවා ඒගොල්ලෝ ගැන අවබෝධයෙන් තමයි සමෘද්ධි ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට මේ සමෘද්ධි ක්‍රියාත්මක වෙනකොට ලේසියෙන් සමෘද්ධියෙන් අර එකතු වෙලා ඉන්න ණයක් ගන්න කිව්වට ණයක් ලබා ගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරය කියන එකේ කිසියම් විනයක් ඇතුව ණයයන්. ඒ වගේම බැංකු පද්ධතිය විනයක් ඇතුව ණයයන්. මුදල් ලබා දීමක් කරන්න. ඒතකොට මේන පිරිස අපිට පැහැදිලිවම කියනවා මේ අය හදාගෙන යන කුඩා කණ්ඩායම් කළ ක්‍රමයක්. කුඩා කණ්ඩායම් ක්‍රමයේ ලෝකේ ඉතාම සාර්ථකව දුප්පත් මිනිස්සු ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක වන අපසුරකුම් නැතුව යම්කිසි ආදායම් උත්පාදන මාර්ගයකට මූල්‍ය පහසුකම් සපයන ඉතාම හොඳ ක්‍රමවේදයක් තමයි කුඩා කණ්ඩායම් කරන්නේ. මේ අය එන්නේ එවැනි කණ්ඩායමක් එකතු කරගන්න කීප දෙනෙක් මොනවටද ණය ගන්න. මම කිව්වා වගේ ණය ගන්නකොට ඒ දෙන සරල වචන
ඒ හොඳ මේ මේ ආදරණීය වචන එකක්වත් නැහැ අය කරන්න ගියානොලේ අය කරන්න ගියාම ඇති වෙන දුෂ්කරතාවය තමයි කිව්වේ තම ඒ නිසා මෙවැනි ආයතන ගම් වලට එන්නේ අර ඇත්තටම අපිට විනයානුකූල ණය දෙන ආයතන වල තියෙන නීති රීති යම් ප්‍රමාණයක් තියෙනවා අන්න ඒවා පිළි නොපැද පැනල දෙන ණය කියලා තමයි අපි මේකට අපි මූල්‍ය සාක්ෂරතාවය කියලා පොතක් ලියලා තියෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව ඒක සියලුම දේවල් ආදායම් උත්පාදනය කරන්නේ වියදම් කරන්නේ ඉතිරි කරන්නේ ආයෝජනය කරන්නේ මුදල් මඟඩි මුදල් මොනවද මේ කියන හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වෙදී කොහොමද ණය ගන්නෙ ණය දෙන්නේ ණය භාවිතා කරන්නේ හැමදේම ගින් රුත්තද අපි ඒකේ කිව්වේ මෙන්න මේ වාගේ ඇවිල්ලා යන දෙන පැනල දෙන ණය කියලා පැනලා දෙන ණය කියනකොට මෙතුමා කිව්වේ අවශ්‍යතාවයක් නැතත් ගන්නවා කියලා පැනලා ගන්නවා පැනලා දෙනකොටයි පැනලා ගන්නකොටයි ගියා මොකද වෙන්නේ අන්න ඒ දේ තමයි ඔය ගම් වල ඔය නිරන්තරයෙන් කණ්ඩායම් ඇවිල්ලා හැදෙනවා කියන කණ්ඩායම් ඒක තමයි මේ ඇතරම් තියෙන්නේ මේ අපේ පවතින නීති රාමුවෙන් පරිබාහිර විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය තුළ විශාල කණ්ඩායමක් විශාල ණය මුදල් ප්‍රමාණයක් අරගෙන තිබෙනවා ඒ වගේම එය යම්කිසි කර්මාන්ත විශාල සමුදායක් ආරම්භ කරලා තියෙනවා එයාගේ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් තියෙනවා රටේ ආර්ථික විශාල දායකත්වයක් දක්වනවා ඉතින් එය ණය දීමේදී අනිකුත් අර මූල්‍ය පද්ධතිය තුළ ණය දීම විධිමත් ආකාරයේ යම්කිසි ක්‍රමවේදයක් පවතින නිසා ඒවෙන් පරිබාහිර ණය දෙන අයට තමයි මිනිස්සු ඇදෙන නිසා තමයි අර කණ්ඩායම නිරන්තරයෙන් අලුතින් අලුතින් සංවිධාන ගම් වල ඇති වෙන්නේ නැත්නම් කියන්නේ පැනලා පැනලා දින ණය පැනලා ගන්නවා එතකොට පැනලා යන්නේ නෝ කියලා හොඳයි සභාපතිතුමා මේ ලේකම්තුමා කියනවා සමහර ශුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන වල 100ට 360ක පොලියක් ආය කර ගන්නවා කියලා මේ වගේ පොලි ආය කර ගන්න ආයතන පිළිබඳව විගණන කටයුතු වලදී නියාමනයන් හෝ ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක වෙන්නේ නැද්ද දැන් උදාහරණයක් ඇරෙයිට එක පැත්තකින් ජනතාවගේ තැන්පත් මුදල් අරගෙන ඒ මුදල් තව පිරිසකට ණයට දෙනකොට තමයි ඔය නියාමනයේ මැදට එන්නේ රජයේ මැදිහත් වීම. හරි එහෙම නැතුව පුද්ගලික ආයතනයකට හෝ පුද්ගලයෙකුට තමන් කැමති නම් තමන්ගේ මුදල් ණයට දෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එහෙනම් කොහෙද ගැටලුව තියෙන්නේ? දැන් ණය ණය කියන එක ආර්ථිකයක අනිවාර්ය අංගයක්. ඒක නවත්තන්න බෑ. ණය තියෙනවා. ණය තියෙන්නත් ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ණය නිසා ඔය දැන් කතා කරපු දේවල් එක්ක බැලුවහම විශාල පිරිසක් යම්කිසි අගතියකට පත් වෙලා තියෙනවා කියන එක නේ. එහෙනම් මොකද්ද ගැටලුව? කොහෙද ප්‍රශ්නේ තියෙන්නේ? ලංකාවේ බැංකු කොච්චර තිබුණත් ඒ බැංකුවලට ගිහිල්ලා යම්කිසි ණය මුදලක් ලබා ගැනීමට හැකියාවක් නොමැති පිරිසක් ඉන්නවා. මොකද බැංකුවක් මම කිව්වනේ මූල්‍ය ආයතනයක් හෝ මූල්‍ය සමාගමක් හෝ බැංකුවක් හෝ ණයට දෙන්නේ තැන්පත් හිමියන්ගේ මුදල්. එසේ ඒ ආයතනයේ බැඳිලා ඉන්නවා ඒ තැන්පත් හිමියන්ගේ මුදල් ආපසු ගෙවීමට. එම නිසා ඒ අය හිතුව මතේ එහෙම එහෙම ණය දෙන්නේ නැහැ. ඒ ණය ගැනීම සඳහා යම්කිසි ආකෘතියක් මත හැදිච්ච නීති රීති පද්ධතියක් අනුව තමයි ණය දෙන්නේ. එතකොට සමාජයක ඉන්නවා එම එවැනි සුදුසුකම් වලට උරුමකම් කියන්නේ නැති පිරිසක්. ඒතර එයාලට බැංකු වලින් එහෙම නැත්නම් සංවිධානාත්මක මූල්‍ය ආයතන වලින් ණය ගන්න බෑ. හැබැයි සල්ලි ඕනේ. එතකොට අපි බලන්න ඕනේ මේ පෞද්ගලික අංශවලින් ඔය කියන මූල්‍ය ආයතන වලින් නියාමනයේ යටත් වෙන්නේ නැති මූල්‍ය ආයතන වලින් ණය දෙනකොට දැන් ලේකම්තුමා කිව්වා වගේ පරිභෝජන ණයද එහෙම නැත්නම් ආයෝජන ණයද රටක උනන්දු කරවන්න ඕනේ ආයෝජන ණය. දැන් අපේ රටේ ශ්‍රම හමුදාව ගත්තාම මම හිතන්නේ ලක්ෂ 85ක් විතර 8.5 මිලි. ඒතර ඕකෙන් රජයේ කොටස 100ට 15ක් විතර ගන්න අනිත් 30ක් විතර 15කට පොඩ වැඩි. එතකොට දැන් අනිත් අය පුද්ගලිකාංශය කියලා වැටෙනවා. ඕකේ ඉන්නවා විධිමත් පුද්ගලිකාංශයේ රැකියාවල ඒ කියන්නේ ඔබ වැනි සමාගම්වල එහෙම නැත්නම් අර්ධ රාජ්‍ය ආයතන වැඩ කරන අය ඉන්නවා. හැබැයි ඕකෙන් තුනෙන් දෙකක් ඉන්නේ ඔය කිසිම තැනකට අයිති වෙන්නේ නැති අය. හැබැයි ඒ අයට සිද්ධ වෙනවා මොකක් හරි ආදායම් උපයන මාර්ගයකට යන්න. ඒ අය ඒ ආදායම් උපයන මාර්ගයට යන්න නම් තමන් සතු ඉතිරි කිරීම මුදලක් නැත්තම් එයාලට සිද්ධ වෙනවා යම් කිසි තැනකින් ඒ මුදල ණයට ගන්න. ඒක වැරද්දක් නැහැ. මොකද ආදායම් ඉපෙීමේ කාර්යයක් සඳහා තමයි එයාලා එතකොට ඒ ණය මුදල ගන්න පෙළඹෙන්නේ. දැන් එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ අපි සුද්ධ මූල්‍ය ආයතන ටික ඔක්කොම තහනම් කරලා දානවද? එහෙනම් ඒ පිරිසෙන්
ණය ලබා ගන්න අයට එතකොට මොකද වෙන්නේ? එහෙනම් අපි කියන්න ඕන දේ තමයි නියාමනේ එන්න ඕනේ එතනදී මොකද්ද? මේ පරිභෝජන කටයුතු සඳහා ණය. දැන් පරිභෝජන කටයුතු සඳහා ණය කියලා ගුවහම අනවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගන්න වෙන්න පුළුවන්. හරි එතකොට ටීවී ගන්න හරි ෆ්‍රිජ් ගන්න හරි දැන් මම කියන්නේ අනවශ්‍ය කියලා කියන්නේ මේ තම ඒ අවස්ථාවේදී සමහරවිට ඒක අනවශ්‍ය එකක් වෙන්න පුළුවන් ණය වෙලා ගන්න තරම් දැවෙන ප්‍රශ්නයක් වෙන්න බෑ ඉතින් එහෙම දෙයකට යම්කිසි නියාමනයක් අවශ්‍ය වෙනවා එතකොට දැන් ඕකට මහ බැංකුවට මැදිහත් වෙන්න බෑ එහෙමනම් ලංකාවේ තියෙනවා පාරිභෝගික සේවා අධිකාරිය කියලා එකක් දැන් අපේ රටේ පාරිභෝගික සේවා අධිකාරියේ විෂයපතය ওই තැන්වලට තාම දියුණු වෙලා නැහැ. දැන් දියුණු රටකට ගිහිල්ලා බැලුවොත් එහෙම පාරිභෝගික සේවා අධිකාරියකට පුළුවන් ඒ රටවල පාරිභෝගික සේවා අධිකාරිය තියෙනවා කියලා නෙවෙයි මම කියන්නේ. වෙනත් නම් වලින් එම ආයතනයේ තියෙනවා. එයාලා යම් යම් නීති රීති ක්‍රියාත්මක කරනවා මේ අනවශ්‍ය දේවල් කරලා මහජනතාව පීඩාවට පත් නොකිරීමට වග බලා ගැනීමට. උදාහරණයක් මම කියන්නම්. අපි හිතමු දැන් එක රටක නීතියක් තියෙනවා මම දන්නවා මේ භාණ්ඩයක් විකිණීමේදී එහි ඉතිහාසය වෙනස් කිරීම තහනම්. මොකද ඉතිහාසය වෙනස් කරනවා කියන්නේ? දැන් හොඳම උදාහරණය අපේ රටේ හරිම ප්‍රසිද්ධයිනේ. මේ පාවිච්චි කරපු වාහන ගන්නකොට මීටර අනිත් පැත්තට කරකවලා තමයි දෙන්නේ. ඒක තමයි කියන්නේ ඉතිහාසය වෙනස් කරනවා. ඒ වගේම දැන් බලන්න මෙතුමන්ලා දෙන්නම කියපු එක කාරණයක් තමයි අපිත් දෙන්නේ 106 පොලිට කියලා කියනවලු මේ ශුද්ධ මුල්‍ය ආයතන. මූල්‍ය සාක්ෂරතාවය නැති හින්දා තමයි මේ අමාරු වෙටෙන්නේ. එහෙමනම් අනිවාර්යයෙන්ම රටේ නීතියක් තියෙන්න ඕනේ ණය දෙනවා නම් ලිඛිතව ඒක මහජනතාවට දැනුම් දෙන්න ඕනේ කියන එකක්. එතකොට අක්කේ අයියේ මල්ලි කියලා හරියන්නේ නැහැ. ඒකේ තියෙන්න ඕනේ පොලිය අනුපාතය අවුරුද්දකට වාර්ෂික පොලිය අනුපාතය පමණයි ඒක සඳහන් කළ යුත්තේ. ඒතර වාර්ෂික පොලිය අනුපාතය කියන එක දන්නවා නම් අර 103600ට මිනිස්සු ලෝන් ගන්න ජීවිතේ ඒක් සිද්ධ වෙන්නේ නැහැ. තවත් දෙයක් තියෙනවා. දැන් මමත් බැංකුවක සභාපතිවරේ. දැන් රජයේ බැංකුවක. ප්‍රශ්නේ තියෙන්නේ මේ කොච්චර බැංකු ශාඛා තිබුණත් රටේ රසක් මුලක් නැහැ බැංකු ශාඛා තියෙනවා. හැබැයි මේ බැංකු ශාඛාවල ඉන්න නිලධාරීන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාම්ප්‍රදායික තැන්පත් වලින් ණය දෙන හින්දා එයාලට යම්කිසි බැඳීමක් තියෙනවා වගකීමක් තියෙනවා සහ බයක් තියෙනවා. ඒකට ඒගොල්ලෝ උත්තර දෙන්න ඕනේ. හරි. තර එහෙමනම් ඔය කියන ශුද්‍ර මූල්‍ය ණයවලදී එන තව ගැටලුවක් තමයි මෙයාලට අප පහසුකම් නැහැ. එහෙම නැත්නම් උකස්කරයක් තියන්න විදිහක් නැහැ. තර උකස්කරයක් තියන්න විදිහක් නැත්නම් අපි කියන මෝගේජ් එකක් තියන්න විදිහක් නැහැ. තර ඒ අයට හැබැයි ඒ ණය අවශ්‍යයි. ඒ මොකටද? ආදායම් ලැබීමේ කාර්යයකට. තර රටේ මෙන්න මේ පිරිසට ණය දෙන්න මොකක් හරි ක්‍රමයක් හදන්න ඕනේ. තර මේක ශුද්‍ර මූල්‍ය ණය කියන එක සම්පූර්ණයෙන් වෙළඳපළෙන් අතුගාලා දානලා ඒක කරන්න බෑ. එවැනි ආයතන තිබිය යුතුයි. හැබැයි එවැනි ආයතන මෙහෙවීම ශ්‍රී ලංකා මහ බැංකුව ඇරුණොත් මොකද මගේ සල්ලි ණයට දෙන්න මට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. පෞද්ගලික අංශයේ ආයතනයකටත් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ගැටලුව තියෙන්නේ ওই ශුද්‍ර මූල්‍ය ණය ආයතන සමහර ඒවා ණයට සල්ලි දෙන්නේ රටේ සාමාන්‍ය බැංකුවලින් ණයට සල්ලි අරගෙන. ඒතර කාගේද වැරද්ද මෙතන? දැන් මටත් ආවා මගේ මිලියන 800ක ණයක් කිල්ලෝ ඇවිල්ලා ඒක ශුද්‍ර මූල්‍ය ආයතනයක්. මම බොහොම ස්තුතියි මේ මං සලකා බලන්නම් කියලා දේශපාලන කතාවක් දාලා යවුවා. ඉතින් දැන් මේගොල්ලන්ගේ බැලන්ස් ෂීට් එක අරන් මම බැලුවා. ඒගොල්ලන්ගේ ගිණුම් අරන් මම බැලුවා. මම ගණ කාර්යකාරීවරේ අරන් බැලුවාම ඒගොල්ලන්ට ණය දීලා තියෙන්නේ මේ රටේ බැංකුවලින්. දැන් ඒතර කාගේද වැරද්ද? ගත්ත මිනිසුන්ගේද වැරද්ද? නැහැ. එහෙමනම් මොකක් හරි නීතියක් එතනින් එන්න ඕනේ. මොකද ගොඩක් දෙනෙක් පස්සේ ගිහිල්ලා මිනිස්සුන්ව මෙහෙ ඔයා ණය ගන්න මෙහෙමයි ඔයා ණය ගන්න ඕනේ මෙහෙමයි ඔයා ණය එහෙම නෙවෙයි වෙන්න ඕනේ මේ ණය දෙන ආයතන කීපයයිනේ තියෙන්නේ ඒ අය අල්ලගෙන ඒ අය හරහා තමයි මේ නියාමනේ සිද්ධ වෙන්න ඕනේ එතකොට ওই ප්‍රශ්නේ සාමාන්‍ය මට්ටමකට ගේන්න පුළුවන් ඔබ විගණනයක් ගැන අහුවා ඔන්න ඕක තමයි ඊටම වැදගත් දේ ඕවා තමයි මේ රටේ සිද්ධ වෙන්නෙම නැති දේවල් ඔය කිව්ව ලේකම්තුමා කිව්වනේ මුල් ආයතන ඇවිල්ලා වැහිලා යනවා කියලා ඒ වැහිලා යන්න හේතුවත් ඒක ඒ වැහිලා යන්න හේතුවත් ඒක තමයි මොකද මූල්‍ය පිළිබඳව විනයක් නැහැ. ඒතර මූල්‍ය පිළිබඳ විනයක් නැහැ. මූල්‍ය පිළිබඳ සාක්ෂරතාවයේ කම්පැනි කාර්යයන්ටත් නැහැ. මේක තමයි වැදගත්ම කතාව මම කියන. අපේ මිනිස්සු ආයෝජනය කරන්න කිසි කෙනෙක්ගෙන් අහන්නේ නැහැ. උපදෙස් ගන්න නැහැ. ලෙඩක් හැදිලා බලන්නකෝ. ඔබ හිතනවාද මේ ලංකාවේ තියෙන පෞද්ගලික ලොකුම ස්පිරිතාල ටිකේ බෙහෙත් ගන්න ගිහිල්ලා ඉන්න හොඳ සල්ලිකාරයෝ කියලා?
ඔබට යම් කිසි ගැටලුවක් ඇති වුණාම පාරේදි කියමුකෝ අපි පොලිස් කාරයට පගාවක් දෙන්නේ නැද්ද දෙනවා ආදායම් බදු එකෙන් ලියුමක් ආවම මොනවා හරි කරලා ගිහලා ආදායම් බදු එකේ මිනිහට පගාව දෙන්නේ නැද්ද දෙනවා සුරා බදු එකේ නිලධාරින්ට පගාව දෙන්නේ නැද්ද දෙනවා කස්ටම් එකට දෙන්නේ නැද්ද දෙනවා මොනහරි පටලැවිල්ලක් කරගත්තාම ඕක නඩුවක් දැම්මම හොයන්නේ හොඳම ලෝයල්ලානේ හොයන්නේ හොඳම නීතිඥයෝ ඒගොල්ලන්ට කියලා සල්ලි දෙන්නේ නැද්ද හැබැයි කවුද කීයෙන් කී දෙනාද 100ට මට පුළුවන් නම් හොයලා කියන්න ආයෝජනය කරනකොට ආයෝජන උපදෙස් ගන්න සල්ලි දීලා ආයෝජන උපදෙස් අරගෙන ආයෝජන කරන කීයෙන් කී දෙනාද එහෙම ක්‍රමවේදයක් නැහැ එතකොට එහෙමනම් වෙන්න ඕනේ මොකද්ද මේ කුඩා ව්‍යාපාර ගෘහාශ්‍රිත කර්මාන්ත ශුද්‍ර කර්මාන්ත වගේ ඒ දේවල් ව්‍යාපාර කරන අයට නිසි උපදෙස් ලබා දීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි. මෙතනදී මෙහෙම දෙයක්ත් කියන්න ඕනේ. ඔබතුමාලා දෙන්නම කිව්ව දෙයක් තමයි මේ ගම්වල මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ සමහර අයට. දැන් මෙතන ගමේ බලන්න රජ නිලධාරී කී දෙනෙක් ඉන්නවද? ග්‍රාම සේවක ඉන්නවද? පවුල් සෞඛ්‍ය සේවකාව ඉන්නවද? සමෘද්ධි නිලධාරියා ඉන්නවද? කුපනිස ඉන්නවද? තව එක්කෙනෙක් ඉන්නවද? ආර්ථික සංවර්ධන දාරිය. පස් දෙනෙක් ඉන්නවද? මොනවද පඩි ආරං කරන්නේ? මේක ගැටලු මේකයි ගැටලු හරි ඔය පෞසව කිසේ කා මුකුත් කරන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ මෙච්චර රජයේ මුදලකින් පඩි අරගෙන මං හිතන්නේ රජයේ බදු ආදායම 53ක් කියන්නේ රජයේ සේවකයන්ට වැටුප් ගෙවන්නයි පෙන්ෂන් ගෙවන්නයි හැබැයි ඒකෙන් ජනතාවට සැපෙන සේවයේ ගුණාත්මක භාවය වැඩි වෙලා තියෙනවද නේද අපි බලන්න ඕනේ මේ පැත්ත මේ නිලධාරීන්ගෙන් මේ මිනිස්සුන්ට වැඩක් වෙන දෙයක් කරන්න ඕනේ මේ මිනිස්සු අසරණයි මේ මිනිස්සු අහිංසකයි මිනිස්සු නොදැනුවත්කමට මිනිස්සු කරන්න දෙයක් නැති හින්දා තමයි මේවා ගිහිල්ලා පැටලෙන්නේ. හරි. එහෙමනම් හරි ශුද්‍ර මූල්‍ය ආයතන කරන්න ආන්ඩුවෙන් කියලා. හැබැයි පුතෝ දෙන්න බෑ මොනවටද? පරිභෝජන අය දෙන්න බෑ. එහෙම නැත්තම් දාන්න ඕනේ මෙච්චරයි දෙන්න පුළුවන් එක ලිමිට් එක. අර මම දන්නේ මට මතක නැහැ ඔබතුමාලා දෙන්න එක්කෙනෙක් කිව්වා එක ණයක් ගෙවල ඉවරනහම අනිත් අය. අන්න ඒ වගේ. එහෙම ක්‍රමවේදයක් තියෙනවා. මේ මොනවා කරන්නත් අපි තුන් දෙනාම කියපු කාර්යයක් තමයි මිනිස්සු පරිභෝජනයට ණය ගන්නවා. ඇයි පරිභෝජනයට ණය ගන්නේ? කොවිඩ් එක හින්දා මිනිස්සුන්ගේ රස්සාව සමහරලාවට නැති වෙලා ගියා, කම්පැනි වැහිලා ගියා. සමහර රජයේ සේවකයන්ගේ අතිකාල දීමනා නැති වෙලා ගියා වැඩ නැති හින්දා. පඩිය විතරයි. දැන් ණය ගෙවා ගන්න විදිහක් නැහැ. එතකොට ඒ අයට කොහොම හරි 25 වෙනිදාට පඩිය ආවනේ ගිනුමට. පුද්ගලික අංශෙත් භාගයක් හරි ආව කියමුකෝ. කොටසකට ලැබුණෙම නැහැ. ඒකත් මන් දන්නවා. අර අපි ওই කතා කරන පිරිසට මොකද්ද වෙන්නේ කොහොමද ජීවත් වෙන්නේ විතර පරිභෝජනය ගන්න එපා කියන්න පුළුවන්ද දැන් මොකද්ද ගැටලුව මේ රටේ ඔබට තේරෙන්නේ නැද්ද සමාජ ආරක්ෂණ ක්‍රමයක් හරි එකක් තියෙන්න ඕනේ කියන එක මේ මිනිස්සු වෙනුවෙන් එතකොට මේ මිනිස්සු යන්නේ නැහැ නේද මේ පරිභෝජනය ගන්න මේ මිනිස්සුන්වත් සම්බන්ධ කරගෙන මොන ආණ්ඩුව ආවත් මම කියන්නේ මේ දේවල් වෙලා නැහැ සමාජ ආරක්ෂණ ක්‍රමයක් හරියට තියෙනවා නම් ඔය කියන පරිභෝජනය ගන්න මිනිස්සු ඔය කියන විදිහට පෙළඹෙන්නේ නැහැ එල්ලිලා මැරෙන තරම් රිස්ක් එකක් අරගෙන අවදානමක් අරගෙන ගිහිල්ලා එහෙම ණය ගන්න යන්නේ නැහැ. ඒ නිසා සමාජයේ සිද්ධ විය යුතු ආයතන ව්‍යුහයේ මේ සංවිධාන ව්‍යුහයේ යම් යම් වෙනස්කම් වෙන්න ඕනේ මේ රටේ. ඒ ටික වුණොත් තමයි ඇත්තටම මේ ප්‍රශ්න වලට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අරගිල් වරංගිල නඩු දාලා දැන් මම දැක්කා ඉතින් ඔය ෆිනෑන්ස් කම්පැනි ටික වටනවා මහ බැංකුවේ ඔබතුමා දන්නවා. මිනිස්සු එල බෝඩ් අල්ලනවා මිනිස්සු කියන්නේ මොකද කම්පැනි කාර්යාල කරන් හිරේ දාන්න කියලා. ඉතින් මිනිස්සුට හිරේ දැම්ම කියලා ණය හම්බ වෙන්නේ නැහැ නේද? දීපු තැන්පත් මුදල් හම්බ වෙන්නේ නැහැ නේද? එහෙම වෙන්නේ නැහැ. හරි. ඒ නිසා යම් නොමගේ ඒ මිනිස්සුත් නොමගේ ගිහිල්ලා ඉන්නේ. මොකද නීතිඥයෝ ටිකක් අල්ලගෙන උසාවියට ගිහිල්ලා කෝටි ගණන් ලක්ෂ ගණන් මිලියන් ගණන් වියදම් කරලා නඩු කියනවා. 2008 සමාගම් කීපයක් අපි දන්නවා වැටුණා. මම නම කියන්නේ නැහැ. අද වෙනතුරු කාටද තැන්පත් මුදල් හම්බෙලා තියෙන්නේ? කාටවත් හම්බෙලා නැහැ. එක තැනකද රජයේ මුදලින් ගෙව්වා. ඒකත් වැරදි. කම්පැනිය බංකොලොත් වුණාම ඒවා රජයේ මුදලින් ගෙවන්න නීතියක් කොහෙවත් නැහැ. ඒකත් වැරදි. ඉතින් මෙන්න මේ කියන මේ ව්‍යුහාත්මක වෙනස්කම් ටික මේ රටේ ඇති කරුවේ නැත්තම් මට තව වරුදු පහකින්ත් ඇවිල්ලා මේ ටිකම තමයි කියන්නේ. කාලත්‍රි කතාබහ තුලින් අද අපි කතා කරමින් ඉන්නේ ණය ශුද්ධ ණය ඉතුරුන් සහ ආයෝජන පිළිබඳව. අපි ලංකාවේ ශුද්‍ර ණය ගැටලුව පිළිබඳව කතා කරා. අධ්‍යක්ෂතුමනි ලංකාවේ මේ ණය දෙන ආයතන සම්බන්ධව ක්‍රියාත්මක වන නීතිය මොන වගේද මහ බැංකුවේ වාරණ තහංචි තියෙනවද මේ ආයතනවලට?
මෙතන වාරණ තහංචි පිළිබඳව මෙතුම පැහැදිලිව කිව්වා. මොකද තැම්පත් මේ ආයතනයක දැන් ඕනම ආයතනයක දැන් විධිමත් මූල්‍ය පද්ධතිය කියන එක තමයි මම නිතර භාවිතා කරන්නේ. විධිමත් මූල්‍ය පද්ධතිය කියන එක තමයි බැංකු තමයි පැහැදිලිවම අපි කියන්න තියෙන්නේ. බැංකු ණය දෙන්නේ කොහොමද? කාගේ දේපොළ කාගේවත් දෙයක් නෑ. මේ රටේ මිනිස්සුන්ගෙන් එකතු කරගත්තු ඉතිරි කිරීමේ හා අනිකුත් තැන්පත් මුදල්. ඒතර ඒකෙන් තමයි ඒතර ඒකට යම් කිසි පොලි අනුපාතයක් ගෙවනවා. ඊට වඩා වැඩි අනුපාතයක් ණය සම්බන්ධයෙන් අය කිරීමක් නොකළොත් ඒ ආයතනයට යන්න බෑ. ඒ ආයතන ඉස් ක්‍රියාත්මක කිරීමේ තේරුමක් නෑ. එහෙමනම් මොකද වෙන්නේ? ආයතනයෙන් ගන්න කෙනෙකුගෙන් පිටින් එක පැත්තකින් ගන්නවා තැන්පත් වශයෙන් මුදල්. ඒවා එක රාශි කරලා ඉල්ලන පාර්ශ්වයට ණය වශයෙන් දෙනවා. මේ කියන්නේ මූල්‍ය අතරමැදිකරණයක් තමයි මේ 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 මූල්‍ය ආයතනෙන් සිදු කරන්නේ. ඉතින් එහෙම වෙනකොට ඒක පාලනය කරන්න නීති රීති තියෙනවා එවැනි ආයතනවල. එතුමා ඒක පැහැදිලිව කියලා දුන්නා කොහොමද මේක වෙන්නේ කියන එක පිළිබඳව. අන්න එවැනි නීති රීති සමුදායක් ඕනම බැංකුවකට එයා මේ ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරන ආයතනවල තැන්පතු බාර ගන්නවා නම් තැන්පතු සම්බන්ධයෙන් නීති රීති සමුදායක් තියෙන කොහොමද තැන්පතු බාර ගන්න පුළුවන් ආයතන නියම කරලා තියෙන ආයතනට පමණමයි තැන්පතු බාර ගන්න පුළුවන්. අර එතුමා කිව්වා කතාවක් තමයි ණය පුද්ගලයෙකුට ණය තියෙනවා ඕනෙකට සල්ලි තියෙනවා ණය දෙන්න පුළුවන්. හැබැයි ඒක අපර නියාමනය කරන්න බෑ. හැබැයි ඕනම කෙනෙකුගේ තැන්පත් රුපියලක්වත් එකතු කරන්න බෑ කාටවත්. ඒක ඉතාමත් අදින් නියාමනය වෙනවා. ඒක නීති රීති ක්‍රියාත්මක වෙනවා. නමුත්තුමා සභාවෙන්න මට මේ මේ කාරණේ පැහැදිලි කරන්න අපි හිතමු මම කැමති කෙනෙකුට මුදලක් ණයට දෙන්න. මම කැමති ඔබතුමාට යම් කිසි මුදලක් ණයට දෙන්න. මට මං ණයට දෙන මුදල වෙනුවෙන් කැමති ඕනෑම පොලියක් ඉල්ලන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? පුළුවන්. ඉතින් මේ පුද්ගලයාගේ කැමැත්තනේ ඒ පුද්ගලයා ඉල්ලනවා නම් මේ මම ගන්න කැමති නම් මොනවා හරි ක්‍රමයකට මට මේ මුදල ඕන නම් මගේ අවශ්‍යතාවය ඌ හරියට අවබෝධ කරගත්තා මෝට දැන් මේ මුදල අවශ්‍යමයි මොහොතේ ඕනම අනුපාතයකට ගන්නවා කියලා තීරණය කරගත්තොත් ඔව් කියන අනුපාතයක් ඔහු නියම කරගන්නවා මම අපි ගන්න මිනිහත් ඒ අනුපාතයට ගන්නවා හැබැයි අවසානයේ නීතිමය ප්‍රශ්නයේ ගැටුමක් ඇති වෙච්ච වෙලාවක උසාවි ගිහිල්ලා දැම්මුත් එන රටේ පවතින පොලිය තමයි අය කරන්නේ ඔව් දැන් මෙහෙම එකක් තියෙනවා දැන් අපි ඕක ගැන කතා කරනවා දැන් ගොවිතැනේදී මොකද්ද වෙන්නේ ගොවියට බීජ ටික නිකන් දෙනවා පොහොර ටික දෙනවා කෘමිනාශක ටික දෙනවා වී ටික ගන්න කොට අර ටික ඔක්කොම කපලා දෙනවා ඉතින් ඒක එතනත් ඒකම තමයි වෙන්නේ මේ ආර්ථිකයේ ව්‍යුහය හැදිලා තියෙන්නේ එහෙමයි දැන් මේ දවස්වල ලොකු කතාවක් යනවා අසහල් පිළිබඳව ප්‍රශ්නේ තියෙන්නේ එතන සභාපතිතුමා අපි දකින්නවානේ සමහර මේ මේ ග්‍රාමීය ප්‍රදේශවල දිනපතා මුදල් එකතු කිරීමේ පදනම් මත ඩේලි කලෙක්ෂන් කියලා කියන්නේ එහෙමත් ණයට මුදල් දෙන අය ඉන්නවා කෙනෙක් ණයට පොලියට මුදල් ලබා දෙද්දි මහ බැංකුව හෝ කොහේ හෝ ලියාපදිංචි වීමක් ඉන්න අවශ්‍ය නැහැ මගේ සල්ලි ණයට දෙන්න මං කාගෙන්වත් අහන්නේ නැහැ මගේ සල්ලි මගේ ඉතිරි කිරීම මම දීපලක් විකුණලා හරි මම ණයට අරන් කාට හරි ණයට දෙනවා නම් කාටවත් ඒකේ වැඩක් නැහැ ඒකට ව්‍යාපාරයක් හැටියට ලියාපදිංචි වෙලා දෙන්න ඕනෙත් නැහැ මට පුළුවන් පුද්ගලයෙක් හැටියට ණයට දෙන්න මට ව්‍යාපාර නාමයක් අවශ්‍ය නැහැ හැබැයි මට ව්‍යාපාරයක් හැටියටත් එක් කරගෙන යන්න පුළුවන් ඒකට තහනමකුත් නැහැ මොකද අතීතයේ පොලි මුදල් ලියාපදිංචි නැහැ ලියාපදිංචි හිටියේ නැහැ මම හොඳ කතාවක් කියන්නම් දැන් මහජනතාවගේ සාක්ෂරතාවය ගැන මූල්‍ය සාක්ෂරතාවය ගැන අපි කොහොම කතා කරන්නේ කුරුණෑගල ප්‍රදේශයේ යුද හමුදාවේ ඉඳලා ගිය පුද්ගලයෙක් මිනිසුන්ගෙන් තැන්පත් ගත්තා ඔබ හිතන්නේ කීයක් ගන්න නැති කියලා කාට මට අවස්ථාවක් දෙන්න පුළුවන් පොඩි ගෙස් එකක් කරන්න. අර දඬුවම් දැඩි දෙන්නොත් රුපියල් බිලියන 9.6ක් ගත්තා. රුපියල් බිලියන 9.6ක් ඩිපොසිට් ගත්තා. කවුද ගිහිල්ලා සල්ලි දැම්මේ? යුද හමුදාවේ 6000ක් විතර මේකට සල්ලි දාලා තියෙනවා. පොලිසිය මහතුරු දාලා තියෙනවා. එතකොට සාමාන්‍ය මහ ජනතාවත් දාලා තියෙනවා. තනි පුද්ගලයේ බිලියන 9.6ක් මුදල් එකතු කරා. එතකොට මූල්‍ය සාක්ෂරතාවය ගැන කතා කරන්නේ අපි මොකුත් නොදන්න මිනිස්සුද? එහෙම නැත්තම් අර හොඳට රැකියාව කරලා හොඳ ඩිසිප්ලින් එකක් තියෙන මහත්තුරුනේ යුද හමුදාවේ ඉන්නේ. ඉතින් 6000ක් විතර ගිල්ල එතන සල්ලි දැම්මනේ. මේක මම මාධ්‍ය කියනවා බය නැතුව. මම බැංකුව මොකද්ද කියලා කියන්නේ. අපි කිව්වේ ඔය වගේ දේවල් මිනිස්සුන්ගේ මූල්‍ය සාක්ෂරතාවේ නැති හින්දා මිනිස්සු ගිහිල්ලා ඔය වගේ තැන්වල සල්ලි දානවා කියලා. ඔබ දන්නවද කිව්වොත් විශ්වාස කරනවද ඔබතුමාලා? බැංකුවක සේවකයෝ ඒ බැංකුව ඇතුලේ පොර ෆිනෑන්ස් කම්පැනික් වගේ එකක් දුවලා බැංකුවේ සේවකයෝ ගිහිල්ලා එතන සල්ලි දැම්මා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේකයි රටේ තත්ත්වය.
තමන්ගේ බැංකුවේ වැඩ කරන මිනිස්සු කීප දෙනෙක් එකතු වෙලා තැන්පත් ගන්න බාරගත්ත පටන් ගත්තා. බැංකුවේ මිනිස්සු ගිහලා එතන සල්ලි දැම්මා. බැංකුවේ ලෝන් එක අරගෙන එතන සල්ලි දැම්මා. මේ ඇත්ත කතා මේව. හරි. මේ මූල්‍ය සාක්ෂරතාවයේදී හරි අපි බලන්න ඕනේ දේ තමයි මිනිසුන්ගේ කෑදරකම ග්‍රීඩි. ඒක තමයි මෙතන ගැටලුව. දුප්පත්කමක් තියෙනවා. ඒකත් හරි. හැබැයි අර තැන්වල සල්ලි දාන්නේ අපි ණය ගැන කතා කරපු ඉඳා ඒක නොහැකි නැති බැරිකම හරි. නමුත් තැන්පත් එහෙම දානවා නම් ඒ දාන්නේ කෑදරකමට. හරි. ඉතින් ඔබ දන්නවද ඔය බංකොලොත් වෙච්ච මුල්ලේ සමාගම් වල සල්ලි දාපු ගොඩක් අයට ඉස්සරහට ඇවිල්ලා අපිට එන්න තියෙනවා සල්ලි කියලා කියන්න බැරි තත්ත්වයක් තියෙනවා කියලා. ඔව්. ඒ මොකද ඒ? ඒ තමයි එයාලා ඒ සල්ලි උපයපු ආකාරයේ එලිදරව් කරන්න විදිහක් නැහැ. ඒ එලිදරව් වුණොත් එහෙම රටේ විශාල පිරිසක් ඉන්නවා නම් කියවෙන. ඒතර ඒ සල්ලි අරන් ගිහිල්ලා කාටවත් ණයට දෙන්නත් පුළුවන්. ගැටලුව කොනකින් අල්ලගෙන මේක හරියන්නේ නැහැ. මේ විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මං ඕන කෙනෙකුට අභියෝග කරනවා මේ ප්‍රශ්නේ මේ විදිහට විසඳන්න පුළුවන් නම් ඇවිල්ලා කියන්න. එහෙනම් ඔබතුමා යෝජනා කරන්නේ මොකද්ද ක්‍රමය කොහොමද මේ ප්‍රශ්නේ අපි ඔව් මම කිව්වා සමාජයේ යම්කිසි ආකෘතිමය වෙනසක් වෙන්න ඕනේ මේ ආයතන පද්ධතියේ. නියාමනය කියලා කියන්නේ මේ මහ බැංකුවෙන් කරන නියාමනය විතරක් නෙවෙයි මහ බැංකුවට ඔක්කොම කරන්න බෑ. මහ බැංකුවෙන් ඒවටත් නෙවෙයි ඇත්තටම. තව දේවල් තියෙනවා මහ බැංකුවට කරන්න. මම කිව්වේ පාරිභෝගික අධිකාරී මේකේ නීතියේ ඉඳලා වෙනස් වෙන්න ඕනේ මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉඳලා වෙනස් වෙන්න ඕනේ මේකේ පනත වෙනස් වෙන්න ඕනේ මේ ආයතන පද්ධතිය තුළ විශාල ගැටලු තියෙනවා ඊළඟ එක බලන්න අවුරුද්දකට කී දහස් පෙන්ෂන් යනවද එහෙම නැත්නම් විශ්‍රාම යනවද මේ පෞද්ගලික අංශයේ මේ EPF එක ගන්න අය එහෙම නැත්නම් ග්‍රැටිවිටි එක ගන්න කී දෙනෙක් යනවා මේ සල්ලි වලට මොකද වෙන්නේ මාසෙ ද අවුරුද්ද යනකොට ඒ සල්ලි ටික ඉවරයි. එක්ක ගත්ත ණය ටික ඔක්කොම ආපහු ගෙවලා. ඉතින් මේක තමයි යථාර්ථය. ඒ නිසා මම කියන්නේ ආයතන පද්ධතිය වෙනසක් වෙන්නත් ඕනේ හොඳ සමාජ ආරක්ෂණ ක්‍රමයක් සියලු දෙනා සහභාගී වෙන. කොටසක් දීලා ඒක අනිත් කොටසට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන ක්‍රමයක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. අවශ්‍යම කොටසකුත් ඉන්නවා ඒ ලයින් එකෙන් පල්ලෙහා ඒගොල්ලන්ටත් යනවා. මේක අවශ්‍යයි. මේ පිළිබඳව අපි දිගින් දිගටම 2005 ඉඳලා කතා කරලා තියෙනවා. මෙදා පරත් කතා කරලා තියෙනවා. ඒක අවශ්‍යයි මේ රටට. අපි සූදානම් විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු අපි නැවතත් සූදානම් මේ ගැන කතා කරන්න. විරාමෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රේ කතාබහත් එක්ක. අධ්‍යක්ෂතුමා මේ බොහෝ දෙනෙක් ක්‍රිබ් එකට හරි බයයි. ණයක් ගන්න ණය වෙන්න බය වෙන්නේ ක්‍රිබ් එක හින්දා. ඇයි මේ ක්‍රිබ් එකට බය වෙන්න ඕනේ බය විය යුතු දෙයක්ද මේක? දැන් ඒ කීපු ඔබතුමිය කිය මේක දෙයකටම එකඟ වෙන්නේ ක්‍රිබ් එකට බය නම් ඇයි මෙච්චර ණය ගන්නද මේ ප්‍රශ්නේ ණය අර ප්‍රශ්නයක් වෙලා තියෙන එකනේ. ක්‍රිබ් එක කියන්නේ ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය. ඔබතුමිය ණයක් ගත්තත් මම ගත්තත් මේ කවුරු ණය ගත්තත් ණය ගන්නකොටම විධිමත් මූල්‍ය ආයතනයකින් නම් ඒ කියන්නේ බැංකු හා නියාමනය කරන ලබන ආයතනයකින් නම් ණය අරන් තියෙන්නේ ඒ සියලු තොරතුරු ණයතරතුරු කාර්යාංශයට යනවා. දැන් ක්‍රිබ් එක කාටවත් බය වෙන්න ආයතනයක් නෙවෙයි. කිතාම හොඳ තැනක්. ඒකේ තමයි සියලුම ණය සම්බන්ධ තොරතුරු තියෙන ආයතනෙ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු හිතන්නේ ක්‍රිබ් එක දාලා තියෙන්නේ මේ ණය නොදෙන්න ණය නොගෙවන අයගේ ලේඛන තියාගෙන ණය නොදෙන්න කියලා. එහෙම එකක් නැහැ. කවුරු ණයක් ගත්තත් ණය ගන්නකොටම ක්‍රිබ් එකට යනවා. ක්‍රිබ් එකේ නම ඇතුළත් වෙනවා. එයා ණය ගෙවීමට අනුව එයාගේ නම ක්‍රමෙන් එක පැත්තකට යනවා. ඔක්කොම ගෙවිගෙන සාමාන්‍ය විදිහට යනවා. කෙනෙක් ණයක් නොගෙවනවා නම් එයාට තමයි ওই තියෙන ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ ණයක් සම්බන්ධව ණය ගෙවලා නැහැ. ඒ ණය නොගෙවීම නිසා මිනිස්සු තින් කියනවා බ්ලැක් ලිස්ට් කරනවායි කියලා වචන දාගෙන තියෙනවා. අසාදු ලේඛනගත කරනවායි කියලා ප්‍රශ්න තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන හැම කෙනෙක් මේ අසා දැනගන්නේ හැම කෙනාම ක්‍රිබ් එක ණය ගැනීමට බාධාවක් නොවේ. මෙතුමා එක පැහැදිලිව කියයි ක්‍රිබ් එකෙන් තියෙන්නේ ණය ගැනීමනේ එයා එයාගේ විස්තරයක් එල්ලුවොත් ණය තොරතුරු දෙන එකක් ණය තොරතුරු කාර්යාංශයක් ඒ ණය තොරතුරු ලබා දෙනවා ඒ ණය තොරතුරු අපි හිතමු පුද්ගලයෙක් ණය අරන් අපි කියනවා විල්ෆුල් ඩිෆෝල්ට් නොන් විල්ෆුල් ඩිෆෝල්ට් කියලා දෙන්නේ එක්කෙනෙක් නොන් විල්ෆුල් කියන සාමාන්‍ය ස්වාභාවික හේතුවක් මත මරණයක් මත
නියගයක් ඒ වගේම ගම් වතුරක් සුනාමියක් බෝම්බ ප්‍රහාරයක් මොනවා හෝ දෙයක් මේ මේ වගේ වසංගත සමයක් ඇති වුණොත් ඒක යම් කිසි පුද්ගලෙකු යම් කිසි ව්‍යාපාරයක් කරගෙන යන්න බැරි වෙලා ඔහුට ඒ ණය මුදල ගෙවා ගන්න නොහැකි වෙලා තියෙන්නේ ඔහු නිසා නෙවෙයි ඇති වූ සමාජීය යම් යම් කාරණා හේතු. ඒක non willful default එකක් කැමැත්තෙන් නෙවෙයි ණය පැහැර හැරීමක් කරලා තියෙන්නේ. නමුත් තව පිරිසක් ඉන්නවා කැමැත්තෙන් පැහැර හැරෙන පිරිසක්. මෙන්න මේ පිරිස් දෙකක් ඉන්නවා. ඉතින් මෙන්න මේ එහෙම කැමැත්තෙන් පැහැර හැරියා හෝ නැතත් ඒ වගේම යම් කිසි ස්වාභාවික හේතුවක් මත සමාජ හේතුවක් මත පැහැරියෝ කවුරුණත් ණය ගෙව්වේ නැත්නම් අර ණය නොගෙව්ු ලේකෙනෙ ඉන්නවා. නමුත් බැංකු කරුවා බැංකුවේ කළමනාකරුවා ඒ එන්.එෆ් එක ක්ෂේත්‍ර නිලධාරීන් පැහැදිලිව දන්නවා මේ ණය දුන්නේ කොහොමද කවර කාරණයකට දුන්නේ මොහු ණය නොගෙවන්නේ ඇයි කියන කාරණේ බැංකුවේ ඉන්න නිලධාරීන් මේක පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්නවා. ඒ අනුව මිතාම පැහැදිලිව කියන්න ඕන ක්‍රිබ් එක කියන්නේ ණය නොගෙවා ඉන්න ණය නොදී ඉන්න සමාවෙන්න ඕන ණය නොගෙවා නෙමෙයි ණය නොගෙවා ඉන්න අයගේ විස්තරයක තියෙනවා බැංකුවකින් ණයක් ගන්න ගියාම බැංකුව ඉල්ලනවා ක්‍රිබ් වාර්තාවක් ඒතර ක්‍රිබ් වාර්තාව උට ලබා දෙනවා ඒකේ ණය ගෙවන්න තු පැහැර හැරීමක් කරලා තියෙනවා නම් ඒක ඉතින් පැහැර හැරීමක් කියන එක තුල නැවත ණයක් නොදෙන්න බාධාවක් නැහැ ඒක තීරණය කරන්නේ බැංකුව බැංකුවේ ශේෂ්ඨෙන්දාරයට බැංකු කළමනාකරුට පුළුවන් ඔහු non willful default එකකින් නම් මේක කරලා තියෙන්නේ ඔහුගේ ඔහු ණයගෙවන්න කැමැති ඒත් සම්කිත ඇතුළු බාහිර බලපෑම් නිසා නම් බාහිර හේතුවක් නිසා නම් මේ ණයගෙවන්න බැරි වෙලා තියෙන්නේ ඒක සම්බන්ධයෙන් බැංකු කළමනාකරුට තීරණයක් ගන්න පුළුවන් මෙයාට මේකයි වෙලා තියෙන්නේ ඌට තව ණයක් දීලා ව්‍යාපාර නැවත පුළුල් කරවන්න පුළුවන් ඒ වගේ කිසියම් සහනයක් ඒ වගේ පොලිය වැඩිපුර අය වෙලා තියෙන පොලි කපා හරින නොයෙකුත් ආකාරයේ ප්‍රතිලේඛනගත කිරීම් ගණනාවක් කරන්න පුළුවන්කමක් තියෙනවා බැංකු කළමනාකරුට ඒ තොරතුරු ලබා ගැනීම තුල. ඒ නිසා මේ ණය තොරතුරු කාර්යාංශය කියන එකට බිය වීමට අවශ්‍යතාවයක් නැහැ. ඒක තොරතුරු සැපයීමක් කරන්නේ. එතෙන්දී ඒක නිසා බැංකුවක් ණය නොදෙනවනේ. බැංකුව ඕන තරම් ණය තොරතුරු කාර්යාංශින් නැර ණය දීලා තියෙනවා. එම අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මම තව දෙයක් කියන්න ඕන මෙතන කියවුන දෙයක් තමයි මේ ණය අපසුරකුම් කියන එක. ඇත්ත වශයෙන්ම අද රාජ්‍ය බැංකු විශේෂයෙන් යම් කිසි මුදලක් දක්වා සාමාන්‍යයෙන් මම සමහර ආයතන දැන් දන්නවා ලක්ෂ 5 මිලියනයක් වගේ දක්වා යනකම් දැන් මේ දේපොළ ඇප ඉල්ලීමෙන් ටිකක් බැහැර වෙමින් පවතිනවා බොහෝ ආයතන. සමහර පුද්ගල ඇප මත ඇප දෙකක් මත ලබා දෙන රජයේ සේවකයෙකුගේ ඇපයක් මත ණය ලබා දීමේ ක්‍රමයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ ණයතරතුරු කාර්යාංශය කියන එකට මුවා වෙලා ඒකෙන් ණය නොදී ඉන්න බැංකුවක් කටයුතු කිරීම මම හිතන්නේ දැන් ඒවා අපි නිරන්තරයෙන් අපි දැනුම් දීලා තියෙනවා. නිරන්තරයෙන් පවත්වන සෑම මාසයකම තුන්වෙනි බ්‍රහස්පතින්දා සියලුම බැංකුකරුවෝ ඒ වගේම අනිකුත් මූල්‍ය ආයතන නියාමනය කරන ආයතන අපි ගෙනල්ලා තියෙනවා. බැංකුට ගෙනල්ලා අපි සාකච්ඡා මහ බැංකුවේ ඒ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මේ රැස්වීම තියලා එයාට දැනුම් දෙනවා. පැහැදිලිවම මේ ණයතරතුරු කාර්යාංශයේ යම් කිසි non willful defaultersලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ පිරිසකින් යම් ණයක් ලබා ගැනීමක් කරන්න ඒ අය ණයක් ඉල්ලනවා නම් ඒක සම්බන්ධයෙන් මානසිකව සලකලා බලන්න ඒවා නිතර නියාමනය කරන්න ඒ වගේ ඒවා පසු විපරම් කරන්න අන්න එහෙම කාර්යයන් කිරීම තුළ ණය ලබා ගැනීමට බාධාවක් ඇති වෙලා නැහැ මේ ණය තොරතුරු කාර්යයන්. මේ අපසුරකුම් කියන කාරණේදී අපසුරකුමුත් අද අතවසෙම අපි ඔය මම විශේෂයෙන් කියන්න කැමති මම හිතන්නේ සමෘද්ධි ආයතනයේ අපි විශේෂයෙන්ම අපි හඳුන්වලා දීලා තියෙන ක්‍රමයක්ම තමයි කුඩා කණ්ඩායම් ක්‍රමය. හොඳයි සභාපතිතුමා ඔබතුමා යාමක් එකතු කරනවාද? ඔව් මේ සම්බන්ධයෙන් මට කාරණා දෙකක් කියන්න ඕනේ එකක් තමයි දැන් ওই ණයතරතුරු කාර්යංශය කිව්වම මහජනතාව හිතනවා මොකද්ද මේක කියලා. මෙහෙමයි. මේක නෝටිස් බෝඩ් එකක්. මේ නෝටිස් බෝඩ් එක හදලා තියෙන්නේ මේ ලංකාවේ ඉන්න බැංකු ටිකයි බලපත්‍රලාභී මූල්‍ය සමාගම් ටිකයි එකතු වෙලා තමයි මේක හදලා තියෙන්නේ. ඒ හදලා තියෙන හේතුව මෙහෙමයි. එක බැංකුවකින් ලෝන් එකක් දුන්නාම ওই නෝටිස් බෝඩ් එකේ දානවා. එතකොට මේ පුද්ගලයා මේ යනවා තව බැංකුවකින් ණයක් ගන්න. ගියාම ඒ බැංකුව බලනවා නෝටිස් බෝඩ් එකේ මෙයාගේ නම තියෙනවද කියලා. මෙයාගේ නම තියෙනවා. කොහොමද තියෙන්නේ? හොඳට ගිවාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට දෙවෙනි බැංකුව මෙයාට ණය දෙනකොට ඒක මෙයාට හොඳ සහතිකයක් වෙනවා. මොකද මෙයා හොඳට ගිවාගෙන ගිහිල්ලා තියෙනවා. තව පුද්ගලයෙකුට ණයක් දෙනවා. එයා ඒක ගිවාගෙන ගිහිල්ලා ටික කාලෙකින් යම් කිසි අතපසු වීමක් වෙලා තියෙනවා. පැහැර හැරීමක් ඕයි කොමන හේතුවක් නිසා හෝ ගෙවලා නැහැ. ඒ පුද්ගලයා තව බැංකුවකට යනවා ණය ගන්න. ගියාම බලනවා මෙයාගේ නම තියෙනවා. තියෙනවා. හැබැයි මෙයා දීපු ණයවත් ගෙවලා නැහැ. ඒතර මේ ඇත්තම ණයතරතුරු කාර්යාංශයේ හැදුවේ ඔන්න ඔය කියන අයට මේ මූල්‍ය සමාගම් වලට බැංකුවලට තොරතුරු හොමාරු කර ගැනීම සඳහා. කාවත් අමාරුයි දාන්න හිතලා කරපු දෙයක් නෙවෙයි. හැබැයි ඔබතුමාගේ එක දෙයකට මම එකඟ වෙන්නේ නැහැ. මොකද හේතුව අපේ බැංකුවල කළමනාකරුව පුරුදු වෙලා ඉන්නේ
ක්‍රිබ්බේගේ නම තියෙනවා නම් ලෝන් දෙන්නේ නැහැ කියන වගේ මානසිකත්වයකට මම මේ කියන්නේ යම්කිසි පිරිසක් එහෙම ඉන්නවා ඒක ඉතාම අමාරුවෙන් අපි පුදුම සටනක් කරනවා දැන් පහුගිය සතියේ ඉස්සලා සතියේත් අපි රැස්වීමක් තිබා මුදල් ඇමැතුමා ගමැතුමත් එක්ක මුදල් අමාත්‍යාංශයට තියෙන ආයතන සහ බැංකු ටික ගෙනල්ලා ඒකෙදි වුණත් අපි කිව්වේ ඒකයි තාමත් සමහර තැන්වල මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ඒකේ වැරද්දකුත් නැහැ ඒ පැත්තකට දැන් පුද්ගලයේ ණය තුනක් කරන් තියෙනවා තුනම ගෙවල නැහැ තවත් ඇවිල්ලා කියනවා ණය දෙන්න කියලා ඉතින් කවුද දැන් කාගේ සල්ලිද දෙන්නේ මං ආයමයි කියන්නේ කාගේ සල්ලිද ණයට දෙන්නේ තැන්පත් හිමියන්ගේ සල්ලි තමයි මේ ණයට දෙන්නේ කවුරුරි හිතාගෙන ඉන්න ඕන මේ බැංකුවල තියෙන ආණ්ඩුවල සල්ලි ආ එහෙනම් අපිට නොගෙවා ඉන්න පුළුවන් එහෙම නැත්නම් අපි ණය නොගෙව්වහම බැංකුවට ආණ්ඩුවෙන් ඒ ටික ගෙවන්න ඕනේ එහෙම එකක් කොහෙවත් නැහැ ඒවා වැරදි දේවල් මිනිසුන්ගේ ඔළුවල ඔහොම දේවල් තියෙනවා ඒවා වැරදි බැංකුවල තියෙන ආණ්ඩුවේ සල්ලි නෙමෙයි තැන්පත් හිමියන්ගේ සල්ලි සහ එයාලා යම් යම් ආයෝජකයන්ගෙන් එකතුවගත්ත සල්ලි එසා රජයට වගකීමක්වත් රජයට බැඳීමක්වත් ඇති වෙන්නේ නැහැ එම තැන්පත් මුදල් හෝ ණය මුදල් සම්බන්ධයෙන් එකකින් ගත්තාම ඒක ලොකු විනාශයක් වීමට තියෙන අවස්ථාවක් නැති වෙනවා අනිත් පැත්තෙන් බැලුවොත් හොඳයි අධ්‍යක්ෂතුමා ඔබ නතර කරේ ඔබේ පිළිතුර මේ කුඩා කණ්ඩායම් කුඩා කණ්ඩායම් මේ අපි සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු අනිකුත් බැංකු ක්‍රමයට අපි හඳුන්වලා දුන්නා මේ දුප්පත් පිරිස්වලට දැන් ඔය බොහෝ තියෙන චෝදනාවක් නේ දැන් මේ ණයකට ණයක් ලබා ගන්න බැහැයි කියන එක ඒකට ප්‍රධාන එකක් තමයි අපසුරකම් පිළිබඳ ප්‍රශ්නේ ඒ නිසා තමයි අපි ඔය මේ සුද්ද්‍ර විශේෂයෙන්ම සුද්ද්‍ර කණ්ඩායම් මයික්‍රෝ ෆයිනෑන්ස් මේ කණ්ඩායමට ණය ක්‍රමයක් ලබා ණයක් යම් කිසි දෙයක් ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වලා දී තිනවා මේක ඉතාම හොඳින් ක්‍රියාත්මක වුණේ මම මුලින්ම සඳහන් කරපාකට බංග්ලාදේශයේ මොහමඩ් යූනුස් මැතිතුමා යටතේ ක්‍රියාත්මක වුණු කුඩා කණ්ඩායම් ක්‍රමේ අපි ඒකට කියනවා පස් දිනක් විතර පස් දිනයි මේ පස් දිනයි කණ්ඩායමක් හදන්න එකම වෘත්තියක් කරන කණ්ඩායම මේ හදාගත්තා මේ කණ්ඩායම ඒ අයම තීරණය කරන්න ඕන තමන්ට තියෙන විෂන් එක තමන්ට තියෙන අපහසුතා තමුන්ම රැස් වෙන්න ඕන තමුන් ඉදිරියට යන්නේ කොහොමද ඒගොල්ලොම කතා කරගෙන යාළම රැස් කරවන්න බැංකු කරුවෙක් හෝ වෙනත් පුද්ගලෙක් යොදවලා ඒ අයත්මක සාකච්ඡා කරවලා ගිහි ඉදිරියට යන්න දීර්ඝ කාලයක් අපි වුණ ගත කරන්න ඉඩ දෙනවා මාස 3ක විතර කාලයක් ඒ අයට රැස් වෙනවා හම් වෙනවා ඒ අය කතා බහ කරලා අවසානයේ තමයි මාස 3කට විතර පස්සේ කණ්ඩායම හොඳට සම්බන්ධ කරගෙන ඇති වුණාට පස්සේ ඔවුනොවුන්ගේ වැඩ හොඳින් කරගන්න පුළුවන් වුණාට පස්සේ ඔවුනොවුන් තමන්ට පුළුවන් ප්‍රමාණයක තැන්පතු ඒකරාශී කරගත්තට පස්සේ ඒ තැන්පතු මත යම් යම් දේවල් ඔවුන් එකතු වෙලා කරගන්න ගත කරනට පස්සේ එම කණ්ඩායමේ පුද්ගලයෝ දෙන්නෙක්ගේ අපයක් මත ඒ පුද්ගලයෝ දෙන්නෙක් තමයි අපේ එම කණ්ඩායමෙන් කුඩා ණය මුදලක් ලබා දෙන්න පුළුවන්කමක් තියෙනවා ඒක දෙන්නේ කවර හෝ ආදායම් උත්පාදන ක්‍රියාවලියකට පමණමයි ඒකේතර නිරීක්ෂණය වෙනවා අර පස් දිනක් ඒ පස් දිනා මේ දෙස බලන් ඉන්නවා මෙවැනි ක්‍රමවේදයක් හදලා තිබෙනවා මේ පුංචි ණය ලබා දීම සම්බන්ධයි මම හිතන්නේ එවැනි ණය ඉතාම හොඳ සාර්ථක ණය අය කිරීමේ ක්‍රමයක් විදිහටපත් වෙච්ච ණය යෝජනාව ක්‍රමයක් තමයි මේක ඉතින් මේවා රට තුල ක්‍රියාත්මක වෙනවා මෙතෙන්දී ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයන්ට අපි තුන් දෙනාම කතා කරපු මූලික සාක්ෂරතාවය කියන එක විධිමත් නීත්‍යානුකූල ක්‍රමවලින් මුදල් උපයන්න ඒ මුදල් වලින් යම් මුදල් ප්‍රමාණයක් ඉතිරි කරන්න ඒ වගේම වියදම් කිරීම සැලසුමකට කරන්න ඉතිරි කරගත් මුදල් හා අර ගනු ලබන මුදල කවර හෝ ආදායම් උත්පාදන මාර්ගයකට විධිමත් ආකාරයෙන් යොදවන්න ඒ තුලින් ආදායම නැවත උපයලා තමන්ගේ පෞලී ජීවන තත්ත්වය ඉහළට ගෙනියන්න ක්‍රමවේදය සකස් කරගන්න දැනුම ශක්තිය උන් කුසලතාවේ ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙනවා මම කනගාටුයි කියන්නේ අපි මේ කවුරුත් දන්න කාරණේ මෙම කුඩා කණ්ඩායම් ක්‍රමයේ කියන ඉතාමත් විධිමත් විදියට මේ අපේ රටවල මේ තියෙන දුප්පත්කම දුරලීම සඳහා ඒක අඩු කිරීම සඳහා ගත්ත ක්‍රමවේදේ අද අර කියන ගමට එන විවිධාකාර ණය දෙන කණ්ඩායම් යොදාගෙන තියෙන ණය දීමේ කණ්ඩායම් විදියට කණ්ඩායමේ 5 දිනක 6 දිනක හොයාගෙන ණයක් ගන්න. අන්න එහෙම තමයි මේ ක්‍රමේ අද මම හිතන්නේ මේක වල් වැදිලා තියෙන්නේ. මේ ක්‍රමේ තුල තමයි හුඟක් වෙලාවට සිද්ධ වෙලා තිබෙන්නේ මේ 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 අපිට මේ ඇති අපි මේ කතා කරන ප්‍රාදේශීය ණයගතිභාවය රීජනල් ඉන්ඩිටඩ්නස් කියන කාරණේ ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ කාරණාවට ගොදුරු වෙලා ඉන්නේ ග්‍රාමීය හා නාගරික ප්‍රදේශවල පවා කාන්තාව. මොකද මේ ණය නොයෙකුත් ආකාරයේ අර රැවටීම් හා විවිධ නොයෙක් ආකාරයේ වචන හුවමාරුව ඒ ආකර්ෂණීය කතා පැවැත්වීමෙන් නොයෙක් නොයෙක් ආකාරයෙන් පෙන්නන පොලි අනුපාතවල දර්ශක මෙහෙමයි අඩුවෙන් දෙන්නේ මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා ගෙදෙට්ටම ගෙනලා ණය දෙන්නේ ගෙදෙට්ටම ගෙනලා එකතු කරගන්නේ කියන ක්‍රමවේදය තුල දීමෙන් තමයි මේ தத்துவය ඇතිලා තියෙන්නේ. ඉතින් මේක අපි අවබෝධ කරගන්න අවශ්‍යයි. අදත්ම කිව්වා වගේ මේවා බලන්න ඇත්තටම අර කියනවා වගේ අපි ඇත්ත වශයෙන්ම එවැනි සමාජ ආරක්ෂණ අරමුදලක් තියෙන අවශ්‍යතාවය අපි දකිනවා. ඒ වගේම
ඒවා නියාමනය කරන්න පාරිභෝජන අධිකාරී කියන එක ඊට වඩා ඉහළ මට්ටමකට එන්න ඕනේ ඒවට අර ණය දීලා නියාමනය කරන හැකියාවක් තියෙනවා නම් මෙන්න මේ කියන කාරණාත් එක්ක තමයි මේ ප්‍රශ්නේ අපි හිතලා බලන්න ඕනේ ඒ තුල තමයි ඇත්ත වශයෙන්ම රටේ මේ ප්‍රශ්නවලට මේ ඇති වෙලා තියෙන මේ දුක්ගෙනවිලි දුක්ඛ සහායකත තත්ත්වයට බුදුරිලයින කණ්ඩායම ගොඩවගෙන ගොඩ ගැනීමට පුළුවන්කමක් ඇති වෙන්නේ කියලා තමයි විශ්වාස කරන්නේ ලේකම්තුමා මේ විධිමත් ආකාරයට ණයක් ලබා ගන්න ඉති අපි දන්නවා යම් යම් නීති රීති වලට යටත් විය යුතුයි ණය අය කර ගැනීමේදී මෙවැනි විධිමත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වෙන්නේ නැද්ද ඇත්තටම ගත්තොත් දෙලක්ෂ අපේ සමස්ත බැංකු ක්‍රමයේ ගත්තාම සමෘද්ධි බැංකුව තුල ණය අය වීමේ ප්‍රතිශතය ගත්තාම ඉතාමත්ම ආකර්ෂණීය ඒ කියන්නේ 98%කට වැඩි ප්‍රමාණයක් ඒ ගත්ත විශේෂයෙන් කාන්තාව කාන්තාව විසින් ගන්නා ලද ණය 98%කට වැඩි ප්‍රමාණයක් අය වෙනවා අපිට. එතකොට මේක ඒ හින්දා මට කියන්න පුළුවන් මේ කාන්තා ව්‍යාපාරිකයෝ සහ කාන්තාවන්ට අපි විසින් ලබා දීලා තියෙන ණය අය වීමේ ප්‍රතිශතයේ එක්ක බලපුවාම ඉතාමත්ම සාධනීය තැනක තියෙනවා. මේ ගැටලුව මතුවෙලා තියෙන්නේ ඒ විධිමත් ආකාරයකට ලබා නොදීපු සහ ලබා නොගත් ණය සම්බන්ධයෙන්. ඒක මං ආයෙත් මට කියන්නේ මේ විශේෂයෙන් මේ වැසා මතක ඇතුව මට කියන්න වෙලා තියෙන්නේ මේ ණය ලබා දුන් පමණින් ණය ගන්නට එපා කියන එක. අනිත් විශේෂ අවශ්‍යතාවයක් නැත්නම් ණය ගන්නට ණය නොගෙන ඉන්න ඕන මං හිතන්නේ ගොඩාක්ම හොඳයි. අනිත් එක පාරිභෝග දෙවෙනි කාරණේ පාරිභෝග ණය ගැනීමේදී දෙපාරක් නෙවෙයි 10 පාරක් කල්පනා කරලා ගන්නට ඕන. ඒ කියන්නේ තමුන්ගේ එදිනෙදා පාරිභෝගික අවස්ථා මත යම් කෙනෙක් ණයක් ගන්නව නම් ඒක මොකද ඒක ණය පාරිභෝජනය කරලා අවසන් කරාට පස්සේ ඒ ණය ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳ උන්ට දැන උන්ට කිසිම ආකාරයක දැනුවත් වීමක් නැහැ. එතන ආදායමත් තින්නුනු මේ ණය ගෙවීමේදී. ඒක තමයි දෙවෙනි කාරණය. ඊගාවට පොඩ්ඩක් කරදර වුණාට කමන්නේ නැහැ. සමෘද්ධි බැංකුවෙන්ම නොගත්තර කමකුත් නැහැ. අනිත් සමෘද්ධි බැංකුවෙන් ගන්න ඕන හොඳයි. තව තියෙන රාජ්‍ය බැංකු තියෙනවා. තවත් රාජ්‍ය නෝන පෞද්ගලික බැංකු තියෙනවා. විශේෂයෙන්ම ලියාපදිංචි වෙච්ච ශුද්ධ මූල්‍ය සමාගම් තියෙනවා. ඒක විදියට කියන්නේ රාජ්‍ය සාමාන්‍ය නීතිය තුල ලියාපදිංචි වෙච්ච ඒගොල්ලෝගේ සමಿತಿ තියෙනවා. ඒ සමಿತಿ තුල ඒගොල්ලෝ නියාමනයක් ඒගොල්ලෝ විසින්ම කරගන්නවා. ඒවෙන් ගත්තත් කමකුත් නැහැ. මේ මොකවත්ම නැතුව මේ ඇන්න පැන්න ඒවා මේ හදාගන්න ඒවා තියෙනවනේ අද හැදුවා තව මාසයක් ඇතුළත ඉවරයි ණය දුන්න පොලියක් ගත්තා ඔක්කොම ටිකක් ගත්තා අවුරුද්දක් ඇතුළත ඉවරයි එහෙම ඒ වගේ ණය ගන්නට හොඳ නැහැ ඒක තමයි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි ශුද්ධ මූල්‍ය සම්බන්ධයෙන් තියෙන දැඩිම ගැටලුව මොකද අපිට තියෙන ලොකුම ගැටලුව ඒක මොකද ඒ අය නියාමනයක් කරන්න අපිට පුළුවන්කමක් නැහැ නමුත් ඒක කෙලින්ම ක්‍රම විරෝධී එතන විධික්‍රමයක් හැටියට වැරදි එක අනිත් එක ඒ අය සම්බන්ධයෙන් ඒ අය ගමට එනකොට ඒ අය තමයි මම අර කිව්වේ අර මේ බොහොම ආකර්ෂණීය විදිහට කතා කරලා ණය ලබා දීම කරනවා කියන්නේ. ඒ අය සම්බන්ධයෙන් ණය ගන්නකොට ඉතාමත්ම සැලකිලිමත් වෙන්නට ඕන. ඔබතුමා මේ අපේ රටේ සමෘද්ධි ගෘහාර්ථික ශුද්ධ මූල්‍ය ස්වන් රැකියා සහ ව්‍යාපාර සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා. ඔබතුමාගේ අමාත්‍යාංශයෙන් අපේ රටේ ජීවත් වන ජනතාවට නැත්තම් අපිට මොනවද වෙන්නේ? ඔබේ අමාත්‍යංශයෙන් අපිට වෙනසේ නංගේ මම ඒ කොටස ගැන කතා කිරිමු නෑනේ කතා කරේ ශුද්ධ මුල්ලේ සම්බන්ධයෙන්ම විතරමයි අද වෙනකොට අපි මේක හොඳ වෙන්න පුළුවන් නරක වෙන්නට පුළුවන් අපි මේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරලා අද වෙනකොට අවුරුදු 25ක් 26ක් වෙනවා ඒ ආරම්භ කරපු අවස්ථාව වෙනකොට අපි ලක්ෂ පවුල් ලක්ෂ 11කට අපි සමෘද්ධි දීමනාව ලබා දීලා තිබ්බා අද වෙනකොට කාගේ හාගේ හරි මේක වැරදෙන් වෙන්න පුළුවන් නැත්නම් අද වෙනකොට පවුල් ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් අපි සමුද්ධි ලබා දෙනවා. ඒකට පවුල් ගන්න ඒ පවුල අපිට කොච්චර මිනිසු ප්‍රමාණයකට අපි දෙනවද කියලා බලන්න ඒක 3.8න් වැඩි වෙන්න ඕනේ. එතකොට 65 ලක්ෂයකට අපි ලබා දෙනවා අද වෙනකොට සමුද්ධි දීමනවා. ඒ කියන්නේ ලංකාවේ ලක්ෂ 21ක් හෝ 22ක් නේ 22ක් කියමු 22 මිලියන 21යි. ඒකෙන් මිලියන 7කට විතර සමෘද්ධිය අපි ලබා දෙනවා. ඒ ඒ කාර්යය කරා. අනිත් එක ගිය තවත් උදාහරණයක් හැටර ගත්තොත් එහෙම ගිය මේ කොවිඩ් සිටුේෂන් එකේ ඒ කියන්නේ කොවිඩ් තත්ත්වයේ මත ඒ අය ඒ කියන්නේ ජීවනෝපාය නැති වෙච්ච අයට දීමනාවල් ලබා දෙන්න පුළුවන්. එතකොට ඒ ඇත්තටම අපි විසින් අර සමාජ ආරමතුමා කිව්ව සමාජ ආරක්ෂණ අරමුදලක් අපි විසින් රැකගෙන යනවා. සමාජ ආරක්ෂණ අරමුදලක් කියන්නේ ඒ අරමුදල් වල තිබිච්ච සල්ලි තමයි අපි මිලියන බිලියන 50කට ආසන්න මුදලක් මේ රටේ මිනිසුන් රුපියල් 5000 ගන්න ලබා දුන්නේ.
එතකොට ඒත් අපිට දරා ගන්න පුළුවන් මට්ටම ඒ කියන්නේ අපි මේ සමාජ ආරක්ෂණ අරමුදල හදලා තියෙන්නේ ඒ අර දෙන සමුර්ධි දීමනාවෙන් රුපියල් 100ක් රුපියල් නැත්තම් 200ක් 300ක් වගේ කොටසක් එකතු කරලා තමයි සමාජ ආරක්ෂණ අරමුදල හදන්නේ ඒකෙදි යම් කෙනෙක්ගේ මගුලකදී මරණකදී නැත්නම් අපි කියමු යම් කෙනෙක්ගේ ළමෙක් විශ්වවිද්‍යාලයකට ගිය වෙලාවක එහෙම නැත්නම් ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච වෙලාවක අපි යම් කිසි රුපියල් 25000ක් 20000ක් විතර දීමනාවක් අපි ලබා දෙනවා ඒ වගේම තමයි අපි ලොටරි මේ ලොතරැයියක් ඇද්දලා ඒ අයට සමාජයට රුපියල් ලක්ෂ 2කට ආසන්න ප්‍රමාණයක් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම හැම මාසයකටම සැරයක් අපි ලොතරැයියක් ඇද්දලා ඒ කොට මේ මුදල් ලබා දෙන්න කටයුතු කරනවා නමුත් ඒක ඇත්තටම මේ ලංකාවේ තියෙන මෙතුමා කිව්වා වගේ මේ අවශ්‍යතාවයේ සම්පූර්ණයෙන්ම අපිට ක්‍රියාත්මක කරන්න බැරි ඒකෙන් ඒ අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ මේක ඉතාමත්ම ස්ථාපිත කරන ලද සමාජ ආරක්ෂණ අරමුදලක් ලංකාවට තිබිය යුතුයි කියන එක අපි පිළිගන්නවා අන්තේ දැන් මේක මම හිතන්නේ ගොඩාක්ම මේ ප්‍රශ්න වෙලා තියෙන දේ තමයි ඔය දැන් ඔක්කොම ගොඩක්ම අය ආණ්ඩු සේවයට තින්න හේතුව ඒකනේ හේතුව ඇහුදුටු කෙනෙක් ඔක්කොම ආණ්ඩු සේවයට ඒ කියන්නේ මර ඒ වගේ තුන් ගුණයක් තියෙන පෞද්ගලිකංශේ රැකියාව කරන අය ඊට වැඩිය තුනෙන් එකක පඩියට එන ආණ්ඩුට මොකද හේතුව ගත්තොත් එහෙම ඒකයි කියන්නේ මේ හේතුව මේ අපිට විශ්‍රාම වැටුපක් ලැබෙනවා විශ්‍රාම වැටුප ලැබෙන හින්දා තමයි අපි එන්නේ හින්දා මේ විශ්‍රාම වැටුප මේ EPF ක්‍රමය තුල මම හිතන්නේ මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙන්නේ නැහැ සමහර ලාවට මොකද සමහර අය EPF ETF ගරගෙන මාස දෙකක් තුනක් ඇතුළත එක්ක දුවගේ වෙඩින් එකට එක්ක පුතාගේ මොකද වියදම් කරලා දානවා එතකොට මේ අය රැකගැනීමේ වගකීම අවසාන වශයෙන් ආණ්ඩුවට එනවා හින්දා මේ අය රැකගන්න ඒ කියන්නේ විශ්‍රාම වැටුපක් ලබා දීමේ වගකීම ආණ්ඩුවට තියෙනවා ඒ වගේම එහෙම ඒක කරාම තවත් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා මොකද හේතුව මේ අය පෞද්ගලිකංශේ රැකියාවලට යයි එතනින් ගියාම එහෙම නැත්නම් තමුන්ගේ පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යයි නැත්නම් ওই ප්‍රොජෙක්ට් වල වැඩ කරයි මේක මේ දැන් මේක ලොකු ප්‍රශ්නගත තත්වයකට මුහුණ දීලා තියෙනවා ඒ හින්දා මම හිතන්නේ ඔය සමාජ ආරක්ෂණ අරමුදල කියන එක ශක්තිමත් කිරීමේ කාර්යභාරය අපි ඉටු කරා සභාපතිතුමා දැන් අපි සතුව තියෙන මුදලක් ලංකාවේ තියෙන ආයතනයක ආයෝජනය කරනවා නම් අපි මොනවද හොයන්න ඕනේ කාරණා ලංකාවේ රාජ්‍ය බැංකු ඕන තරම් තියෙනවා පෞද්ගලික බැංකු තියෙනවා ඒ වගේම ඉන්වෙස්ට්මන්ට් කම්පනීස් කියලා ඕන තරම් තියෙනවා අපි අපේ අතේ තියෙන මුදල අපි මහන්සියෙන් උපයපු මුදල ආයෝජනය කරනවා නම් ආයෝජනය කරන්න හොඳම තැන හොයාගන්නේ කොහොමද මොන වගේ කාරණා ගැනද අපි සැලකිලිමත් වෙන්නේ ආයෝජනය කරන්නද ඉතිරි කරන්නද ඕනේ අපි හිතමු ආයෝජනය කියලා ඒ කියන්නේ සාමාන්‍ය ගිනුමක ඉතිරි කිරීමේ ගිනුමක සල්ලි දාන එක නෙවෙයි ඔබ කතා කරන්නේ. ඔව්. හරි. ඒකෙදිත් තියෙනවා බලන්න ඕන දැන් මම එකක් කියලා ඉන්නවා අනිත් එකට. ඒකෙදි උනත් බලන්න ඕනේ පොලිය දිහා නෙවෙයි. මේ ආයතනයට යම් කිසි නීතිමය පදනමක් තියෙනවාද? මේ ආයතනයේ ඉතිහාසය කොහොමද? මම උදාහරණයක් කියන්නම්කෝ. දවසකට නම් ඉන්ෂුරන්ස් කම්පැනි වලින් කී දෙනෙකුට කතා කරනවද? ඇවිල්ලා කියනවා අවුරුදු 20කින් සර්ට හම්බ වෙනවා මේ ටික හම්බ වෙනවා මේ ටික හම්බ වෙනවා මේ ටික හම්බ වෙනවා මේ ටික හම්බ වෙනවා මම කලක් ඉන්ෂුරන්ස් රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා මගේ ආයතනය යටතේ තමයි රක්ෂණ සමාගම ඔක්කොම තිබුණේ ඔය සමහරේ කතා කරන අයගෙන් මම අහනවා දැන් අවුරුදු 20කින් මට මේ ටික ඔක්කොම හම්බ වෙනවා ඔව් සර් අවුරුදු 20ක් කම්පැනි තියෙද ඔයගොල්ලන්ගේ ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් අහන්න මහ ජනතාවට හැකියාවක් තියෙනවා එතකොට මේකේ ඉන්නේ අධ්‍යක්ෂ මණ්ඩලේ කවුද ඉන්නේ ජීවිතේට අහන්නේ නැහැනේ අපි අයියයි මල්ලි බෑනයි මස්සිනයි බාප්පයි පුංචි අම්මයි බිරිඳයි සුවම් ඔක්කොමලා ටික මේකේ ඉන්නවා දැන් මෙතනදී නීතියේ වෙනසක් වෙන්න ඕනේ ශ්‍රී ලංකා මහ බැංකුවේ උසස් නිලධාරි මහත්තයෙකුත් ඉන්නවා ඒත් කමන්නේ මම මේක කියනවා මේ වගේ ආයතන වලට බලපත්‍ර දෙනකොට මෙන්න මේ පවුලේ සමාගම් වලට මුදල් බිස්නස් එක කරන්න දෙන එක නම් වැරදි අද එහෙම වෙලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ මම වරක යෝජනාවක් ගෙනාවා මේවා සියල්ලක්ම යම්කිසි නියාමයකට යටතන පොදු සමාගමක් හැටියට එන්න ඕනේ කියන එක. එතකොට ඒ අයගේ යම් සංගමික පාලනයක් ආණ්ඩුවේ ආයතනයක් විසින් කරනු ලබනවා. ආයෝජනයක් කරන්න ගියාමත් එහෙමයි. දැන් අපිට තියෙන එක ක්‍රමයක් තමයි රජයේ සුරකම් පුත්තල ආයෝජනය කරන්න පුළුවන්. එතකොට රජයේ සුරකම් පුත්තල ආයෝජනය කරනකොට ඒ සඳහා බලපත්‍ර දීපු සුරකම්පත් නියෝජිතව ඉන්නවා සෙන්ට්‍රල් බැංක් මහ බැංකුවෙන් බලපත්‍ර දීලා තියෙන ඒ ප්‍රාථමික වෙළඳ සමාගම් කියලා අපි කියනවා ප්‍රයිමරි ඩීලර්ස්ලා. ඒගොල්ලෝ හරහා ගිහිල්ලා එහෙම නැත්නම් යම් කිසි වාණිජ බැංකුවක් හරහා ගිහිල්ලා ඔබට ඒ මුදල් තැන්පත් කරන්න පුළුවන් රජයේ සුරකම්පත්වල.
තර කාගෙන්වත් ආයෙ ප්‍රශ්නයක් නැහැ. දාන්නේ හොඳම ගැරන්ටි එකක් තියෙන ආපසු ගෙවන්න රජය. රජය බංකොලොත් වෙන්නේ නැහැ කියලා මං කිව්වනේ අඬව බංකොලොත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් පෞද්ගලික අංශේ නම් ඔබට පුළුවනේ කොටස් වෙළඳපොළට ගිහිල්ලා ආයෝජනය කරන්න. කොටස් වෙළඳපොළට ගිහිල්ලත් ඔබට කෙලින්ම සමාගම් වල කොටස් මිල ආයෝජනය කරන්න බෑ. ඒකටත් ඉන්නවා බලපත්‍රලාභී බ්‍රෝකර් සමාගම්. අපි කියනවා ස්ටොක් බ්‍රෝකර්ස් ලා කියලා ඉංග්‍රීසි. කොටස්තරවකාර සමාගම්. ඒ සමාගමක් කරා ගිහිල්ලා බය නැතුව ඒ සල්ලි දාන්න පුළුවන්. බය නැතුව කියලා කිව්වේ ඒ බ්‍රෝකර්ලා සල්ලි ටික අරන් පැනලා යන්නේ නැහැ. ඒකයි මම බය නැතුව කිව්වේ. හැබැයි ඒ බ්‍රෝකර් හරහා ගිහිල්ලා එක්ස් කියන සමාගමේ මුදල් දැම්මට පස්සේ යම් අපේක්ෂිත වූ අනපේක්ෂිත වූ වැරදි විදිහට මැනේජ් කරපු කම්පැනි එකක මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ කොටස්වල දාපු සල්ලි ප්‍රමාණයෙන් යම් කිසි ප්‍රමාණයක් අලාභයක් වෙන්නත් පුළුවන්. එහෙම එකක් තියෙනවා. මං කියන ආයෝජනය මොකද්ද? ප්‍රතිලාභය සහ අවදානම. ඊට අමතරව ආයෝජනය කරනවා නම් මොනවද ලංකාවේ තියෙන ක්‍රම ආයෝජනය කරන්නේ? ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔබට අද ස්විප් එකක් ඇදුනොත් කෝටි 100ක් විතර ඔබ කොහෙද ගිහිල්ලා ආයෝජනය කරන්නේ? කොටස් වලද පිළේ දානවද ඔක්කොම? එහෙම නැත්නම් බැංකුවේ දානවද ඔක්කොම? එහෙම නැත්නම් ඔක්කොම පොලියට දෙනවද? ඔයාලා පොලියට දෙන්නත් පුළුවන් ඔයාගේ සල්ලිනේ. එහෙම නැත්නම් මොකද්ද කරන්නේ? ආයෝජනයේදී වැදගත්ම දෙයක් තමයි සුරක්ෂිත භාවයේ තමන් යොදවන මුදල ප්‍රතිලාභය පස්සේ හිතන්න. සුරක්ෂිත භාවයේ තියනවද තමයි යොදව මුදල සම්බන්ධයි. ඊළඟ එක තමයි මතක තියාගන්න ඕනේ ආයෝජනයේදී සියලුම මුදල් ප්‍රමාණය ගිහිල්ලා එක තැනක දාන්න එපා. කඩන්න. මේකේ කොටසක් දාන්න, මේ ක්‍රමයට තව කොටසක් දාන්න, මේකට විවිධ ආයෝජන ක්‍රමවල තමන්ගේ මුදල් විසිරුවලා ආයෝජනය කරන්න. ඔක්කොම දේවල් එක තැනකට දාන්න එපා. මොකද ගියොත් ඔක්කොම ටික යනවා. ඒතර අවදානම කළමනාකරණය කරගන්න පුළුවන් ඔබට කාගෙන්වත් උපදේශයක් ඕනේ නැහැ. ඒ විදිහට දැම්මහම. ලංකාවේ දැනට තියෙන මුදල් තියෙන අයට තියෙන හොඳ ආයෝජනයක් හැටියට පෙනී යන්නේ දේපළ මිලදී ගැනීම. මොකද දේපළ වල මිල ගණන් කිසිම හේතුවක් නැතුව වැඩි වෙනවා මේ රටේ. මං හිතන්නේ මේ ටෝකියෝ වල නිව්යෝක් වලවත් දේපළ මෙච්චර වැඩියට ඉහළ යන්නේ නැහැ. ඒ තරම්ම මිල වැඩිවීමක් සිද්ධ වෙනවා මේ ලංකාවේ දේපළ වල. මොකද දේපළ කියලා කියන්නේ හොඳ ආයෝජන අවස්ථා. විශේෂයෙන්ම මේ කාලේ දේපළ මිල බැහැලා තියෙනවා. මොකද හේතුව ඒවා සමහර ඒවායි මිනිසුන්ට ආදායමක් නැහැ. විශේෂයෙන්ම දැන් ඔබට පොඩි හෝටලයක් එහෙම ගන්න ඕන නම් මේ දවස්වල ඕන තරම් තියෙනවා. නෝර්ලි පැත්තට ගියොත් එහෙම සියලුම දේවල් විකුණන්න දාලා තියෙනවා. එහෙම නැත්නම් කුලියට දෙන්න දාලා තියෙනවා. එහෙම තියෙනවා. ඒතර තමන් දැනගන්න ඕනේ මේ දවස්වල ඒවට මුදල් යොදවලා කොච්චර කාලයක් බලාගෙන ඉන්න වෙනවද. එතකොට ආයෝජනය කරන අවස්ථාවයි ප්‍රතිලාභ ලැබෙන අවස්ථාව අතර කාල පරාසයක් තියෙන්න පුළුවන්. තමන්ට ඉවසීමෙන් ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් එවැනි දේවල් වලත් ආයෝජනය කරාට කිසිම ගැටලුවක් නැහැ. මෙතනදි මට එක දෙයක් කියන්න ඕනේ. ලංකාවේ නීතියේ පොඩි වැරද්දක් කරා අපි කියලා කියන්නේ නීති සම්පාදකයින් ඔය සමාගම් පනත යටතේ සමාගම 1982 අංක 17 ධර්ම සමාගම් පනත යටතේ සමාගම ලියාපදිංචි කරනකොට ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ සමාගම ලියාපදිංචි කිරීමේ පරමාර්ථ අනිවාර්යයි. එතකොට කවුරු හරි ඔන්න ශුද්‍ර මූල්‍ය සමාගමක් පටන් ගන්න යන්නේ. එතකොට එයා දානවා ශුද්‍ර මූල්‍ය කටයුතු. එතකොට ඒක දැම්ම නම් ඒක යම්කිසි නියාමන ආයතනයකට යවන්න සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට නීතියෙන් බලය දීලා තිබ්බනම් ඒක එතෙන්ට යනවා. එතකොට දන්නවා කම්පැනි කීයක් එනවද අවුරුද්දකට ශුද්‍ර මූල්‍ය හදන්න. සමාගම් හදන්න. 2007 අංක 7 ධර්ම සමාගම් පනිතෙන් අර පනත අහෝසි කරනකොට අර කෑල්ල අයින් වුණා. මොකද්ද? දැන් සමාගම් ලියාපදිංචි කරනකොට පරමාර්ථ මොනවද කියලා අනිවාර්යෙන් දාන්න ඕනේ නැහැ. එතකොට සමාගම් රෙජිස්ට්‍රාර්වරයා දන්නෙත් නැහැ මේ සමාගම පරමාර්ථ මොනවද කියලා. ඊට පස්සේ ආ බෙහෙත් තෙල් විකුණන්නත් පටන් ගන්නවා. කඩදාන්නත් පටන් ගන්නවා. අපනයනය කරන්නත් පටන් ගන්නවා. ශුද්‍ර මූල්‍ය දෙන්නත් පටන් ගන්නවා. මේ කීනකේ සියලු දේවල් කරන්න පටන් ගන්නවා. මෙතන නීතිය වැරද්දක් වුණා. දැන්වත් ඊළඟ සමාගම් පනතව ගේනකොට මේකත් හදන්න ඕනේ. එතකොට ඔය කියන පුද්ගලයෝ ඔය වෙනි ආයතන දානකොට අල්ල ගන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම සමාගම් කීයක් තියෙනවද කියන. සහ අවසාන වශයෙන් මට මෙහෙම දෙයක් කියන්න තියෙනවා. සභාපතිතුමා අවසාන වශයෙන් මට කියන්නකෝ මේ ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කරලාදී නැත්නම් අපි ලබන වැටුප යොමු කරන මේ ගිණුම විවෘත කර ගැනීමේදී අපි හිතන්න ඕනේ නිවසට හෝ රැකියා ස්ථානයට ළඟම මේ බැංකු ශාඛාව තියෙන බැංකුව ගැනද නැත්නම් ඊට වඩා දේවල් හිතන්න ඕනද? ඒ ඉස්සර බැංකුව තියෙන ඔබේ සාක්කුවේ ඔබේ මොබයිල් ෆෝන් එකේ තියෙන. අපි එතෙන්ට දිනුනලා තියෙන ලෝකෙත් එතෙන්ට ගිහිල්ලා තියෙනවා අපි ගිහිල්ලා තියෙනවා.
පරිගණක තාක්ෂණය මොබයිල් තාක්ෂණය සම්බන්ධයෙන් දැනුම අන් කවර කාලකටත් වඩා ලංකාවේ ඉහළ මට්ටමකට අවිල්ල තියෙනවා. ඒ නිසා ළඟම බැංකුව හොඳම බැංකුව ළඟම පාසල හොඳම පාසල ඒක නෙවෙයි කතන්දරේ. හරි? ඒක බලන්න ඕනේ මොකද්ද මූල්‍ය වශයෙන් ස්ථාවර මොකක්ද ආයතනේ. රට වටේම ශාඛා තියෙන බැංකුව වෙන්නත් ඕනේ නෑ. නෑ එහෙම අවශ්‍ය නෑ. එහෙම නැති බැංකු තියෙනවා. දැන් ජාත්‍යන්තර බැංකු තියෙනවා ලංකාවේ. පිටරටවල බැංකුවල ආයතන ලංකාවෙත් තියෙනවා ශාඛාවන්. ඒවයේ අර රජයේ බැංකුවල හරි පෞද්ගලික දේශීය බැංකුවල හරි තරම් ශාඛා සංඛ්‍යාවක් නැහැ. ශාඛා පොඩ්ඩයි තියෙන්නේ. ඉතින් නමුත් ඒ අවස්ථාවරයි. අරවත් විශාල පරිසරයක ව්‍යාප්ත වෙලා තියෙනවා. අරව නමුත් පොඩි පරිසරයක් තුළ තමයි ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හැබැයි දෙගොල්ලම යම් ස්ථාවර මට්ටමක ඉන්නවා. හොඳයි අපි සූදානම් කාලාත්‍රයේ කතාබහ තුළින් විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු අපි නැවතත් කතා කරනවා ණය, ශුද්‍ර ණය, ඉතුරුම් සහ ආයෝජන පිළිබඳව. විරාමයෙන් අනතුරු අපි නැවතත් එකතු වෙනවා කාලාත්‍රයේ කතාබහත් එක්ක. ලේකම්තුමා, මේ සභාපතිතුමා නිරන්තරයෙන්ම කිව්වා අපේ රටේ මේ ගැටලු විසඳන්න සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා. දැන් ඔබතුමාගේ පිළිතුරු තුළ ඔබතුමා කිව්වා සමෘද්ධි වැඩපිළිවෙල තුළ යම් තාක් දුරකට ඔය කියන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවයි කියලා. මේ සමෘද්ධි වැඩපිළිවෙල මේ ක්‍රමවේදය තවදුරටත් ව්‍යාප්ත කරන්න ජනගත කරන්න බැරිද? කටයුතු ඒ වෙනුවෙන් සිද්ධ කරන්න අවස්ථාවක් නැද්ද? ඇත්තටම පුළුවන් දුලක්ෂණ. නමුත් හැබැයි මෙහෙමනි කාර්ය අපි මේ සමෘද්ධි දීමනාව කියලා අපි දෙන්නේ. දැන් ඔය කතා කරාට මං කිව්වේ 65 ලක්ෂයකට දැන් අපි ගෙවනවා කියලා කිව්වනේ. ඒ දින ප්‍රමාණය ගත්තොත් ඉතාමත්ම මිනිස්සු දැන් ඔය සමහර ඉතාමත්ම පොඩි ප්‍රමාණය. සමහර අයට මාසෙකට දෙන්නේ රුපියල් 1500යි. තව කොටසකට 2500යි. වැඩිම කොටසට 3500යි. සමහරලාට මේ 1500 ගන්න දවස් දෙකක් යනවා. ඇත්තටම ඒ මනුස්සයා මේ දවසේ රැකියාවකට ගියොත් එහෙම රුපියල් 4000ක් හොයා ගන්නවා කියන්නේ. මම මේ කියන්නේ ඒකෙන් රුපියල් 100ක් හෝ 200ක් හරි කපලා තමයි අපි ඔය සමාජ ආරක්ෂණ අරමුදල කියන එක හදලා තියෙන්නේ. නමුත් ඊට වැඩිය ස්ථාපිත වෙච්ච ඊට වැඩිය නීතිමය පසුබිමක් තියෙන මේ රටේ හැම කෙනෙක්ම සම්බන්ධ වෙච්ච සමාජ ආරක්ෂණ අරමුදලක් ගැන තමයි මම හිතන්නේ මෙතුමා හිතුවේ. ඊට වැඩිය අපි කියමු සමාජ ආරක්ෂණ වල ගත්තාම ඒ අයට ඔය උපතකදී මරණකදී තමහට රෝගී අවස්ථාවකදී ඒ හැම වෙලාවෙම අන්තික සෑම අවස්ථාවකදීම රැකවරණය දෙන්න පුළුවන් දෙයක් ගැන තමයි මම හිතන්නේ එතුමා හිතුවේ. විශේෂයෙන් අපි මම කාලයක් හිටියා ඕස්ට්‍රේලියාවේ ඉන්න හිටියා. ඒ කාලේ ඒ ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා අපිට බෑ ඒක පැයක් වැඩ කරන්න බෑ ඒ ටැක්ස් ඐෙන්ටිෆිකේෂන් නම්බරයක් නැතුව. අපිට පැයක් වැඩ කරන්න සමහර අවස්ථාවල අපිට ඒක පැයක් වැඩ කරන්න බෑ ඒ සෝෂල් සිකියුරිටි නම්බර එකක් නැතුව. අනිත් එක හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් නැතුව. මේ ඔක්කොම මේ රටේ මං හිතන්නේ ගොඩක් අය දන්නවා. මේ රට මෙතෙක්කල් පාලනය කරපු අයත් මේ වගේ දන්නවා. අනිත් එක මේ මිලියන 20ක් 21ක් ඉන්න ජනතාවක් ඉන්න රටක ඒ වගේ දෙයක් හදන එකත් ඒ තරම් ලොකු දෙයක්ුත් නෙවෙයි මං හිතන්නේ. නමුත් මට මේ තියෙන ගැටලුව ඇයි මේවක් මෙච්චර කල් මේව නොකර තියෙන්නේ කියන එක. තමාට මේක තමාට මිලියන 20ක ඩේටාබේස් එකකට මේ ඔක්කොම ටික අපිට ඉතාලි ලේසින් හදාගන්න පුළුවන්. එතකොට එහෙම වුණාම අපි දන්නවා කාටද මේව අවශ්‍යතාවය තියෙන අය කවුද කියන එක. ඊට පස්සේ ඒක අපිට ලබා දෙන්නට පුළුවන්. අනිත් එක දව මේ අවුරුදු 21ට 20 මේ සමා වෙන්න ඕන 26ටම මේ සමෘද්ධි දීපු කට්ටියගේ සමෘද්ධි නැවත ඒ කියන්නේ මෙතන ඉන්නව ගොඩක් පොහොසත් අය. මේ අයගේ සමෘද්ධි කාඩ්පත නැවත එකතු කරන්නට නැවත ලබා ගැනීමට මම හිතන්නේ රජයක් විසින් මේ දක්වා කටයුතු කරලා නැහැ. මං හිතන්නේ එක්කෝ මොකක් හරි දේශපාලනමය භීතියක් මොනවා හරි තියෙන්න පුළුවන්. හැමදාම වෙලා තියෙන්නේ මැතිවරණ කාලයක් වෙනකොට ඒක වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මම ආපහුත් කියන්නේ මේක නීතිමය තත්ත්වය තුළ ස්ථාවර වෙච්ච මේ සමාජ ආරක්ෂණ සමාජ ආරක්ෂණ ක්‍රමයක් තියෙන්න ඕනේ. විශේෂයෙන් පෞද්ගලිකංශය ඒ වගේම රාජ්‍යංශය මේ දෙකටම අහුන ඕන කට්ටිය ඉන්න අපි අර ඉස්සෙල්ලා කතා කරපු මේ රටේ අවශ්‍යම කොටස. ඒ තුන්ගොල්ලම මේ ආවරණය වෙන පරිදි මේ සමාජ ආරක්ෂණ අරමුදලක් තිබෙනවා. අධ්‍යක්ෂතුමා, මේ මම අහලා තියෙනවා සමහර අවස්ථාවලදී කෙනෙක් ණය ගන්නවා නම් ණය ගැනීමේදී රක්ෂණ ආවරණයක් ලබා ගන්න පුළුවන් කියලා. එහෙම රක්ෂණ ආවරණයක් ලබා ගැනීමේ වාසිය මොකක්ද? ඇයි එහෙම රක්ෂණ ආවරණයක් ගන්න උනේ? මම හිතන්නේ අපේ දේශීය කාර්යෝ සම්මැතිතුමාට ප්‍රශ්නේ. හොඳයි සභාපතිතුමා. දැන් මෙහෙමයි වෙන්නේ එක
යම් යම් ණය වර්ග තිබෙනවා පුද්ගලයෙකුගේ තනි පුද්ගලයෙකුගේ ආදායම මත ව්‍යාපාරික ආදායමක් නෙවෙයි තනි පුද්ගලයේ මම රැකියාවක් කරනවා එතකොට මම රැකියාවෙන් තමයි මේ ණය මුදල ආපසු ණය වාරිකේ ගෙවීමට බලාපොරොත්තු වෙන්නේ එතකොට බැංකුව කියන්න පුළුවන් අපිට දෙන්න මේ ණය රක්ෂණ ආවරණයක් ඔබ කොහෙන් හරි රක්ෂණ සමාගමකින් ගෙනල්ලා දෙන්න මම ඒකට උදාහරණයක්ත් කියන්නම් ඇත්ත කතාව එක්තරා පොලිසිය නිලධාරියෙකුට අපේ බැංකුවෙන් ණයක් දුන්නා අපකාරෝ දෙන්නේ කස්සම් කරා අවාසනාවකට ඒ ණයගත්තු පොලිස් නිලධාරියා ණය මුදල අරගෙන දවස් 4කින් මිය ගියා ඒ වෙනකොට රක්ෂණ ආවරණේ ඇවිල්ලා තිබ්බේ නැහැ දැන් අර අපේට අස්සම් කරපු දෙන්නට ගෙවන්න වෙලා තියෙනවා අන්න එතකොට දැන් තේරෙනවද ඇයි අපි එහෙම ණය ආවරණ රක්ෂණය තබාගත යුත්තේ කියන එක. ඒකට පොඩි ගාණක් යනවා තමයි. නමුත් අන්න ඒකයි පූර්ණ දුබලතාවයකට පත් වුණු පුද්ගලයෙක්. අපි දන්නේ නැහනේ අපි හෙට වෙනකොට සතියකින් අපිට මොනව වෙයිද කියලා අපි දන්නේ නැහනේ. හොඳයි මෙහෙම හිතන්නකො. රැකියාවක් කරන අයට සල්ලි ණය දෙනවා කියනවා. පෞද්ගලික අංශයේ අපි සමාගමක රැකියාවක් කරනවා. වයස අවුරුදු 35යි. තව මට අවුරුදු 20ක් මේ ණය මුදල ගෙවන්න පුළුවන්. කොම්පැනි වැහුවොත් එහෙම තව අවුරුදු 5කින් එහෙම දේවලුත් එන්න පුළුවන් නොවනවා නෙවෙයි ව්‍යාපාර ලාභ වෙනවා පාඩු වෙනවා වැහෙනවා ඉතින් ඒ නිසා එවැනි ණය රක්ෂණ ආවරණයක් එහෙම ගන්න පුළුවන් ඕනෙම ණයක් ගන්න කෙනෙකුට මේ විදිය රක්ෂණ ඕනෙම කෙනෙකුට නෙවෙයි ඒක දැන් ව්‍යාපාරයක් කරන්න එහෙම ණය ගන්නවා නම් සමහරලාට අපි එහෙම කියන්නේ නැහැ ඔකේ තව පැත්තක් තියෙනවා විශේෂයෙන්ම නිවාස ණයවලදී තමයි මේක අපි මෙයාට අනිවාර්ය කරන්නේ ඒකට හේතුවක් තියෙනවා පියා එහෙම නැත්නම් ස්වාම පුරුෂයා තමයි මේ ණය මුදල ගන්න එයාගේ පඩියෙන් තමයි ගෙවන්නේ වෙන කවුරුත් රැකියා කරන්නේ නැහැ දරුවන් කුඩයි හදිසියේදී මේ පුද්ගලයා මිය ගියොත් අපිට සිද්ධ වෙනවා අර ඉඩමයි ගෙයි බැංකුවට පවර ගන්න. ඒතර මොකද වෙන්නේ සමාජ ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්න ඒ නිසා අපි කියනවා මේ වැනි රක්ෂණ ආවරණයක් දාලා තියන්න. එතකොට අපිට ගෙයි පවර ගන්න ඕනෙත් නැහැ. ඒගොල්ලෝ එකත් කරනවා අපේ ණය මුදල පාඩුවන් නොවේ අපිට ඒකත් හම්බ වෙනවා. අන්න ඒකයි ඕකේ මූල සිද්ධාන්තමය වශයෙන් ඔන්න ඕකයි වෙන්නේ. බැලු බැලමට පේන්න පුළුවන් රක්ෂණ සමාගම වලට හම්බ කරන්න කරපු වැඩක් කියලා. නෑ එහෙම එකක් නෙවෙයි. අධ්‍යක්ෂතුමා මේ ඔබතුමා වැඩසටහන පුරාම කිව්වා අපේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව විද්වත් මණ්ඩලයම මේ කතාවට එකඟත් වුණා. දැන් මේ වැඩසටහන නරඹන කෙනෙකුට හිතෙන්න පුළුවන් නම් මගේ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව මට්ටම මන් දන්නවා. මට මූල්‍ය සාක්ෂරතාවය තවත් එකතු කරගත යුතුයි. මම මූල්‍ය පරිපාලනය පිළිබඳව දැනගන්න ඕනි කියලා. එහෙම කෙනෙක් කොහොමද මේ තමන්ගේ ආදායම වියදම හදා ගන්න විදිහ තමන්ගේ ආදායම කළමනාකරණ කරගන්න විදිහ ඉගෙන ගන්න? එහෙම ක්‍රම තියෙනවද ලංකාවේ? වැනි ක්‍රම ඇත්ත වශයෙන්ම මේ ඒක ලොකු හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම ලොකු උත්තරයක් තමයි දෙන්න වෙන්නේ. නමුත් ඒකට කාලය නෙවෙයි මේ වෙලාව. නමුත් මම ඒකට බොහොම කෙටියෙන් කියන්නම්. ඇත්තටම මේ මූල්‍ය සාක්ෂරතාවය කියන එකට කලින් අපි සාක්ෂරතාවය බලන්න. සාක්ෂරතාවය කියන්නේ අපි දාල වශයෙන් කියන අකුරු ලිවීමේ කියවීමේ හැකියාව තියෙන සාක්ෂරතාවය. ඊට එහාට ගියාම තමයි තව පරිගණක සාක්ෂරතාවය බලන්න පුළුවන්. ගණිතයේ පිළිබඳ සාක්ෂරතාවය එක එක දේවල් මන ගන්න පුළුවන්. මෙතන කියන්නේ මූල්‍ය සාක්ෂරතාවය. මෙතෙන්දී අපි මූල්‍ය සාක්ෂරතාවය කියලා ඇත්තටම සරලව අර්ථ දැක්වුවත් අපි පෙන්වලා දෙන්න උත්සාහ දරුවේ දරන්නේ වගේම ලෝකෙ කියන්නේ මිනිස්සු ආදායම් උපයා ගන්න ඉතාම දුෂ්කර මාර්ගවලින්. තාම අපහසුයි. හැබැයි මේ අපි කතා කරන්නේ විධිමත් හා නීත්‍යානුකූල ආදායම් උත්පාදන මාර්ගවලින්. ඒ මාර්ගවලින් උපයන ඕනම කෙනෙක් හිතන්නට පළවෙනි කාරණේ තමයි තමන් ගන්න සුළු මුදලකින් හෝ යමක් ඉතිරි කරන්න ඕන. මෙන්න මේ ඉතිරි කිරීමක් කරනවයි කියන දැනුම ලබා ගැනීමම කීයක් ඉපෙවුවා. කියක් ක්‍රමං ඉතිරි කරන්න ඕන කියන එක තුලම මූලික සාක්ෂරතාව යම් ප්‍රමාණයක් ඔහු ඉගෙන ගන්නවා. ඒ ඉතිරි කර ගැනීම කියන එක අපි නෙවෙයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා කොයි විදිහටද මේ ඉතිරි කිරීමක් කරන්න අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ. මිනිස්සු හම්බ කරන මුදලින් තමන් උපයාගත් ධනයෙන් එක කොටසක් හතරට බෙදලා හතරෙන් එකක් තමයි පරිභෝජනය කරන්න කියලා. කොටස් දෙකක්ම ආයෝජනයට යොදවන්න කියලා කියනවා. එක කොටසක් හදිසි අවශ්‍යතාවයකට ගන්න තියාගන්න කියනවා. ඉතින් මේ මූලික සාක්ෂරතාවය තමයි මේ කියලා තියෙන්නේ. යම් ප්‍රමාණයක් ආයෝජනය කියන්නේ ණයවෙන් ටුවම නැතුවම තමගේ පවත්ම සඳහා ව්‍යාපාර කටයුතු යොදවන්නේ කියලා. ඒතර මේ අපහසු දුෂ්කරතා මැද උපයා ගන්නා ධනය යම් කොටසක් ඉතිරි කරන්න ඊට පස්සේ වියදම් කරන්න තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සඳහා මොනවද අවශ්‍යතා තමන්ට අත්‍යවශ්‍ය දේ වියදම් කරන්න බලාගන්න. අත්‍යවශ්‍ය දේ තමයි සමහර ආහාර ඇඳුම් පැනඳුම් ඕන සීමා සහිතව වෛද්‍ය අවශ්‍යතාවයන් ඒවා දරන්න සිද්ධ වෙනවා. දරුවෙකුට අධ්‍යාපනය දෙන්න වෙනවා. නිවසක් තමන්ගේ ප්‍රමාණය අනුව නිවසක් ඉදි කරගන්න වෙනවා.
ඉතින් මෙන්න මේව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය වියදම් දරන අනවශ්‍ය වියදම් ඕන තරම් තියෙනවනේ මම හිතන්නේ දුලක්ෂි වගේ කෙනෙකුට මම අනවශ්‍ය වියදම් මොනවද කියලා කියන්න උඹනාවක් නැහැ බොහෝ දෙනෙක් Taman දරන වියදම් ප්‍රමාණය අත්‍යවශ්‍යද අනවශ්‍යද කියලා වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා ඒ අනුව උපයාගත්තු ධනයෙන් ඉතිරි කරන්න අත්‍යවශ්‍ය දෙයට සඳහා වියදම් කරන්න ආහාර ඇඳුම් පැළඳුම් ඒ වගේ මම කියපු දේවල් සම්බන්ධයෙන් ඒතොර යම් ඉතිරි කරලා තියෙනවා අත්‍යවශ්‍ය දෙයට පමණ වියදම් කරලා තිබෙනවා ඒ තුල මොකද වෙන්නේ ඔහුට කිසියම් ආකාරයෙන් මූල්‍ය විනයක් ඇති වෙනවා මෙන්න මේ මූල්‍ය විනය ඇති කරගන්න පුළුවන් නම් ඔව් වියදම් කරන්නේ සැලසුමකට අනුව අපි මේකට කියනවා පෞලේ ආයවැලේකණයක් අවශ්‍යයි මේ පෞලේ ආයවැලේකණේ හදන්නේ කුස්සියේ කුස්සිය තමයි වැඩි කෙරෙන්න ඕන තැන එතෙන්දි තමයි කතාබහ සිද්ධ වෙන්න ඕන එතෙන්දි තමයි අවශ්‍යතාවයේ මොනවටද අපි ලැබෙන ආදායමෙන් අපි කොයි ආකාරයක වියදම් රටාව කියන එක සාමූහිකව එකතුවක් මත මේක සිද්ධ වෙන්න ඕන දෙයක් අන්න එහෙම එකතු වීම තමයි ඇත්තටම මේ මූල්‍ය කළමනාකරණය කියලා gedaraක තියෙන සාමාන්‍ය ලැබෙන වැටුප බෙදා හදාගෙන ඉතිරි කරගෙන ජීවත් වෙන්න ඕන කියන එක තමයි කියන්නේ අනිත් එක තමයි ඉතිරි කිරීමක් කරන්න පෙළඹෙනවයි කියන්නේ ඔව් හිතන කාරණේ ඔව් හෝ ඇය හිතන්නේ අම්මා හෝ තාත්තා හෝ හම්බ කරන කෙනා හිතන්න ඕන දේ තමයි අපි මේ ඉතිරි කරලා තියාගත්තොත් අපේ මේ ගෙදර රැක ගැනීම නිවාසයක් ඉදිකරගෙන ඒවා නිවාස දේපල රැක ගැනීම සමාජ අපහරණයට ලක්ම වී ජීවත් වීම බිරිඳට ස්වාමි පුරුෂයන්ට දරුවන්ට ණයක් ලබා ගැනීමෙන් ඇතිවෙන ඔය අපි අර කතා කරපු විවිධාකාර වූ දුෂ්කර ණය වර්ගත් තමයි ඇතිවෙන අපහසුතාවයන්ගෙන් මිදෙන්න මෙන්න මේ කියන කාරණා ඔක්කොගෙම මගහැරිලා තමන් ලබා ගත්තා තමන් උපයාගත්තු මුදල ඒ සියලු දේවල්ම නිදහස් වෙලා ඉතිරි කිරීමකුත් එක වියදම් කරලා එදිනදා ජීවිතේ ගෙනියන්න පුළුවන් කමක් තිබෙනවා නම් අන්න ඒක සරලව මූලික සාක්ෂරතාවයේ කියන යටතේ ඉගෙන ගන්න ප්‍රතිබුණ මිනිසුන්ට අවබෝධය ලබා ගන්න පුළුවන් මට එක වචනයක් මම හිතන්නේ බොහොම කාලයේ ඉක්මවා යන නිසා මම කියන්න තියෙනවා මේ ණය ගැනීම සම්බන්ධයෙන් සභාපතිතුමත් ඉන්නවා ඒ වගේම අපේ අමාත්‍යංශ ලේකම්තුමත් ඉන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව මේ ණය නිසාම සියලුම ශේෂ්ත්‍ර ආවරණය වෙන විදිහට ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විශාල ණය යෝජනාකම ගණනාවක් හඳුන්වලා දීලා තිබෙනවා. මේ ඉතාමත්ම සහන පොලී තිබෙන්නේ. ඕනම ව්‍යාපාරයක් සුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹන්න 6%කට වගේ වාර්ෂික පොලියකට ණය මුදල් ලබාගෙන ව්‍යාපාර අරඹන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඕනම වගාභෝග 34ක් වගා කරන්න සඳහා 4%ක වගේ පොලියකට අරගෙන පටන් ගන්න පුළුවන්කමක් තියෙන ව්‍යාපාරයක්. ඒවා අපි කියනවා මේ මොනවද මේ බොහොම සරුසාර කියලා අපි නයෝජනා ක්‍රමයක් හඳුන්වලා දීලා තිනවා ඉතාලම හොඳින් වගා හොඳා අවුරුද්දකට සාමාන්‍යයෙන් පවුල් 1,25,000ක් විතර මේකෙන් ප්‍රතිලාභ ලබනවා ඒ වගේම තවත් නයෝජන තරුණ තරුණියන් සඳහා ඒ වගේම අනිකුත් ඔය විවිධ ව්‍යාපාර ආරම්භ කිරීමේ කණ්ඩායම් සඳහා ඒ වගේම ගොවි කණ්ඩායම් සමග එකතු කරලා ගොවි සමාගම් පිහිටුවලා ඒ සමාගම් තුළ අලෙවි කරන වැඩසටහන් සහිත ක්‍රමවේදයන් සහිත ක්‍රම ගණනාවක් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මම මේ රටේ මහජනතාවගම තමයි මාධ්‍ය ඇතුම් තිල්ලන්නේ මෙන්න මේව සම්බන්ධයෙන් මේ රටේ මිනිස්සුන් දැනුවත් කරන්න. ඒ වගේම බැංකු පද්ධතියට මිනිස්සු යොමු කරන්න සෑම වෙලාවකම. ඒක සමෘද්ධි වෙන්න පුළුවන් සමෘද්ධි ප්‍රතිලාභින් ඉන්න. ඒ වගේ සමෘද්ධියට බැරි අය ඉන්නවා නම් තව වෙනත් ආයතන විශේෂයෙන්ම ග්‍රාමීය ශේෂ්ත්‍ර ආවරණය කරන කුඩා බැංකු ආයතන අපේ රටේ තියෙනවා. ඒ හුඟක් ගම ආවරණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු කීපයක්ම තියෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ඒ වගේ උකස්ස ආයෝජන බැංකුව, ඒ වගේම නිවාස සංවර්ධන මූල්‍ය සමායතනෙ, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මෙන්න මේවැනි ආයතනත් එක්ක ගනුදෙනුකරුවෝ සම්බන්ධ වෙන්න. ඒ වගේම ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරන බැංකු ආයතන තිබෙනවා පෞද්ගලික බැංකු ආයතන. ඒ බැංකු ආයතන සමග ඒක රාසි වෙනවා. ඒ අයගේ තියෙන කොන්දේසි. ඒ වගේම ඒවට යන්න. ඒ වගේම අපි බැංකු ආයතන වල දැනුම් දීලා තිබෙනවා නොයෙකුත් ආකාරයේ සහන ක්‍රමවේද අනුගමනය කරන්න. මහජනතාවට පොලිය, ඒ වගේම ණය කාල සීමාවන් ලබාගත හැකි පහසුකම් ප්‍රදර්ශනය කරන්න කියලා තියෙනවා. ඒ හැම දෙයකින්ම ඒවා ප්‍රදර්ශනය කරනවා මම හිතන බොහෝ ආයතනයක දකින්න තියෙනවා. ඒවයි ප්‍රයෝජන ගන්න. ඒ ප්‍රයෝජන අරගෙන මේ ඇති වෙලා තියෙන පුළුවන් තරම් තමුන්ගේ දැනුම හැම වෙලාවකම තමන්ට අනාගතයේ වෙනුවෙන් ඉස්සරහට යන්න ඒ වගේම අනාගත પરම්පරාව වෙනුවෙන් යමක් කරන්න රට වෙනුවෙන් යමක් කරන්න තමන්ගේ දූ දරුවන් වෙනුවෙන් යමක් කරන්න කියන සරල හැඟීම් එක්ක ඒක ඉතාම හොඳ හැඟීමක් එතකොට තමයි රටක එක ආරක්ෂා වෙන රටක සමාජය ආරක්ෂා වෙන්න අවශ්‍ය වෙන ක්‍රමවේද හිතල මතල කටයුතු කරන්න කියලා මම මහජනතාවගෙමුත් බොහෝම කාරණික ඉල්ලීමක් කරනවා ඒ වගේම මේ මාධ්‍ය ආයතන වලින් ඉල්ලනවා මේවා නිරන්තරයෙන් ප්‍රචාරය කරන්න මේවා තමයි අත්‍යවශ්‍ය සාධක අත්‍යවශ්‍යම රටේ එවැනි අර්බුදකාරී වාතාවරණයක් ඇති වුණාම ඒකේ සමාජීය බලපෑම අපි කොයි කාටවත් බලපානවා ඒක නිසා එවැනි දේවල් කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි මට මේ අවස්ථාවේ මේ ස්ථානයේ ප්‍රකාශ කරන්න තියෙන්නේ සභාපතිතුම මේ සමහර කාලවලදී අපිට විශේෂයෙන් පුද්ගලික බැංකු වලින් කතා කරලා කියනවා මේ කාලේ පොලි අනුපාතය බොහොම වැඩි ස්ථාවර තැන්පතුවක් අවශ්‍ය නම් අපේ බැංකුවේ කරගන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර වෙලාවට අපිට දුරකථනයෙන් කතා කරලා කියනවා අපේ
බැංකුවේ ණය යෝජනා ක්‍රමයට ඔබව තෝරගෙන තියෙනවා අපි කැමතියි ඔබට ලක්ෂ 5ක ණයක් දෙන්න මේ වගේ කාලවලදී අපිට කියනවා යම් යම් විශේෂිත කාලවලදී දැන් මේ කාලය කොහොමද අපි ස්ථාවර තැන්පතුවක් දානවා නම් ආයෝජනයක් කරනවා නම් ණයක් ගන්නවා නම් කොහොමද මේ මේ අභියෝගාත්මක කාලයේ පොලි අනුපාතය එහෙමයි පුද්ගලයේගේ ආයෝජන තීරණය අතිශයින්ම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික තීරණයක් හැබැයි ඔබ मगे कार्यालय पौद्गलिक कार्यालय टैविल मगे आयोजन उपदेश अकिलो मम ओब फी गास्वकट ये उपदेश लबा दे मगे क्यू वे धनुअकर आयोजन उपदेश गण सुदुस कम तेन बलपत्र लाभी खंडाया मेरटे इन्नो एगुलट गील करा मूल्य साक्षरतावगेन की नोट साक्षरताव कीलतम योग की अन्नी मूल्य साक्षरताव की ඔය වගකීම තියනවා පාර්ශයන් දෙකකට මේක මේ ආණ්ඩුවට අයිති වැඩ නෙවෙයි ඇත්තටම මේකේ වගකීම දෙන්න ඕනේ මේ මූල්‍ය ආයතනවලට මොකද මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගෙන් විශාල පිරිසක් ක්‍රිබ් එකට යනවා කියලා කියනවනේ නොගෙවයි ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගියාම කාටද ණය දෙන්නේ හා ඒ නිසා මේ මූල්‍ය ආයතනවලට සාමූහික වගකීමක් තියෙන්න ඕනේ මහ ජනතාව දැනුවත් කිරීම මේක එයාලගේ එක කොටසක් වෙන්න ඕනේ ඇත්තටම. ඒකයි දියුණු සමාජයක වෙන්න ඕනේ. එහෙම නැතු පුළුවන් තරම් ණය දීලා දැන් බලන්න ක්‍රෙඩිට් කාඩ් ව්‍යසනේ බලන්න. කී දෙනෙක් ක්‍රෙඩිට් කාඩින්ද ක්‍රිබ් එකට ගිහිල්ලා අමාරු වෙట్లా ඉන්නවද? ඉතින් මේක නෙවෙයි වෙන්න ඕනේ. ඒ නිසා මේ මූල්‍ය ආයතන පද්ධතියටම බැංකුවලට මූල්‍ය සමාගම් වලට පෞද්ගලිකයට ආණ්ඩුවේ මේ ඔක්කොම ලැකතුලා ණයකතරතුරු කාර්යංශය හැදුවා වගේ. මෙහෙම එක්කත් හදන්න ඕනේ. මේක ඒගොල්ලන්ගේ වගකීමක්. මේ ඒගොල්ලන්ගේ වෙළඳපළ ගැන අපි කතා කරන්නේ. කාටද ණය දෙන්නේ ඔක්කොමලා මෙහෙම 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 වෙලා ගියා පස්සේ ඊළඟට මේකේ අනිත් වගේ කීම තියෙන්නේ මාධ්‍යයට ඉතාලම කනගාටුයි කියන්න මාධ්‍යවල මාධ්‍යවේදීන්ගේ මාධ්‍ය ආයතනල මේ මූල්‍ය සාක්ෂරතාව සම්බන්ධයෙන් දැනුම ඇත්තේම නැත ඉංග්‍රීසි මාධ්‍යම් පත්වන පළවෙනි පුවත්පත්වල යම් කිසි මට්ටමකට මෙම දේවල් කතා වෙනවා නමුත් සිංහල මාධ්‍යයේ ඒව වෙන්නේ නැහැ मूल्य प्रवृत्ति आर्थिक प्रवृत्ति के लिए आहवल मूल्य समागम गील अटकलम पड़ने शाखा वाक्य आहवल लेकिन गील आहवल तन शाखा वाक्य अतन तीन एटीएम के मेतनी गल हईकर तमें पत्र ओकने वे फैनाशियल इकोनॉमिक्स मूल्य स आर्थिक प्रवृत्ति के लिए ओवन वे जनता आवट तेरुंगत है कि भाषा वकी मेवल यानी इधर मेक हेम ओटम कर जनम अध्ययन वाल विषय बंधु इगन गु यम किसी धनमें पुद्गल सब बंधु गो इतकोड़ता मेक हरियाणा मुखद अदकाले गत्ताम पत्रकीवन पिरीसत्ड़ पत्र इच्छर विकी लंकावे समार पत्र हर पंद विकी हेमना अद ताक्षण अनुगत वेला एक යම් කිසි වැඩ පිළිවෙලකට යන්න ඕනේ මහ ජනතාව දැනුවත් කිරීමට. එතකොට තමයි මූල්‍ය සාක්ෂරතාවයේ ඔබ ඔස්ට්‍රේලියාවේ පදිංචිලා හිටියා කියලා කිව්වම මමත් කාලයක් හිටියා. එහෙනම් මම ඒ උදාහරණයම ගන්නම්. මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මම දන්නවා ඔබ ඒකට උත්තර දෙන්නේ නැහැ කියලා. නැහැ කිව්ව ගමන් ඔබ අපහසුතාවයට පත් වෙනවා. සුපර් මාකට් එකකට බඩු ගන්න ගියාම, ෂොපින් මෝල් එකකට බඩු ගන්න ගියාම කාන්තාව එන්නේ නෝට් පෑඩ් එකකුයි පැන්සල් එකකුයි අරගෙන. ඒකේ තියෙනවා ගන්න ඕනේ බඩු ටික. ඒ ටික විතරයි ඒගොල්ලෝ ගන්න. तेरना मुखद यू इच्छर दाने पड़ी मेनेज कर कलमकरण इलाक पड़ी हम विनक अपेरटे हेमने मत बिटी पास नो टोलियलू करना अरकदागनो मेकदागनो मेनो गील बड़ी गिदर गील दें राको दाने दाने आनी मे कि कत्ल अपराध गिना मूल्य साक्षरता नौकतमें मूल्य साक्षरता मूल्य विनय हेम देखट मेक अवश्य विनो එතෙන්ට අපි යන්න ඕනේ ඒක වෙන්නේ නැහැ හරි දැන් මෙතුමා කිව්වා සමෘද්ධි ලාභින් සංඛ්‍යාව ලක්ෂ 18 දක්වා වැඩි වෙලා කියලා මම සම්පූර්ණයෙන් විරුද්ධයි සමෘද්ධි දෙනවට සමාජයේ යම් කිසි කොටසක් ඉන්නවා දෙන්න ඕනේ හැබැයි මේක හැමදාම වැඩි වෙනවා කියලා කියන්නේ අපි කොහෙටද ගිහිල්ලා තියෙන්නේ ඕනම දෙයක දර්ශක තියෙනවනේ ඉතින් එහෙනම් ඒ දර්ශකයෙන් වෙන්න ඕනේ හොඳ දේවල් වැඩි වෙන්න ඕනේ නරක දේවල් අඩු වෙන්න ඕනේ හරි ඉතින් වැඩිහිටියන්ට 100ට ගානක් එකක් විතර පොලිය වැඩියෙන් ගෙවනවා තැන්පත්වල. දීවරයට ඩීසල් සහන මිලට දෙනවා. ප්‍රයිවට් බස් කාර්යයට වෙනම සහන මිලකට දෙන්න ඕනේ. තව එක්කෙනෙකුට තව දෙයක් දෙන්න ඕනේ. කෘෂිකර්මාංශයට 104ට පොලියට දෙන්න ඕනේ. ගෙවල් හදනකොට ආණ්ඩු සේවකයට 4ට දෙන්න ඕනේ. අවසානයේදී ගිහිල්ලා මේ සල්ලි ඔක්කොම යන්නේ බාණ්ඩාගාරේ.
ඔක්කොම එකතු කරලා සමාජ ආරක්ෂණ ක්‍රමයක් හදලා හැමෝටම ප්‍රතිලාභයක් දෙනවා. එතකොට නීතිය එතකොට තමයි නීතිය සැමට සාධාරණ කරන්නේ. දැන් සැමට සාධාරණ නැහැ. සමහරවිට මුතුමනේ ඕස්ට්‍රේලියාවේ මට මේක තව එකක්. දැන් මේ පාරිභෝජන අපි කියමු ගෘහ ගෘහයන් වල වලට ඉලෙක්ට්‍රිසිටි බිල් එක වැඩි. ඔව්. එන්න යම් කිසි ව්‍යාපාරයක් කරනවා නම් එයාට අඩුයි. දැන් අපේ මෙහි එක අනිත් පැත්තදී. ඒකනේ. හොඳයි අපි සූදානම් මද කාලාත්‍රී කතාබහ වැඩසටහනෙන් ඔබේ නිවහනින් සමුගෙන යන අවසන් වශයෙන් විද්වත් මණ්ඩලයේ තිදෙනාටම අවස්ථාවක් තියෙනවා. මේ වැඩසටහන බලාගෙන ඉන්නවා අපේ රටේ ජනතාව. අවසන් වශයෙන් මොනවද කියන්නේ අපි පිළිවෙලින් අධ්‍යක්ෂතුමා? මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ අපි තුන් දෙනාම ගොඩක් දේවල් කතා කරා. ඇත්තටම අද කතා කරේ සුද්‍ර සුද්‍ර මූල්‍ය ණය අතිරිකිරීම සහ ආයෝජන කියන කොටස. මම හිතන්නේ අපට තුන් දෙනාට සාමූහිකව එක එකනාගෙන් හුවමාරු කරන ඉගෙන ගැනීම යම් අවස්ථාවක් ලැබුණා සේම මේ ඉන්න සියලු දෙනාටම යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. අපි ඉල්ලීමක් කරන්නේ ඇත්තටම කියනවා නම් මම මේ මාතෘකාවේ මොකද දීර්ඝ කාලයක් මම සුද්‍ර මූල්‍ය ශාස්ත්‍රයේ ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රාදේශීය සම්බන්ධ පාදනයේ සුද්‍ර මූල්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකව සමග ඒ වගේ ගොවි ජනතාවත් එක්ක විශාල සම්බන්ධතා ප්‍රමාණයක් පවත්වමින් යම් විශාල වැඩකාරී භාරයක එකතු පුද්ගලයෙකු විදිහට මම යෝජනා කරන්නේ අත්ත වශයෙන්ම මිනිස්සු අපි අද කතා කරන මාතෘකාව තුළ කතා කරොත් ඉන් ඔබට නොගින් උපේන ආදායම නිවැරදිව නිවැරදි නීත්‍යානුකූලමයි උපයන්න ඒකෙන් ඉතිරි කිරීම කරන්න සැලසුම කරනු වියදම් කරන්න ඒ වගේම යම් කිසි ඉතිරියක් තියෙනවා නම් ඒක විධිමත් ආයතනවල මෙතුමන්ල කිව්වාගේ ආයෝජන වල යෙදෙන්න ආයෝජනයක් කරනකොට ඇත්ත වශයෙන්ම උපදේශ සහිතව පොඩි ව්‍යාපාරයක් කරත් උපදේශකයෙකුෙන් කවර හෝ කෙනෙකු එක මුදල් ගෙවා හෝ නොගෙවා හෝ බොහෝ බැංකු ආයතනවල හොඳ කණ්ඩායම් ඉන්නවා ඒ අයගේ සහයෝගය අරන් එවැනි ආයෝජනයක් කරන්න ණය මුදලක් ලබා ගැනීමේදී ණය කියන්නේ හැබෑවින්ම අත්‍යවශ්‍ය ආර්ථිකයේ ඉදිරි ගමනක් සඳහා ප්‍රගමණයට ණය ඕන ඒ ණය පරිභෝජනයෙන් තොරව එනයි අත්‍යවශ්‍ය ප්‍රමාණයට ගන්න මේ කතා කරන විශාල පරිමාණයට නෙමෙයි අපි කතා කරන සුද්‍ර පරිමාණයට එක ණයක් කරන් ඒ ණය ගෙවලා තව ණයකට යන්න විනයක් ඇති කරගන්න ඒ ණය ඉදවලා ඒ ණය තුලින් උපයලා මුදල් ඒ ණය ගෙවන්න සැලස්මක් සකස් කරගන්න එහෙම නැතුව ණයක් කරගෙන තමන්ගේ කනකර උකස් කරලා කුඹුරේ වී ටික දීලා වත්තේ පොල් ටික විකුණන ණය ගෙවනවා නම් ඒ ආයතන සාර්ථක භාවයක් කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ පරිභෝජනයට ණය ගැනීමෙන් වළකින්න කවර හෝ ආදායම් උත්පාදන මාර්ගයක් උදෙසා ආයෝජනය කරන්න මේ රට වෙනුවෙන් යමක් කරන්න තමන්ගේ පවුලට විතරක් නෙවෙයි කරන්නේ රටේ ජාතික ආර්ථිකයට යමක් කරනවා ඒ වගේම කිසියම් නූපම් පරපුරට යමක් කිරීමේ අදිෂ්ඨානයෙන් යමක් කරන්න කියන එක තමයි මට බොහොම කාරණිකව ඉල්ලීමක් කරන්න තියෙන්නේ. කියන්න ඕන ටික ඔක්කොම මෙතුමා කිව්වා. මම හිතන්නේ ඇත්තටම අඩුම ගානේ ආයෝජනය කරන්න බැරි නම් තමුන්ට හම්බෙන ආදායම මෙතුමත් ඒ කතා අවසානයේ කිව්වා ආදායමට වැඩි වීදම් කරන්න නැතුව ආදායමට වැඩි වීදම් කරුවේ නැති නම් ගොඩක් ප්‍රශ්න ඇත්තම එතුණා. ඒ කියන්නේ බිඳුවේ මට්ටමට ඉන්න ඕන නම් ඒකත් ලොකු දෙයක් මේ කාලේ. ඒ කියන්නේ ඒ බිඳුව මට්ටමට ඉන්න බැරි වෙච්චාම තමයි ඊගාට ණය ගන්න හිතෙන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් ණයක් ගන්නකොට කල්පනා කරන්නට උඩ තුන් පාරක් හතර සැරයක් මේ ණය අපිට අවශ්‍යද කියන්නේ. ඊගාවට කල්පනා කරනු මේ ණය අපිට ගෙවා ගන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ මේ ඔක්කොම එකම දේක පැතිකඩ වල තුන හතරක් තමයි කතාකච්ඡා කරේ. අනිත් එක ආයෝජන සම්බන්ධිනුත් ගත්තාම එතුමා කිව්වාගේ නියමිත නියමිත ආකාරයේ ඒ සම්බන්ධ දැනුම තියෙන පුද්ගලයෙක්ගෙන් අහලා බලලා ඒ සම්බන්ධයෙන් කළ යුතුයි කියන එකත් මම අවසානයේ මතක් කරා. සභාපතිතුමා ආදායමට සරලන විදිහට වියදම කරගන්න ගියාට අපේ ගෙවල් වල තියෙනවා මේ සම්බන්ධ සමාජයේ ප්‍රධාන වියදම් වර්ග තුනක්. එකක් තමයි ටියුෂන් වියදම. මේකෙන් ගැලවෙන්නම බැරිය. දෙවෙනි එක තමයි අපේ මිනිසුන්ට පයින් යන්න බෑ. ත්‍රිවිල් එකක් ඕනේ. මගේ කාර්යාලයේ රුපියල් 25000 45000 ගන්න අයත් හැමදාම උදේට හතරට වැඩට යන්නේ ත්‍රිවිල් එකේ. හැබැයි ඒ බස් එක ළඟට යනකම්. අනිත් එක තමයි ඔය මොබයිල් ෆෝන් වලට ගෙවන බිල් ටික. එක ගෙදර ෆෝන් කීයක් තියෙනවද? එක පුද්ගලයෙක් ළඟ ෆෝන් කීයක් තියෙනවද? ටියුෂන් වලට කීයක් යනවද? ආණ්ඩුව බිලියන් කීයක් වේදම් කරනවද අධ්‍යාපනයට? දෙමව්පිය තව බිලියන් කීයක් වේදම් කරනවද? අන්තිමේට විශ්වවිද්‍යාලයට යන්නේ එකම සංඛ්‍යාව. හෙට ඉඳලා ටියුෂන් නවත්තන්නකෝ මේ රටේ. ගිය අවුරුද්දේ 30000ක් ගියානේ. ලබන අවුරුද්දේ ඒ ගානේ යනවා. ටියුෂන් තිබ්බත් නැතත් යනවා. ඒතර මේ අනවශ්‍ය වේදම් මොනවද කියන එක රැල්ලට දුවන්න එපා. අපේ රටේ වෙලා තියෙන්නේ රැල්ලට දුවනවා. කරන්නම් ගාලේ කරනවා. මේකට යන්න එපා. මේක විනාශයක්ම තමයි.
මේක විනාශයක්ම තමයි. හරි. ඒ වගේ තමයි සෞඛ්‍ය. ඔව් සෞඛ්‍ය බලන්න. රජයේ බිලියන් ගාණක් වියදම් කරනවා. මා ජනතාවත් බිලියන් ගාණක් වියදම් කරනවා. ගන්න බෙහෙත් බොන්න. හරි. ඒතොර මෙහෙම ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මේවා මේ නොකෙරුවොත් සමාජයෙන් කොන් වෙයි. එහෙම නැත්නම් අපේ සෝෂල් ස්ටේටස් අඩු වෙයි. එහෙම එකක් නැහැ. තමන් තමන්ට ගැළපෙන විදිහට ජීවත් වෙන්න දැනුවත් වෙන්න ඕන. දන්නේ නැති දෙයක් කාගෙන් හරි අහලා විශේෂයෙන් මුදල් සම්බන්ධ තීරණවලදී කරුණාකරලා කායෙන් හරි අහලා. හැබැයි ඒ කායෙන් හරි අහලා කියලා කිව්වහම ඔය එක එක channel වල එක එක මාධ්‍ය ආයතන වල ඇඩ්වර්ටයිස්මන්ට් එක දී ගන්න හින්දා ඔය මාධ්‍ය ආයතන වල සමහරු තරහ වෙන්න එපා කිව්වට ඕනම පජයක් කියලා දානවා. හරි. හැබැයි මහ ජනතාව එකෙන් අමාරු වැටෙනවා. මට ඕන උදාහරණත් එක කියන්න පුළුවන්. ඉතින් ඒව පිළිගන්න එපා. සුසු කම්ලත් ආයෝජන උපදේශකෙන් හම්බ වෙලා අඩු ගානේ බැංකුවේ මැනේජර් ළඟට ගිහිල්ලා හන්න. එයාගෙන් අහන්න. හරි. මෙන්න මේ දෙයට හුරු වෙන්න කියන එකයි කියන්නේ. මොකද අපේ සියලුම අංශවල මේ රටේ තිබුණු විනය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. මහා මාර්ගයේද පාසලේද ආයතනවලද රැකියා ස්ථානවලද මූල්‍ය සම්බන්ධයෙන්ද සියලුම තැන්වල විනාශ වෙලා තියෙන්නේ විනය හදාගෙන. කාලත්‍රේ කතාබහ තුලින් අද අපි කතා කරේ ණය ශුද්ධ ණය ඉතුරුම් සහ ආයෝජන පිළිබඳව. මේ ගැන කතා කරන්න අද අපිත් එක්ක එකතු වුණා රාජ්‍ය උගස් සහ ආයෝජන බැංකුවේ සභාපති ආචාර්ය උදේශ්‍රී කාර්යවසම් මහතා. ඒත් එක්කම අද වැඩසටහන සඳහා දායකත්වය ලබා දුන්න සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල්‍ය ස්වයන් රැකියා සහ ව්‍යාපාර සංවර්ධන පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර රහපුහින්න මහතා. ඒත් සමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන මහතා. තිදෙනාට බොහොම ස්තුතියි ආයුබෝවන්. අපි සූදානම් අද වැඩසටහනෙන් සමුගෙන යන්න. සභාපතිතුමා අවසන් වශයෙන් කිව්වා වගේ අපේ රටේ මාධ්‍ය ඇතුලේ ඉතුරුම් ආයෝජන ණය සහ ණය ලබා ගැනීම පිළිබඳව කතිකාවක් පැවැත්වෙනවා. හැබැයි ඒ හරිම පුද්ගලයින් සමග හරිම විදිහට හරිම දේ ගැනද කියන ගැටලුව හැමදාමත් ඔබට තියෙන්නට ඇති. ඒ ගැටලුවට අද ඔබට හරිම පිළිතුර හරිම ආකාරයට ලැබෙන්නට ඇති. ඒ නිසා මින් පසුව ණය ඉතුරුම් ආයෝජන සම්බන්ධව ඔබ වෙනදරත් වඩා විධිමත්ව හිතනු ඇති. අපි සූදානම් අද වැඩසටහනෙන් සමුගෙන යන්න ප්‍රාර්ථනාව ඔබට සුවදායි හෙටක් ආයිබෝවන්.